මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලි එයින් ගම්‍යවන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධයේ පිණසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දිනාටම නිවණින් නිවීම පිණසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්පසත්ථ චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මෝලි මනීරං සිසමාවහන්තං පංකේරුහාභ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්කවරලක් කනමාදදානං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. රසනයි, අපි මේ වෙලාවේ ඉඳන් කෙටි කාලයක් අරගෙන අපි සාකච්ඡාව මෙහෙවන්න අවස්ථාවක් ගමු. ගෙවල් වල ඉඳන් හැමෝම සම්බන්ධ වෙන්නේ මම දන්න විදිහට අපි ඔන්ලයින් ක්‍රමවේදයකින් ඉන්නේ. එහෙනම් අවධානය තියාගෙන මේ කාලේ අපතේවා ගන්න නැතුව සජීවීව සක්‍රීයව දායකත්වය තමන්ගේ පැත්තෙන් දෙන්න කියලා මම යෝජනා කරන මුලින්ම. මොකද නැත්තම් අපි ගෙදර ඉඳන් කරනකොට අපි කෙරෙහි කවුරුත් අවධානයක් දෙන්නේ නැති හින්දා අපේ මනස එහේ එහෙ මෙහෙ තැන් තැන් වල අහුවෙලා ඉන්න පුළුවන්. ඒ කාලය නාස්ති කර ගන්න නැතුව මේ වටින කාලය තමන්ගේ අධ්‍යයනය කටයුතු කරන්න තියෙන කාලය මේ වෙනුවෙන් කරේ. ඉතින් මේ කටයුත්ත ඔයගොල්ලෝ අඩුපාඩු වුණ කරගෙන පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් හැමෝම හොඳ සිහියෙන් සම්බන්ධ වෙන එක මතක් කරනවා. මම ආරම්භයක් විදිහට ඔයගලන්ට මනස ඇරෙන්න නැත්තම් විවෘතව යමක් කොහොමද බලන්නේ කියන එක තේරුම් ගන්න මම පොඩි කතාවක් කියනවා. මේක අතිශය ජනප්‍රිය කතාවක්. මේකෙන් අපේ මේ සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතේ කටයුතු දිනු කරගන්නත් ඒ වගේම මේ ආධ්‍යාත්මය නැත්තම් සත්‍යයක් හොයාගන්නේ කොහොමද කියන තැනටත් මනස යොමු කරගන්න ලොකු අවස්ථාවක් ඇරෙන්න තියෙන හොඳ ලස්සන කතාවක් මේක. එක්තරා කාලයක මහාචාර්යවරයෙක්ට උණුනා මේ ලෝකේ තියෙන සත්‍ය මොකක්ද කියලා හොයාගන්න. සාමාන්‍ය ගෘහ ජීවිතය ගත කරලා ඉගෙනීමේ ඉහළටම ඇවිල්ලා මේ මනුස්සයාට තේරලා තිබ්බා මේ එතෙක් මෙතෙක් කරපු කිසිම කටයුත්තකින් අර හිතන් ඉන්න සතුට ලැබිලා නැහැ කියන එක. ඒකේ සරලම කතාව තමන්ට ගැළවීමක් සදාතනික සැපයක් ලැබිලා නැහැ කියන එක. ඉතින් මේ අදිෂ්ඨානයත් එක තමයි මේ මනුස්සයා අන්තිමට අර ඉගෙන ගත්ත දේවල් තමන්ගේ තියෙන භෞතිකයේ සියල්ලම පැත්තකින් තියලා කල්පනා කරා මීට වඩා එහා විමුක්තියක් සැපයක් නැත්තම් සුගතියක් තියෙන තරක් තියෙනවා නම් ඒක අහගන්න ඕනේ කියලා. ඔන්න ඔය අර්ථයෙන් තමයි ගිහිල්ලා සත්‍ය හෙව්වේ. ඉතින් කොහොම හරි මේ මනුස්සයාට අවස්ථාවක් හම්බුණා තව පිරිසක් කරහා සත්‍ය කියන ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා හමු වුණොත් මුර ගැහුණොත් සත්‍ය දැනගන්න පුළුවන් කියන ආරංචි ආවා. ඉතින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියපු මේ මනුස්සයා වහාම ගියා ගුරුවරයාව හම්බෙන්න. මේ ගුරුවරයා හම්බෙන්න තිබ්බ කොච්චර දැඩි කැමැත්තක් තිබ්බද කියනවනම් හෙවිල්ලක් බෙල්ලක් නැහැ කිලින්ම මේ ආරණ්‍ය ඇතුළටම ගියා. අර ගුරුවරයා නැත්තම් ඒ ගුරු ස්වාමීන් වහන්සේ ඉතාම ශාන්තව ඉතාම සෞම්‍ය ලීලාවෙන් වැඩ ඉන්නවා ඉස්සර ආසනයක. අර කලබලෙන් ආපු මහාචාර්යතුමා ඉතාම හදිසියෙ කිව්වා හාමුදුරනේ මට සත්‍ය දැනගන්න ඕනේ. මම බොහෝ කාලයක් සත්‍ය වෙනවා මට ඉතාම ඉක්මනට සත්‍ය කියලා දෙන්න කියලා. ස්වාමීන් වහන්සේ කිසිම හැලහුළුමක් නැහැ ඉතාම සෞම්‍යව ඉතාම ප්‍රසන්නව ඇහුවා මහත්තයා මොන හරි බොනවද කියලා. අපි සාමාන්‍යයෙන් ඇහුවාමනි මොන හරි බොනවද නැත්තම් පිපාසයෙන්ද බඩගිනින්ද කියලා. ඒ වගේම මේ මූලික ප්‍රශ්නය ඇහුවට පස්සේ මේ මහත්තයාට කිසිම අදාළත්වයක් නැහැ කන්නේ බොනේ මොනවද කියන එක. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මොන වුණත් කමන්නේ දුරින් ඉඳන් ආවේ. එහෙනම් අපි කෝපි එකක් බොමු කියලා. මේ ස්වාමීන් වහන්සේම මුළුතැන්ගෙට ගිහිල්ලා අර කෝපි බොණ්ඩ කෝප්පෙකුයි කෝපි පුරවපු ජොග්ගුවයි ගෙනල්ලා අර මහත්තයා ඉස්සරහම කෝප්පෙට කෝපි පුරවන්න ගත්තා. මේ මහත්තයාට ඉතාම කලබලයි ඉතාම හදිස්සි මේ හාමුදුරුවන්ගෙන් සත්‍ය මොකද කියලා අහගන්න. කෝපි අර කෝපි කෝපි ජොග්ගුව අරගෙන ස්වාමීන් වහන්සේ කෝපි වක්කරන් යනකොට ටික වෙලාවක් යනකොට මේ මහත්තයාට තේරුණා ස්වාමීන් වහන්සේ කෝපි පුරවන්නේ නවත්තන්නේ නැහැ. යට ඉඳන් පුරෝගෙන ඇවිල්ලා උඩ කට ළඟටම පිරෙනවා. ඒත් නවත්තන්නේ පිරලා ඉතිරලා යනවා. ඊට පස්සේ මේ මහත්තයා කල්පනා කරා මෙච්චර සත්‍ය දන්න ගුරුවරයෙක් මේ වගේ මොකද අසීහියෙන් වැඩ කරන්න කියලා. ඒ අදහසත් එක්කම ටක් ගාලා ස්වාමීන් වහන්සේ කිව්වා මේ හඳුනේ ඔය කෝපි ටික ඉහිරෙනවා. ඔබ වහන්සේ වක්කරන් යනවා. එහෙමම පැත්තකින් තියලා කෝපි කෝප්පෙයි කෝපි මේ පුරෝපුවන ජොග්ගුවයි ස්වාමීන් වහන්සේ තාම අවංක සෞම්‍ය ලීලාවෙන් කිව්වා මහත්තයාගේ තිතිරලා යනවා වැඩි. එහෙනම් ওই ටික පැත්තකින් තියලා වාඩි වෙන්න කියලා. ඔය තමයි කතා.
ඉතින් මේ අපි සත්‍යයක් හොයනකොට නැත්තම් අපි විමුක්තියක් හොයනකොට සාමාන්‍යයෙන් ඕන කෙනෙක් උත්සාහ කරන්නේ තමන් දන්න සීමාවෙන් යමක් උළුපන්න. ඒකට හැමෝම කැමතියි මොකද අන්තිමට ඒකෙන් දෙයක් ලැබෙනවා. ඉතින් මට තේරුණා කියන එක. ඉතින් මහාචාර්ය පට්ටම පැත්තකින් තියන්න කියවක තමයි අර හාමුදුරුවෝ කෝපි කෝපේ උතුරලා යනකම් ඒ කෝපි වක් කරලා පෙන්වන්නේ. ඒ අර්ථේ මහාචාර්යතුමාට තේරුණා. අන්තිමට මහාචාර්යතුමා තේරුම් ගත්තා තමන්ගේ තියෙන මේ අර මහාන් තත්ත්වකම නැත්තම් ඒ තියෙන තමන්ගේ දැනුම මේකට ලොකු අවියක් නෙමේ සත්‍යයට කියන එක. නිදහසේ මේක ශ්‍රවණය කළ යුතුයි නැත්නම් නිදහසේ මේ සත්‍ය සෙවිය යුතුයි කියන එක තමයි එතුමා තේරුම් ගත්තේ. සහ එතන හොඳ තැනක් තියෙනවා. අපි සෑහෙන ලොකු බරක් ඔළුවේ තියාගෙන විවිධ දේවල් වලට මනස මෙහෙයවින් සත්‍යයක් හොයනවා කියලා අපි කරන වෑයමම තව තවත් අපිව ස්ට්‍රෙස් කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ කියන්නේ අර තියෙන ගොඩට තවත් එකක් දාගෙන. ඒතර මේකේ ප්‍රධානම විය යුත්තේ තමන් ඇත්තටම සැනසීමක් හොයනවා නම් දැන්ට තියෙන බර පැත්තකින් තියෙන එක. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම කැලතන වීදුරුවක් දුන්නොත් අතර ඕක නිශ්චල කරලා දෙන්න කියලා අපි අතේ කොච්චර තියන් හිටියත් ඕක නිශ්චල වෙන්නේ නැහැ. ඉතාලම ඉක්මනට කළ යුත්තේ වීරයක් අරගෙන පැත්තකින් කෝපේ තියෙන එක. ඒ මට්ටමෙන්ම නිශ්චල වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මම මේකෙදි හැමෝටම තේරෙන මට්ටමට මූලික කාරණා ටිකක් මම මතක් කරන්නම්. හැමෝටම අර්ථයක් උළුප ගන්න සහ දැනුමක් වැඩි වෙන්න සහ අවබෝධයක් වෙනස පාරක් කපා ගන්න මම යම්කිසි කොටසක් මතක් කරන්නම්. ඒ කොටසත් එක්ක අපේ කාරණාව අරගෙන යමු. එහෙම යනකොට තියෙන ප්‍රශ්න අර අපේ සහෝදර මතක් කළා වගේ අපි Q&A එකේදී ගමු. ඒකදී ඕනම ප්‍රශ්නයක් විවෘත වහන්න ඒක කිසි ගැටලුවක් නැහැ. කිනේට අදහසක් ඉදිරිපත් කරන්න තිබොත් ඒක ඉදිරිපත් කරන්න. මොකද අපි තමයි සියල්ල දන්නේ කියලා එකක් මේක නැහැ. මොකද අපිට වඩා අතිශය ප්‍රබුද්ධ ඒ වගේම අතිශය බුද්ධියක් තියෙන ඥානයක් තියෙන සත්පුරුෂය ඕනතරම් ඕනතරක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ එක එක වේසෙන් ඉන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා අපි හැමෝගෙම මේ මතයට සමන් යොමු කරනවා කියන අර්ථයෙන් අපේ සාකච්ඡාව මෙහෙවමු. ඒ වෙනුවෙන් මම කෙටි සටහන් කීපයක් තියෙනවා. මම ඒ ටිකත් එක්ක අපේ සාකච්ඡාවට ගන්නම්. හොඳයි අපි මෙහෙම ආරම්භයක් ගමු. ඒ කියන්නේ අපි හැමෝම පොඩි කාලේ ඉඳන් වැඩි වියටපත් වෙලා දැන් සියලු දෙනාම ඔය ඉන්න සහෝදර සහෝදරියෝ මම ඉතින් සමහරට ගුරු දෙමාපියරුත් ඇති මෙතන. ඒ සියලුම සීමාවල කටයුතු කරන වාසය කරන ජීවත් වෙන හැමෝගෙම මොනවා උඩින් කළත් උඩින් මොන විදිහට අපේ ජීවිතේ හැසිරෙව්වත් ඇතුලේ තියෙන අදහස ඇතුලේ තියෙන සන්දර්භය තමයි සතුටක් හොයාගන්නවා කියන එක. අර මහාචාර්යතුමාගේ තිබ්බ චින්තනයම තමයි තියෙන්නේ. එතකොට ඔය සතුට කියන එකේ සාමාන්‍ය භෞතික ලෝකයේ ඇතුලේ නැත්නම් අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ අපේ සෞඛ්‍ය නිවැරදිව තියාගන්න එක නැත්නම් ලෙඩ රෝග වලින් අඩු ජීවිතයක් තියාගන්න එක අපි හැමෝගෙම ප්‍රධාන සාධකයක් බවට වතලා තියෙනවා. ඒ හින්දා තමයි වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණු සහ ජනප්‍රිය ලෝකේ නම් යුරෝපියානු ජීවිතවල නම් වෛද්‍ය විද්‍යාව කියන්නේ වෙනම මේ මාකට් එකක් නැත්නම් වෙනම ලොකු වෙනද පොළක්. මොකද හැම මිනිසෙකටම මොනවා ලෙඩක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ සාමාන්‍ය මිනිස් සම්භවය පටන් ගත්ත දවස ඉඳන් මිනිස්සු දන්න තැන ඉඳන් අධ්‍යයත් වල පටන් අද ඉතාම නවීන තාක්ෂණික දියුණුවට වෛද්‍ය ශාස්ත්‍රය ගෙනලා දිනවා. ඒ එකක් ප්‍රමුඛ කරගෙන එකම දෙයක් අරමුණු කරගෙන ඒ තමයි මිනිසුන්ට දීර්ඝ ආයුෂයක් ලබා දෙන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා බලන්න. ඔන්නකොටම තමයි අර ආයුර්වේද කියාදී ආයු කියලා කියන්නේ දීර්ඝ ආයුෂ කියන එකටනේ. ඒ දීර්ඝ ආයුෂ ලැබීම පිළිබඳව යම්කිසි උසස් අවවාදයක් අනුශාසනාවක් තියෙනවා නම් අන්න එක තමයි ආයුර්වේද කියලා කියන්නේ. හරිද? ඉතින් මේකෙදී රෝගවලින් ගැලවීම පිණිස තමයි අපි අපේ තියෙන බොහෝ බහුතර දෙනාගේ වැඩිපුර අතමිටියේ තියෙන කාසි ටික වියදම් වෙන්නේ අද. ඒකට බලපාන ලොකු කාරණා රාශියක් තියෙනවා. ඉතින් මට මේකේ අද පොඩ්ඩක් ප්‍රමුඛ කරන්න ඕනේ අපේ ඉන්න පිරිසත් වෛද්‍ය ශිෂ්‍යෝ නිසා තමන්ගේ තියෙන ශේෂ්ත්‍රෙම මේක උළුප්පලා දෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ඒ හින්දා මම ඒකට කාරණාව ගත්තේ. මේකෙදී මම පාවිච්චි කරන සමහර මූලාශ්‍ර අපේ තියෙන ආසියාතික දැනුම් පද්ධතියෙම නෙමෙයි තියෙන්නේ. මොකද අපිට සමහරවිට යම්කිසි කාරණාවක් උළුප්පලා දෙනකොට යම්කිසි කාරණාවක් හේතු ගන්වන්න අපිට පාවිච්චි කරනවා ලෝකයේ සම්මතයි කියලා පිළිගත්ත යම්කිසි දත්ත පද්ධති. ඒ දත්ත පද්ධති වලට පොඩි ගරුත්වයක් තියලා තමයි අපිට ගන්න වෙන්නේ. මොකද එහෙමනොත් තමයි අපිට අර යුනිවර්සලි මේක අප්‍රෝච් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එහෙම අපි අපේ එකක් විතරක් සමහරවිට ගත්තොත් එහෙම ඒකේ සීමාව මදි වෙන්න පුළුවන්. හරිද? මම ඒ හින්දා එක එක විදිහෙන් සමහර මූලාශ්‍ර පාවිච්චි කරනවා. ඒකේ තියෙන අදහස විතරක් ගන්න. ඒකේ මූලාශ්‍රය කොහෙන්ද කියන එක එච්චර හිතන්න දෙයක් නැහැ. මොකද අදහස විතරයි ගන්න ඕනේ. හරි මේ ඔයගලන්ට තිරේ පේන්නේ ලෝකෙම පිළිගත්ත WHO නැත්නම් මේ World Health Organization එකේ මේ වෙනකොට බලංගු විදිහට පාවිච්චි කරලා තියෙන සෞඛ්‍ය කියන එක නිර්වචනය. ඔය සෞඛ්‍ය කියන එක නිර්වචනය කරලා තියෙන පිළිගන්න මේ දත්තය තමයි මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක බලන්න මේක අන්තර්ජාලය තියෙනවා. මේකේ පෙන්නන්නේ ඔකේ ඔය දෙවනි ඡේදය ගත්තා නම් Health is a state of complete physical, mental and social well-being. ඔන්න ඔය තුන. Physical, mental, social well-being කියන එක. සෞඛ්‍යනු පූර්ණ ශාරීරික මානසික හා සමාජීය යහපැවැත්ම මිස රෝගයක් හෝ දුර්වලතාවයක් නොමැතිවීම පමණක් නෙමෙයි. මම ඒක කිව්වේ සාමාන්‍යයෙන් අපි නිරෝගීකම නැත්තම් ලෙඩ රෝග කියලා ලෙඩ රෝගවෙන් වෙන්වීම කියලා අපි කතා කරන ලෙඩ රෝග කියලා අපි ගන්නේ ඔය සරලම දුර්වලතාවයක් නැත්නම් යම්කිසි අර අපිට තේරෙන මට්ටමේ ලෙඩක් විතරයි. හැබැයි අද වෙනකොට
අන්තර්ජාතික පිළිගත්ත මතය නැත්තං අදහස ඒ ඩිෆිනිෂන් එකේ තියෙන්නේ අපේ දින ශාරීරික වේදනාවක්ම නෙමෙයි ශාරීරික රෝගයක්ම නෙමෙයි මෙතන පෙන්නනවා කෙලින්ම ශාරීරික මානසික සහ අපි එච්චර හිතන්නේ නැති සමාජීය කියන මේ ස්වභාවයත් ශාරීරික මානසික සහ සමාජීය යහපැවැත්ම කියන එක. ඒ කියන්නේ කෙනෙක් නිරෝගී කියලා කෙනෙක් නිර්වචනයක් ගේනවා නම් එයා ශාරීරිකව මානසිකව සමාජීය කියන තුන් තැනම නිරෝගී වෙන්න ඕනේ. මෙතන මේක තේරුම් ගන්න අපි සාමාන්‍යයෙන් අපේ දර්ශනේ නැත්නම් අපේ දර්ශනපතේ අපි තියලා තියෙන්නේ නිරෝගීකම කියලා පොඩි තැනකට නම් ඒ චින්තනය අපේ පඩුයි තාම. يعني කෙනෙක් හිතන් ඉන්නවා නම් සරලවම මේ ඇඟපත නිරෝගීව තියාගන්න එක තමයි නිරෝගීකම. ඒක තමයි හෙල්ත් එක කියන එක. ඒක හරියන්නේ නැහැ. ඔය ආයුර්වේද වගේ concept එකක නැත්නම් ආයුර්වේද කියන මේ මූලාශ්‍රවල ඇත්තම ඔය මූලයේ බිහි වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? ආධ්‍යාත්මික නුවණ වඩපු සත්පුරුෂයෝගේ පිටිපස්සෙ ඉන්න හැමදෙසම. ඔය ආයුර්වේද වගේ දර්ශනයක. ඔය චරක සංහිතාව මම හිතන්නේ අපේ ආරම්භයේදී පිටිස මතක් කළා. ඒකේ පෙන්වනවානේ සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් තුනක් ජීවිතය සම්බන්ධව. ඒ ජීවිතය සම්බන්ධ පෙන්වන ප්‍රධාන කොටස් තුන පෙන්වන්නේ ශරීරය, මනස සහ ආත්මය කියලා තුනක් පෙන්වනවා. ඔය ආත්මය කියන කතාව වෙන්නේ මේ මොකද ඉන්දියා ඉතිහාසය ඇතුලේ ඔය අහං බ්‍රහ්මහාස්මී කියන ස්වභාවයට තමයි මිනිසුන්ගේ ආධ්‍යාත්මී අවසාන කියලා පෙන්වලා තිබෙන්නේ. يعني බ්‍රහ්මයා සමග එක්වීම නැත්නම් අර බ්‍රහ්මත්වයේ ළඟා කර ගැනීම නියුක්ති කියලා ඒක පෙන්වන්නේ. ඒ මට මතක ගන්න ඕනේ මේ තියෙන නිර්වචනය ඇතුලේ ඒ කියන්නේ මේ ආයුර්වේදය නැත්නම් නිරෝගීකම නැත්නම් ලෙඩ රෝග වලින් තොරවීම කියන නිර්වචනය අපි හුදෙක් අපේ තියෙන ඇඟපතර නතු කිරීම ප්‍රමාණවත් නැහැ කියලා මට කියන්න ඕනේ. ඒක තමයි ඔය WHO එකේ තියෙන මේ නිර්වචනය අදරුණවත් ගැලපෙනවා. මොකද ඒගොල්ලෝ සෑහෙන මේ පැතිකඩක් හිතලා ඒ නිර්වචනය ගෙනලා තිනවා කියන එකයි මගේ අදහස. හරි. අපි ඒකත් එක්ක අපි කොටසට පොඩක් අපි යන්. මෙන්න මේක. මම මෙන්න මේක තමයි මුලින්ම කිව්වේ. සාමාන්‍යයෙන් අපිට මේ නිරෝගීකම කියලා මතක් වෙච්ච ගමන් ගන්නේ ශාරීරික හැබෑවත්ම කියන විතරයි. ඒ කියන්නේ අපි මේ ඇඟ සලුව කියන ඔය ආයුර්වේද විද්‍යාවෙත් පෙන්නන පඨවි ආපෝ තේජෝ වායෝ සහ අවකාශ කියන ওই පංච මහා භූතයන්ගේ රාශි වීමෙන් ශරීරය හැදිලා තිනවා කියලා මතක් කරන්නේ. ඉතින් ඒ කොටස තමයි අපි බොහෝ දුරට නිරෝගීකම තියන්න උත්සාහ කරන්නේ. ඒක කළ යුතුයි. මොකද ඒක තමයි ප්‍රධානම සාධකය. කෙනෙක් මේ ශාරීරික නිරෝගී වුණොත් තමයි ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේකේ තේරුම් ගත යුතුයි මේ ශාරීරික යහපැවැත්ම වගේම කෙනෙක්ට සමාජීය යහපැවැත්ම කියන එකත් අත්‍යවශ්‍යයි කියන එක. මේ යහපැවැත්ම වල දෙක නැත්තම් මේ නිරෝගී ලාභය ලබන්න නම් අනිවාර්යයෙන්ම මානසික යහපැවැත්ම තියෙන්න ඕනේ. බෑ. දැන් මම මෙතනින් එහාට පොඩි කාරණාවක් ගේනවා. මේ අපි අර මම කියපු නිර්වචනය අනුව ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම නිරෝගීකම කියන එක තමයි අපි කතා කරේ දැන් අපි ප්‍රධාන මාතෘකාව හැටියට. මේකේ තියෙන තව පොඩි තැනක් තියෙනවා අපිට අහු නොවෙච්ච. ඒ කොටස තමයි මම හිතන්නේ අපේ සියලු දෙනාගේම මේ එකමුතුවෙන් අපිට මේ සාකච්ඡාව ආරම්භ කරන්නත් මූලික වෙච්ච තැන. ඒක තමයි මම මෙන්න මෙහෙම උදාහරණකින් මේක පෙන්නන්න ඕගලන්ට. මේ තියෙන්නේ බුදුපියන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරපු ආදීනව සංඥාව සම්බන්ධව තියෙන මූලාශය. මේක ගිහිල්ලා බලන්න අන්තර්ජාලයේ ත්‍රිපිටකය ආද පරිශීලනය කරන්න පුළුවන්. ඕගොල්ලෝ ගිහිල්ලා පරිශීලනය කරලා පොඩ්ඩක් බලන්න මේ තියෙන ගිරිමාන සූත්‍රය. මෙන්න මේ ටික මම හිතනවා අපේ සියලු සහෝදර සහෝදරයන්ට සහ මේ ගුරු බෞතුන් ඉන්න කාටුණත් මේක හුඟක් පුරුදුයි කියන එක මේ තියෙන ලෙඩ රෝග සම්බන්ධ සිද්ධිය. මෙන්න මේක පෙන්වනවා ඉදානන්ද බික්කු අරඤ්ඤගතව රුක්කමුලගතව ශුඤ්ඤාකරගතව අයිතිපටි සංචික්කති. මෙන්න මෙතන ඉතින්. බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. කියන්නේ දුක් රාශියකින් ආදීනව රාශියකින් බහුලයි කය කියන එක. හරිද? ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධ උප්පඤ්ඤති. විවිධාකාර ආබාධ උපදිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. සෙයති ඉතින්. කෙසේද? චක්‍රෝගෝ, සෝතරෝගෝ, ගහනරෝගෝ, ජීවාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ, කන්නරෝගෝ, මුඛරෝගෝ, දන්තරෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චිරෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, රකසා, විතච්චිකා, ලෝහිත, පිත්ත, මදුමේහෝ, අංසා, පිළිකා, බගන්දලා, පිත්ත සමුට්ටාන ආබාධ, සෙම්ම සමුට්ටාන ආබාධ, වා සමුට්ටාන ආබාධ. ඔය වාපිත් සෙම් කියන කතාව මම අපි හැමෝටම හුරුපුරුදු තැනක්. ඒක මේ බුදුපියන් වහන්සේ පෙන්නපු රෝගවල එක කෑල්ලකට විතරයි තියෙන්නේ. කියන්නේ මේ රෝග කියන ඒවා නිදාණය අතිශය සංකීර්ණ බුදුපියාණන් සෝක විස්තර කරලා දෙනවා. මේකේ මට මතකයට රෝගාබාධ ප්‍රධාන කුලක 48ක් විතර පෙන්වනවා ගන්නවා. මම මේකේ මේ විශේෂයෙන්ම මට පොඩ්ඩක් මේක හයිලයිට් කරලා පෙන්වන්න ඕන චටික මෙන්න මේක. කම්ම විපාකජ ආබාධ කියන එකත් සීතං උන්නං jigajjā pipāsā uccāro passāvoti කියන මෙන්න මේ ටික. ඊටු ටික මේක අදාළ නැහැ නෙමෙයි මෙතනින් මේක මගේ මට මතක් කරන්න ඕන කාරණා උල්පන්න පුළුවන් මෙතන ඉක්මනට. නිකන් හොඳට හිතන්න අපි අර ඉස්සෙල්ලා කතා කරපු මෙන්න මේ සිද්ධියේදී ඔය ශාරීරික යහපැවැත්ම කියන එක නැත්තම් නිරෝගීකම කියලා ගන්නවා අපි ශාරීරියේ යහපැවැත්ම නැත්තම් ශාරීරික නිරෝගීභාවය විතරක්. කවදාවත් ඔගොල්ලෝ හිතලා බලන්න සීතල උෂ්ණය, පිපාසාව, බඩගින්න, මලමුත්‍ර පිටවීම ඔන්න ඔය කාරණා ටික කිසිම බෙහෙතකින් නවත්වන්න පුළුවන්ද කියන එක. පැහැද? ඒකයි මම කියන්නේ මෙතන අපිට පේන සීමාවට වඩා නිරෝගීකම කියන එකේ වපසරිය වැඩි. පැහැද? මෙතන හොඳට තේරුම් ගන්න මේ ලෝකේ අර අපේ ජීවක බෙදතුමාගේ කතාවගුල හරලා දිනවනම් එතුමව
පරීක්ෂාවල් ලක් කරනකොට එතුමා දක්ෂයෙක්ද වෛද්‍ය විද්‍යාව කියලා පරීක්ෂාවල් ලක් කරනකොට ගුරුතුමා කියන්නේ මේ ලෝකේ කිසිම බෙහෙතකට ගන්න බැරි පැලෑටියක් තියෙනවා නම් ගේන්න කියලා. එතුමාට අන්තිමට ගේන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ අහනවා එහෙම දෙයක් තිබ්බද මේ බෙහෙතකට ගන්න බැරි දෙයක් කියලා. කියන්නේ උත්තරේ එහෙම දෙයක් නැහැ කියලා. හරිද? ඒකේ අනිත් පැත්තෙන් තේරුම් ගන්න, ඒ කියන්නේ අපිට රෝගවල සීමාවත් හිතා ගන්න බෑද? මේ කියන්නේ භෞතිකයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ ටික. හරිද? ඔකට තව මානසික ව්‍යාධි ටික එකතු වුනහම ඊට හපන් වෙනවා. හරිද? හරි. මම නැවත අපේ කාරණාවට එන්නම් මෙතන. හරි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න අර්ථයෙන් තමයි මම මේක මතක් කරේ. කර්ම විපාක වලින් ඇති වෙන ආබාධ වලට කිසිම ප්‍රතිකාරයක් ගන්න බෑ. කර්මයේ තියෙන වෙනස්කම නිසා යම් කිසි ලෙඩකට මුහුණ දුන්නොත් කවුරු හරි. ඒක නවත්තන්න කර්මයේ වෙනසකින්ම මිසක සාමාන්‍ය භෞතික සාධකකින් බෑ. පොඩි සමනයක් කරන්න පුළුවන් බව ඇත්ත. හැබැයි සදාකාලික සුවයක් ගන්න බෑ. ඔය ඔක්කොම ටික පැත්තකින් තියන්න. සීතල උණුසුම බඩගින්න පිපාසය මම ඉස්සෙල්ලා කිව්වාගේ මලමුත්‍ර පිටෙනවා කියන එක. මේ ලෝකෙ එදා මෙදා තුර කවුරු හරි මිනිස්සෙක් පහළ වුණා නම් කවුරු හරි සතෙක් පහළ වුණා නම් මේ තියෙන රෝග වලින් ගැලවෙන්න බෑ. මේක මම මතක් කරන්න ප්‍රධාන හේතුව මේකයි. අපි අද කතා කරන් ඉන්න අපි අද හිතලා තියෙන ලෙඩ රෝග කියලා හිතන් ඉන්න තැන රෝගී කියලා අපි හිතන් ඉන්න තැන් වල මේ කියන පිපාසාව බඩගින්න සීතල උෂ්ණය කියන එක අපි ගණන් ගන්නෑ. සමහරවිට මේක අද මුලින්ම දගෙන කෙනෙක් වුණා හිතන්න පුළුවන් සීතල උෂ්ණය බඩගින්න පිපාසාව කියන ඒවා හා මේ ලෙඩ රෝග වලට ගන්නවද හඳුනන්නේ කියන එක. එතනද ඒ මට්ටමින්ම ලෙඩ රෝග ගැන ගැඹුරක් මේකේ තියෙනවා. එහෙනම් හිතලා බලන්න අපි අද නිරෝගිමත් කියලා හිතන් ඉන්න සීමාව මීට වඩා පෘතුල වෙන්න ඕනේ නැද්ද කියන එක. ඒ මම කිව්වේ අපේ තියෙන සාමාන්‍ය දැනුම් පද්ධති වලින් සමහරවිට අලුත්ම නැත්තම් මේ ලෝකේ තියෙන අර හැංගිච්ච ස්වභාවය අල්ලන එක ලේසි වෙන්නේ නැහැ. බලන්න. ඒ අර්ථෙ මම මතක කරේ. හරි. දැන් මේ කතාවත් එක්ක අපිට මෙන්න මෙහෙම තැනකට එන්න පුළුවන්. ඒ තමයි මේකේ ඊට වඩා මෙන්න මේ මම ඉස්සෙල්ලා පෙන්නපු මේ ප්‍රසන්ටේෂන් එකේ ඊට වඩා තැනකට යන්න පුළුවන්. දැන් ඕගලන්ට හොඳට තේරෙනවා ශාරීරික යහපැවැත්ම කියන එක. ඒ කියන්නේ අපිට මේ දැනෙන අපිට මේ හොඳට දැනෙන ඇඟපතේ තියෙන වේදනා නැත්නම් ලෙඩ රෝග විතරක් නෙමෙයි මේ කතා කරන නිරෝගීකමට බලපාන එක. ඒ කියන්නේ ඒ ලෙඩ රෝග වලින් සුවපත් වීම නෙමෙයි මේකේ තැන. මොකද ශරීරයක් පවත්වන ඕනම කෙනෙක්ට මම අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රධාන ලෙඩ ටික නතර කරන්න බෑ. බඩගින්න පිපාසය නතර කරන්න බෑනේ. මලමුත්‍ර ඒ වගේ මාසූචි පිට වෙනේ නතර කරන්න බෑනේ. ඒ වගේම සීතල උෂ්ණේ නතර කරන්න බෑනේ. කර්මයෙන් එන විපාක නතර කරන්න බෑ. පැහැද? දැන් හොඳට තේරුම් ගන්න. ඕක ඔහොම වෙනකොට අපිට හිතන්න වෙනවා ඒ කියන ලෙඩ රෝග වලට කොහොමද හින්නම් නිරෝගීකමක් නැත්නම් ඖෂධයක් ලබන්නේ කියන එක. පැහැද? ඒකට එන්න කලින් මම කියන්නම් දැන් මේ අපි අර මුලින් කතා කරපු ඒ තියෙන අර්ථකතනයේ තියෙන දෝෂය දැන්. හරිද? මෙන්න මේක හොඳට බලන්න. හොඳට ඕගොල්ලෝ හිතලා බලන්න. තමන් නිරෝගිමත් නැත්නම් මම කියන්නේ අපිට තියෙන මේ භෞතික කයෙන් තමන් නිරෝගිමත් නැත්නම් يعني තමන්ට දැනෙන තමන්ට තේරෙන මට්ටමින් තමන්ට අපහසුතාවයකින් නම් ඉන්නේ. තමන්ටත් අමාරුයි තමන්ගේ වටේ ඉන්න පිරිසටත් අමාරුයි. හරිද? ඒ වගේම නිකන් හිතන්න තමන්ගේ ළඟපාත සහෝදරෙට ඥාති කෙනෙක්ට අම්මා තාත්තට අසනීපයක් වුණොත් ඒ අසනීපයේ තියෙන ස්වභාවය තමන්ටත් බලපානව නේද? ඒ තමන්ටත් බලපානවා. මෙතන තේරෙනවා මම මේ කියපු උපමා ටිකක් එහෙම මෙහෙම බැලුවොත් මේ කියන මානසික ශාරීරික සමාජීය කියන නිරෝගීතාවයන් වෙන වෙනම කැලි වලට ගැනීමට වඩා මේවා එකිනෙකට සම්බන්ධ කියලා තේරෙනවා. ඒ කොටස ඔන්න ඔය විදිහට තේරෙනවා නම් මෙන්න මේ ටික. මම ඔය සම්පූර්ණයෙන්ම මේක හකුලලා දැම්මේ මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ කවදාවත් කෙනෙක්ට ශරීරයේ තියෙන ලෙඩ රෝග 100% දුරු කරන්න බෑ. ඒකට මම ඉස්සෙල්ලා උපමාව මේ උත්තරේ පෙන්නුවා. ඒක දුරු කරන්න බෑ කියන්නේ ශාරීරික නිරෝගීතාවයේ 100% එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ කියන්නේ සමාජීය නිරෝගීතාවයේ 100% එන්නෙත් නැහැ. තමන්ගේ ශරීරයේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයේ කෙලින්ම තමන්ගේ මනසට බලපානවා. ඒ කියන්නේ මානසික යහපැවැත්ම කියන එක එතනින් හෙල්ලෙනවා. ඒ වගේම අනිත් පැත්තට හිතන්න. තමන්ගේ අංග කොච්චර නිරෝගී වුණත් තමන්ගේ මනස දුකයි නම් තමන්ගේ මනස ඊටාම පහත් මට්ටමින් දුක්ඛදායකව නම් තියෙන්නේ ඒ මට්ටමින්ම තමන්ට ශරීරය හරියට පාලනය කරගන්න වෙන්නේ නැහැ. පැත්තක වැටිලා උහේ නිදාගෙන අපිට සමහරවිට ජීවිතේ මුණ දෙන අන්දකේම අපිට හු වෙනවනේ. ඒක එහෙම නෝර අනිත් පැත්තට උදේන්නේ. සමාජයටත් ඕක බලපන්. එයි දැන් මම පැත්තවල හිටියොත් එහෙම අපේ අම්මට තාත්තට නංගිට මල්ලට ඉන්න යාළුවන්ට ඔක්කොම බලපන්. ඒ වගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ වටපිටාව ඉන්න පිරිසට ඕ වගේ වැඩක් වුණොත් මටත් ඒක බලපානවා. ඒකෙන් අනිත් පැත්තට මනසටත් ඕක බලපානවා. තේරෙනවද? හොඳට තේරුම් ගන්න. මේ පෙන්නපු නිර්වචනේ සම්පූර්ණ නැහැ. කෙනෙක් කියනවනේ නිරෝගීකම කියන්නේ ශාරීරික මානසික ඒ වගේම සමාජීය යහපැවැත්ම විතරයි කියලා. ඒක සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇයි මේක කවදා තෘප්ත කරලා ඉවර කරන්න බෑ? බලන්න. ඒකයි මෙන්න මේ සංකේතය මම දාන්න මුල් කරේ. මෙතනින් අනන්තයි කියන්නේ. කියන්නේ මේ වංග ගිරියක් මේක. මේ කවදාවත් මේ කියන පිලර්ස් තුනෙන් එක පිලර් එකක්වත් සන්තුෂ්ට කරන්න බෑ. බලන්න. කෙනෙක් හිතන් හිටියනම් මානසික නිදහසක් තිබ්බනම් මේ ඔක්කොම හරි කියලා මානසිකව නිදහස් වෙන්න ලේසි වෙන්නේ නැහැ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිහෙක් ජීවත් වෙනකම් සීතල උෂ්ණය ඒ වගේම සාපවස නැත්තම් බඩගින්න පිපාසය කියන එකෙන් ගැලවෙන්න බෑනේ. ඒතර මානසික දාහයක් එතන කොහොමද තරඳිනව? පැහැද?
එහෙනම් මානසික සතුට කියන එක අපි අර ටික අයින් කරලා ගත්තොත් තියාගන්න පුළුවන්. يعني කන බොනේ වටික අපි අතහැරලා කතා කරොත් එහෙම ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි රෝගය කියන අර්ථකතනෙන් මම ඉස්සලා පෙන්නපු ගිරිමාන සූත්‍රයේ කතාව ගත්තා නම් මේ තුන තෘප්ත කරන්න බෑ කියලා තියෙනවා. තේරෙනවද? අඩු වැඩි වශයෙන් මිනිස්සු ඕකේ රවුම් ගහ ඉන්නේ. මේක එකම පාඩුව මේකයි. අපි අපිට හොයන්න පුළුවන් කාලේ අපිට ගවේෂණය කරන්න පුළුවන් කාලේ අපි මෙන්න මේ තියෙන කොටස් තුනේ හැපි හැපි ඉන්නව මිසක. ඊට එහා දෙනක අපි බලන්න දක්ෂතාවය නෑ. ඒකයි හැමදාම මේ අනන්ත වංගකිරියක අපි හරි හිර වෙන්නේ. හොඳට තේරුම් ගන්න මම මේ දාලා තියෙන මේ ඊතල මම මේ දාලා තියෙන්නේ එකිනෙකට මේක නූල් බෝල වගේ පැටලලා තියෙන කියලා පෙන්නන්න. පහද? ඒ හින්දා සාමාන්‍ය ලෝක ජීවත් වෙනකොට මානසික, ශාරීරික, සමාජීය යහපැවැත්ම කියන එක අතිශයින්ම වැදගත්. ඒක කළ යුතුමයි. ඒකේ තර්කයක් නැහැ. හැබැයි මේව කවදාවත් තෘප්ත කරන්න බෑ. එහෙමනම් අපිට දැන් අදහසක් එන්න ඕනේ. එහෙම තෘප්ත කරන්න බැරි නම් අපි දන්න සීමාවේ. එහෙම එකක් කොහොම හරි බලන්න නැත්නම් එහෙම තෘප්ත කිරීමක් කරන්න තැනක් තියනවාද කියන එක. කියන්නේ අපි මම මුලින්ම කතා කරේ අපි සාමාන්‍යයෙන් ගන්නේ ශාරීරික අහපැවුත්ම නිරෝගකම කියලානේ. හැබැයි දැන් අපි අර නිර්වචනය ගත්තට පස්සේ තේරෙනවානේ ශරීරය විතරක් නෙමෙයි මෙතන තන මානසිකත්වය සහ සමාජීය බලපෑමක් තියෙනවා කියන එක. දැන් ඒ තුනෙත් කවදාවත් තෘප්ත වෙන්නේ නැහැ කියන අදහස පොඩ්ඩක් ආව නම් අපිට වෙනවා දැන් පොඩි තීරණයකට එන්න. මීට වඩා දෙයක් තියෙනවද කියලා මේක බලන්න. හරි. අපි පොඩ්ඩක් යන් ඊළඟට. මෙන්න මේක තමයි මම ඉස්සලා පෙන්නපු දැනට ලෝකය පිළිගන්න සම්මතයි කියන නිර්වචනය සෞඛ්‍යයට. මම නැවත කිව්වොත් සමාජීය, ශාරීරික, මානසික කියන යහපැවුත්ම තමයි ලෝකයේ නිර්වචනය. යහපත් සෞඛ්‍යයක් කියන එකේ අර්ථය මොකක්ද කියලා කෙනෙක් ඇහුවා. මම කිව්වා අර මම ඉස්සලා පෙන්නපු ඩයග්‍රෑම් එකෙන්ම උගලට තේරුණා ඒ අර්ථය දැන් සීමා සහිත වෙනවා. කියන්නේ ඒක සර්ව සම්පූර්ණ නැහැ. මෙන්න මෙතනදී බුදුපියාණන් වහන්සේලාගේ තියෙන ඒ ඊටාම තීක්ෂණ නෝන අපිට පෙන්වන්න පුළුවන් තරම්. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධම්මපදයේ සුඛවග්ගය. මේ ගාතාව තියෙනවා හොයලා බලන්න. හුඟක් ජනප්‍රිය ගාතාවක් මේක. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං දරං. විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං කියන එක. ඔර නිහංග ටිකක් මනසින් මේක සංසන්දනය කරලා බලන්න වැඩි කියලා හිතනවා මේකේ. උඩ පෙන්නන්නේ ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම තමයි නිරෝගීකම කියලා. හරිද? පල්ලෙහා පෙන්නන ගාතාව ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං විශ්වාස පරමාඥාති නිබ්බාණං පරමසුඛං කියලා හතරක් පෙන්නනවා. දැන් ඔයාලට තේරෙනවා පල්ලෙහා ගාතාවේ එක ස්ටෙප් එකක් වැඩි කියලා. මම මේ තියෙන ගාතාවේ අතිශය ගැඹුරු අර්ථයක් තියෙනවා මාගන්ධි සූත්‍රයෙන් බැලුවොත් ඒකේ ලස්සනට ඔක පෙන්නනවා. මම නමුත් හැමෝටම තේරෙන විදිහට මම පොඩ්ඩක් මේ මතක් කරන්න. ආරෝග්‍ය පරමාලාභ කියන්නේ නිරෝගීකම තමයි උතුම්ම ලාභය කියලා. අපි අර උඩ කතා කරපු නිර්වචනයට පොඩ්ඩක් සම්බන්ධ කරොත් ඕක ටිකක් සමාන කරලා ගන්න පුළුවන්. ශාරීරික යහපැවැත්මට, ශාරීරික සෞඛ්‍යයට. හරිද? සන්තුට්ටි පරමන්දනං කියලා මොකද කතා කරන්නේ? ඔය පෙන්නන්නේ මානසික නිදහස. පැහැදිලි. විශ්වාසා පරමාඥාති. මේ ලෝකයේ සමාජයක් එක්ක ජීවත් වෙනවා නම් තියෙන උන ප්‍රධානම මූලිකම ස්වභාවය තමයි විශ්වාසය. විශ්වාසයේ බිඳිච්ච තැන තේරුමක් වෙන්නේ නැහැ සමාජයක් ජීවත් වෙලා. පහද අපි හැමෝම කටයුතු ගන්නේ අනිත් කෙනා එක්ක විශ්වාස නිසා. පහද අපි එකට එක නම් දානවා යාළුවා අම්මා තාත්තා නංගි මල්ලි කියලා නම් දාන බවත්. හැබැයි මූලික බැඳීම තියෙන විශ්වාසය. පහද දැන් මම ඉස්සෙල්ලා කිව්ව එක මම හිතන්නේ දැන් සන්තුෂ්ට වෙනවා නැත්නම් දැන් උක්ත වෙනවා. මොකද ලෝකයා කතා කරලා තියෙන්නේ ඇඟයි හිතයි සමාජය සම්බන්ධ විතරයි. හරිද? මේකෙත් හතරවෙනි තැන නිවන තමයි පරම සැපය කියන එක. ඔන්න ඕක තමයි අපි හැමෝටම අමතක වෙන මොකද්ද? ආධ්‍යාත්මික යහපැවැත්ම කියන එක. ශාරීරික, මානසික, සමාජීය කියන තුනට මේකේ දාන්න උන ප්‍රධාන එකක් තියෙනවා ආධ්‍යාත්මික හැබැයිම කියන්නේ. ඔන්න ඕක මිස් වෙලා තියෙනවා. පහද? ඒක මම කිව්වට ගණ්ණනවා සමහර දැනුම් පද්ධති වලින් මේ අර්ථ පෙන්වන්න. හැබැයි මේ දැනුම් පද්ධති වල තියෙන අඩුවක් පෙන්වන්නේ ඒක හරහාම තමයි ඉතින්. පහද? ඔන්න ඔය සිද්ධිය පොඩ්ඩක් තේරුම් ගත්තා නම් මෙන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් අපි ලෝකයා ජීවත් වෙන ව්‍යුහය. මම හරි ඉස්සලා පෙන්නපු සිද්ධිය. මේ අනන්තයමම දාලා තියෙන්නේ මේක ගැළවීමක් නෑ දැන්. අර ඉස්සෙල්ලා මං කියපු ගාථාවේ තිබ්බ නිබ්බාණං පරම සුඛං කියන එක තමයි අපිට අර්ථයක් ගන්න පුළුවන් දර්ශනීය කියන අර්ථය. ඒ කියන්නේ අපි මිනිස්සු හැටියට භෞතිකව සහ මානසිකව කොච්චර නිදහස් වෙන්න හැදුවත් එහෙම නිදහස් වෙන්න බෑ. ඒ නිදහස සීමා වෙනවා. ඒ කියන්නේ ඊට වඩා අපිට නිදු වෙනවා. ඒ කියන්නේ අපි කොහොම හරි හිර හැබැයි දර්ශනයක් නැත්තම් නිවන කියන දැක්ම නැත්තම් නිවීම කියන නුවණ කෙනෙක්ට තියෙනවනම් ඒ නුවණ මේ පල්ලෙහා තියෙන සම්පූර්ණ ක්‍රියාවලියම නියාමනය කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මානසික, ශාරීරික, සමාජීය කියන නිරෝගීකම ෂණිකව අලු කරලා දාන්න පුළුවන්. ඇයි? කවදාවත් ඕක තෘප්ත වෙන්නේ නැහැ. ඕක සම්පූර්ණ වංගකිරියක්. සම්පූර්ණ වටේ කැරකරගේ ඇතිච්ච නූල් බෝලයක් වගේ. හැබැයි මේ නූල් බෝලේ ලෙහන්ඩ ඕක ඇතුළේ නම් බෑ. ඒකට තමයි අර නිබ්බාණං පරමං සුඛං කියන එතනින් එන්න ඕනේ. පහද? ඒක තමයි මම අර උඩින් පොඩක් විශේෂ කරලා පෙන්නුවේ දර්ශනය කියලා. ඔය දර්ශනයට මම දාපු ඔය සිම්බල් එක මේ ඇහක් තියෙනවා කි. හරිද? ඔය ඇහක් දාන්න ප්‍රධාන හේතුව සියල්ලෙන් සියල්ල නිවැරදිව දකින්න නම් අපිට දැක්මක් ලැබෙන්න ඕනේ. ඒ දැක්මට ප්‍රධානම සංකේතයක් විදියට ගන්න වෙන්නේ ඇහ. මොකද ඇහැට පේන පරාසය අතිශය වැඩි. හරිද?
ඔකට බුදුපියාණන් වහන්සේ පෙන්නපු මේ අර්ථය නම් නිවැරදි දැකීම කියලා අපි අහලා තියෙනවා. ඔය සම්මාදිට්ඨිය කියලා. නැත්නම් ධම්මචක්කුම් උදපාදි කියලා අහලා තියෙනවා නම් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය එහෙම අහලා තියෙන කට්ටිය පරිශීලනය කරලා බලන්න. දහම් මැස කියන එක. ඒක තමයි මට මේක නිරූපණය කරගන්න ඕනේ. ඒතර ඔයගලන්ට මට මේක කියන්න ඕනේ සමරයිස් කරලා. උන්වෙන් දර්ශනයක් කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තියෙනවා නම් අන්නේ දර්ශනය හරහා කායික මානසික සමාජීය කියන නිරෝගීකමට කෙලින්ම රුකුල දෙනවා ඔය දින දර්ශනය. දර්ශනයකින් තොරව කෙනෙක් ඔය පල්ලෙහා තින තුන මොන විදිහට හැරෙව්වත් මොන විදිහට කරකෙව්වත් මොන විදිහට මේ නියාමනය කරන්න ගත්තත් කන්ට්‍රෝල් කරන්න ගත්තත් ඒක කරන්න වෙන්නේ නැහැ. බලන්න ඒ මං ඉස්සලා කිව්වේ ඔය උඩ තියෙන හතරවෙනි ප්‍රධාන මූල අංගයේ මෙතනට යෙදෙන්නේ නැතුව පල්ලෙහා ඒවා අපි සෙටල් කරන්න ගියාට කවදාවත් සෙටල්ලා ඉවර වෙන්නේ නැහැ. බලන්න ඒකයි බුදුපියාණන් සමාද කරන්නේ අර මරණයෙන් තොරව මිනිස්සයාට කෙලවරක් මේ ලෝකේ නැහැ කියන එක. ඒ කියන්නේ මැරෙනවාමයි. තේරුණාද? අපි දීර්ඝායුෂයි කියලා කොච්චර කතා කරත් දීර්ඝායුෂත් ඉවර වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? ලෙඩ රෝග වලින් ගැලවීමක් වෙන්නේ නැහැ දර්ශනකින් තොරව. බලන්න. ওই දර්ශනෙට කියන හොඳ වචනයක් තියෙනවා. ඒකට කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මේ ෆිලොසොෆි කියලා. ෆිලොසොෆි කියන එකේ මම හිතන ග්‍රීක ආභාෂිකයෙන් කැඩෙන්නේ ෆිලොසොෆියා කියලා. ඒක කියන්නේ මේ ප්‍රඥාවයි ආදරයයි කියන එක. ඒ දිමන මම කියන ප්‍රධාන හේතුව අපි දර්ශනයකට එනවා නම් අපි දර්ශනයක් හොයනවා නම් මේ සමස්ත වංකගිරියෙන් ගැලවෙන්න විදියක් හොයනවා නම් ඒ කෙනාට මූලිකව මොකක්ද වෙන්න ඕනේ? නුවණක් තියෙන්නත් ඕනේ. ඒ වගේම ඒ නුවණ පාවිච්චි කරන්න සංයමයක් තියෙන්නත් ඕනේ. අපිට උනා වචනයක් ගන්න බලමුකොට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන. පහද. ඒ දෙක තියෙන්න ඕනේ. දැන් ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් ප්‍රධානම ප්‍රශ්නේ මම උත්තරය දෙන්නම්. මොකද මම මේ කාරණාව කිව්වට පස්සේ ඕන කෙනෙක්ට එන අර්ථය තමයි හරි දැන් සෝයනාස දැන් ඔය කියන විදිහට ඔය පල්ලෙහා තුන අපිට වින් කරන්න බැයි නා. ඔකෙන් ගැලවීමකුත් නැත්තම්. දර්ශනයකින්ම නම් මේකෙන් අපිට යම්කිසි ගැලවීමක් විමුක්තියක් ලබන්න පුළුවන් වෙන්නේ දර්ශනයක් කොහොමද අපි හොයාගන්නේ කියන්නේ. හරිද? ඒකට මම මුල පාදලා මම ඔයාලට අවසාව දෙන්නම්. ඊට පස්සේ අපි සාකච්ඡා අපි ගමු. මෙන්න මේ කොටස. මෙතනින් කාලාම සූත්‍රය. මේකත් අන්තර්ජාලය තිනවා. ඔයාලා හොයලා බලන්න. මේකේ වෙන්නේ මේ ඔය කාලාම කියන ග්‍රාමයට එක එක ගුරු වෙනවා. එක එක ගුරුවරු ඇවිල්ලා එක එක විදිහ දර්ශන කියනවා. ඒකෙදි මේ ඉන්න පිරිසට පොඩි ප්‍රශ්නයක් වෙනවා. දැන් මොකද්ද හරි මොකද්ද වැරදි කියන එක. ඇයි හැමෝම කියන්නේ ඒක හරි කියලානේ. බුදුපියාණන් වහන්සේ ওই ගමට වැඩියට පස්සේ ওই කාලාම වැසියෝ ওই ප්‍රශ්නේ අහනවා. බුදුහාමුදුරනේ මෙහෙම එක එක කෙනා ගමට එනවා. ඒගොල්ලෝ එක එක මත පෙන්නනවා. ඒගොල්ලෝ ඒකම තමයි හරි කියලාත් කියනවා. බුදුහාමුදුරනේ අපිට මේක තේරුම් ගන්න විදිහක් නැහැ. හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. ඔන්න ඔකට දෙන උත්තරේ කෙනෙක්ට මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් කොහොමද දර්ශනයක් හොයන්නේ නැත්නම් කොහොමද දර්ශනයකට යොමු වෙන්නේ කියන ප්‍රශ්නේ ආව නම් ඒකට ඉතාම රුකුලක් වෙන න්‍යාය ටිකක් මෙකේ තියෙනවා. මේ මම ওই බුලට් පොයින්ට්ස් කරලා තියෙන මේ ටික මගේ මතක කරන හැමෝටම බුදුපියාණන් වහන්සේ මතක් කරේ නුඹලා අනුන් කියන දෙයක් අහලා ඒකම දරාගන්න එපා කියන එක. හරිද? ඊට පස්සේ වෙන්නනවා පරම්පරාවෙන් ආපු නිසා දරාගන්න එපා කියන එක. මෙය මෙසේ විය හැකිය. يعني මේක මෙහෙම වෙන්න පුළුවන් කියන එකෙන් දරාගන්න එපා කියනවා. ඊට පස්සේ අපගේ පිටක පාළිය යනු සමාන වේයයි ඒත් පිළිගන්න එපා කියනවා. ඒ කියන්නේ පෙළ පොත් විස්තර මොන හරි ලියලා තියෙන නෝට් කරලා තියෙන මොන හරි ඒවා තියෙනවා නම් ඒකෙනුත් එහෙම පිළිගන්න එපා කියනවා. හරිද? තර්කානුකූලයි. ඒ කියන්නේ මේ ආගියුමන්ට් එක මේ ආගියුමන්ට් එකට ඉතාම හොඳට උත්තර එනවා. තර්කයට ගෝචර වෙනවා. විතර්ක කරාම හොඳට ගැලපෙනවා. ඒත් එක පාට පිළිගන්න එපා කියනවා. හරිද? න්‍යායට අනුකූලයි. ඒ කියන්නේ යම් කිසි මූල ධර්මයක් නැත්නම් න්‍යාය ධර්මයක් තියෙනවා නම් ඒකට හරියට ගැලපුණා කියලාත් එකවර ගන්න එපා කියනවා. මොකද මම කියන්නේ මම මේ කතාවනේ දර්ශනයක් සම්බන්ධව නේද? මොකද බලන්න මම කියන්නේ දර්ශනීය සම්බන්ධ. මේ කාරණේ යහපතයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. කියන්නේ Tamanට තේරෙනවා මේ කියන එක නම් හොඳයි වගේ කියලා. ඒත් එහෙම ගන්න එපා කියලා කියන්නේ. අප නුවණින් තීරණය කොට ගන්නා ලද දෘෂ්ටියට සමානයිද? ඒ කියන්නේ දැන් අපි හැමෝටම තියෙනවනේ එක එක දෘෂ්ටි කෝණ, එක එක perceptions තියෙනවනේ අපි හැමෝටම. ඔය ඕකකට ගැලපෙනව නම්. يعني නිකන් හිතන්න මම සත්තු මරන්න කැමති කෙනෙක්. දැන් මට කවුරු හරි කියනවා සත්තු මරුවාම දිව්‍ය ලෝකේ යනවා. සත්තු මරුවාම මිනිස්සු ඕගලන්ට ගෞරව කරනවා. දැන් මගේ දෘෂ්ටියට ඔක් ගැලපෙනවනේ. ආ එහෙනම් ඒක හරිය නේද කියලා ගන්න එපා කියලා කියන්නේ. බලන්න. මේ මහානතමේ යහපත් කෙනෙක්. ඔහුගේ කීම පිළිගත යුතුයයි නොපිළිගව. ඒ කියන්නේ මේ ඉස්සරහා ඉන්න කවුරු ශ්‍රමණය තුමා හරි ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි දෙයක් කියනකොට ඒ කෙනා හරි හොඳයි කියන එකේ. ඒ කෙනා හරි හොඳයි කියන එකෙන් ඒ මතය නැත්තම් ඒ කියන දර්ශනයම පිළිගන්න ඕනේ කියලා මේ කියන්නේ. බලන්න. මේ ශ්‍රමණතමේ අපගේ ගුරු. ඒ කියන්නේ මේ ඉස්සරහා ඉන්න උතුමන් වහන්සේ නැත්තම් මේ ඉස්සරහා ඉන්න පුද්ගලයා අපගේ ගුරුවරයා. ගුරුවරයා කියලා ඒ ගුරුවරයා කියන තැනට ගෞරවයක් දීලා අර කියන මතය එක සැරේ පිළිගන්න කියලා මේ කියන්නේ. පැහැද. දැන් මෙතන මෙන්න මෙහෙමයි තන. මම මේ කතාව කිව්වට පස්සේ මේ සිද්ධාන්තවලදී එහෙම පිළිගන්න එපා කියලා අපේ මනස කෙලින්ම මොකද කරන්නේ? අපේ මනස කරන්නේ නොපිළිගව කියව ගමන් ප්‍රතික්ෂේප කිරීමට යන්නේ. මේ කියන්නේ එහෙම නෙමෙයි.
ප්‍රතික්ෂේප කරනකොටම අපි දන්නේ නැතුව අපේ මතය අපි ස්ථාවර කරලා ඉවරයි. පැහැද? ඇයි ඒ ඔයගොල්ලෝ දැන් මම මේ කියපු ටික අහලා යමක් පිළිගන්නේ නැත්තේමකෝ? මම දැන් කියපු එක පිළිගන්න. ඒක තේරෙනවද? එහෙම නෙමෙයි දැන් මෙතන සිද්ධිය. මේකේ මේකේ අර්ථය තමයි දර්ශනයක් හොයනකොට ඕනම දෙයක් අහනකොට දැනගන්නකොට හොයනකොට පිළිගැනීමෙන්ද සන්තුෂ්ට වෙන්න බෑ. ප්‍රතික්ෂේපයෙන් සන්තුෂ්ට වෙන්නත් බෑ. ඉතින් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. මධ්‍යස්තව විමසන්න ඕනේ. හරිද? මෙන්න මේකයි මේකේ තියෙන හොඳම කොටස. පිළිගැනීමෙනුත් ප්‍රතික්ෂේපෙනුත් තොර විමසීම කියන එක. ඒ කියන්නේ මධ්‍යස්තව තමන්ගේ මනස පුරුතුල කරලා මේ කිව්වේ මොන පදනමින්ද? මෙයාට මේකට අදහස ගෙනාවේ මොන පැත්තෙන්ද? මොකද්ද මූලාශ්‍රය? හොඳට විමර්ශනය කරන්න ඕනේ. අන්න එහෙම කරොත් තමයි අපි දන්න සීමාව අපේ මනස හොඳට පුරුතුල වෙන්නේ. හරිද? මනස පුරුතුල වෙනවා කියන්නේ අපේ චින්තන පරාසය හුඟක් දියුණු වෙනවා. එනේ ප්‍රඥාවට මූල වෙනවා. ප්‍රඥාව අවදිනවා කියන්නේ මොකද්ද? කෙලින්ම ශාරීරික, මානසික, සමාජීය චින්තනෙ ඉන්නේ ඊට පස්සේ. කෙලින්ම දර්ශනයකින් එන්නේ. දර්ශනිනකොට අර මං ඉස්සෙල්ලා පෙන්නපු ශාරීරික, මානසික, සමාජීය කියන සියලුම ලේයර්ස් ටික ඉතාම ලස්සනට සම්පූර්ණ වෙනවා. බලන්න. අන්න ඒ වගේ තැනක තමයි නිරෝගී භාවයේ උත්කෘෂ්ඨම පරමලාභය කියලා කියන්න පුළුවන් වෙන්නේ. අර මං ඉස්සෙල්ලා මතක් කරා වගේ ආරෝග්‍ය පරමලාභා කියන ඔය මම උක්ත කරපු මේ ඒ කෝට් එක එක තැනකදී මාගන්ධිය කියලා තරුණෙක් කැවිලා බුදුහාමරණට කියනවා ස්වාමිනී මේ අපේ වේද ග්‍රන්ථවලත් ඔය ආරෝග්‍ය පරමලාභ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇඟපතේ තියෙන රෝගීකම නේද කියලා. බුදුහාමරණ එතනදී මතක් කරනවා ඕක ඔබලා වැරදිට වටහාගත් අර්ථයක්. මාගන්ධි සූත්‍ර බලන්න. ඕක වැරදිට වටහාගත් අර්ථයක් ඔය පෙන්වන්නේ නිවීමටම දර්ශනයටම මුල් කරලා කියලා. ඒකම මතක් කරේ කෙනෙක් කායිකව, මානසිකව, සමාජීය මට්ටමේ නිරෝගී වෙන්නවා කියලා හිතන ඉන්නවනම් ඕක හීනයක් වෙන්නේ නැහැ කතාවක්. හැමදාම මුක්කු තියතිය පැලැස්තර බැඳම තමයි ඉඳෙන්නේ. ගැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ තුවාලේ සනීප වෙන්නේ නැහැ. ඒක පැලැස්තර ඇලවීමක් විතරයි. දර්ශනයකින් තමන්ගේ ජීවිතය ඒකාලුක කරගත්තොත්, දර්ශනයක් තමන්ගේ ජීවිතයට ළඟා කරගත්තොත් අන්න එයා දක්ෂයෙක් වෙනවා. අර කියන නිරෝගීකමේ උත්කෘෂ්ඨම පරමලාභය ලබන. ඒ වෙනුවෙන් තමයි සත්‍ය සෙවීම වැදගත් වෙන්නේ. එහෙනම් තමයි හැමෝටම අර අපිට හැමදාම මතක් කරන්න තියෙන්නේ පුළුවන් කාලේ බුදුහාඳුරු මතක් කරන වගේ කිස්රවුල් කළු කාලේ දෙයක් කියුවම තේරුම් ගන්න පුළුවන් කාලේ මනස මෙහෙवला හොයන්න පුළුවන් කාලේ ඕනම දෙයක් තර්ක කරලා විතර්ක කරලා සංවාද කරලා ප්‍රශ්න නගලා විමසලා සාකච්ඡාවට ගෙනල්ලා ඒ වෙනුවෙන් කාලේ කැප කරලා හොයන්න පුළුවන් කාලේ ඒ කාලේ අතාරින්න නැතුව ඒකට හොයන්න කියන්නේ ඕකට තමයි. ඉතින් මම හිතනවා මේ මට කියන්න ඕන මූලික කාරණා ටික ඕක හැමෝගෙම ඒ තියෙන චින්තනයේ අවදි වීම පිණිස සහ සත්‍යයක් හොයන පිණිස අත්ලක් වීම පිණිස සහ සත්‍යයක් හොයන්න ආසාවක් ඇති වීම නිසා මම මේක මතක් කරේ. ඒ අර්ථය ධර්මයේ ඔගොලු මනසේ තියාගෙන ජීවිතේට එකතු කරගෙන යහපත් මිනිසු විදිහට මේ ජීවිතේ යමක් කරන්න උත්සාහ කරන්න ඒ උත්සාහය ඇතුලේ දර්ශනයකින් තමයි ජීවිතේ ආලෝකමත් කරගන්න හැමෝම වෙරවිරිය තියන්න කියන එක මම මූලික කාරණා විදිහට මතක් කරලා අපි සාකච්ඡාවට යන් අපිට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපිට සාකච්ඡාව ගොඩනගා ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මයිදේ අපි විශේෂයෙන්ම මුලදී අපි මතක් කිරීම සිදුවලා ඔබට ප්‍රශ්න තිබෙනවා නම් රේසයි සංකේතන විදිහට කරපෝ මෙන්නත් මයික්‍රෝෆෝන් එක ඇතුලට ඉදිරි ප්‍රීමියම් එකට ගිහින් ඒ වගේම Facebook Twitter ඔස්සේ සහ තවත් YouTube channel ඔස්සේ කරන ප්‍රශ්නත් රේසයි සම්මන්සේ උත්තර ලබා දීම සහ සදිසදී දේශන සිදුවීම් එකට සහභාගී කර යුතුයි. මෙමයි දැන් ඔය ප්‍රශ්නේ මේ සිව්පස්සේ නැත්තම් ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන මූලිකම ප්‍රධානම අවශ්‍යතා හතරේ තියෙන අතිශය ප්‍රධාන කාරණාව කියන්නේ. ඒ කියන පිණ්ඩපාතය කියන්නේ. පිණ්ඩපාතය කියන්නේ ඒක සල්ලාර්ථය ගත්තොත් ඔයගොල්ලෝ දැකලා තියෙන පුළුවන් සමහරවිට ස්වාමීන් වහන්සේලා ඔය පාත්‍රය අරගෙන ගේන් ගෙට පිටිසු ගාවන්න දර්ශන. ඒකෙදී ස්වාමීන් වහන්සේලාට කිසිම කලින් නිශ්චයක් නැහැ මේ ගෙදරින් මට මේ දේ ලැබෙනවා කියන එක. අර ගෙදරින් මට මේක බෙදයි කියලා කිසිම නිමිත්තක් ගන්න බෑ. මොකද එහෙම සැලසුමකට යන්න බෑ. මොකද හැමදාම එකම පාරේ වඩිනවත් නෙමෙයි. ඒ කුසගින්න නිවා ගැනීම කියන එකම පරමාර්ථය වෙනුවෙන් විතරයි වඩින්නේ. ඒකට ලැබෙන ඕනම දෙයක් පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ පිණ්ඩපාත කියලා. පිණ්ඩපාත කියන්නේ නිකන් අර අහසින් වැටෙනවා වගේ පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මේකෙදි ඔය බුදුමහා ආනන්දසේ මතක් කරනවා මේ ප්‍රත්‍යවේක්ෂා කියලා කොටස. ඔය ප්‍රත්‍යවේක්ෂා වල පෙන්වන්නේ නේව දවාය, නම දාය, නමණ්ඩනාය, නවිභූෂණාය, යාවදේව ඉමස්ස කායස පිටියා යාපනාය, විහිං සුපරතියා බ්‍රහ්මචර්යානුග්ගාය,
ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං උපාදිසාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ චාති කියන ඔන්න තමයි පාළි කොටස. ඔකේ ඇත්තම පෙන්වන්නේ ආහාරය කියන එකේ ඇත්තටම කාර්යය මොකද්ද කියන එක. මං කියනනම් අපේ තියෙන ඔකේ තියෙන කාර්යය නෝන දේවල් වලට අපි ආහාර පාවිච්චි කරන්නේ කොහොමද කියලා තේරුම් ගත්තනම් ඊට ටික තේරුම් ගන්න පුළුවන්. අපි බොහෝ දුරට අපේ ආහාර පරිභෝජන අපි කරන්නේ ඇත්තටම කුසගින්න නිවා ගැනීමේ පරමාර්ථයටත් වඩා අර තියෙන රසය නැත්තම් ඒකේ තියෙන අර ආස්වාද භුක්තිය පිණිස තමයි. කියන්නේ අපි නිකන් හිතලා බලන දවස ඇතුළත අපි කොච්චර නිකන් කෑම කටේ තියාගෙන හපනවද කියන එක. හරිද? ඒ කියන්නේ අපේ ඇඟ අපි කොච්චර ඒක නිසා විඩාවටපත් කරනවද කියන එක. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට මේ යන්ත්‍රයට දේවල් දාලා. හොඳම දේ බත් මත. කියන්නේ අපි අනවශ්‍ය විදිහට කෑම කන එක නැත්තම් අර ප්‍රමාණික ඉක්මෝල කෑම ගන්න එකේ හොඳම ආධිනවේ තමයි කෑවට පස්සේ නිින්ද යන එක. ඒ මොකද කෑම ටික දිරවන්න ගියාම ඇඟේ ඉතාම දැඩි ශක්තියක් උඩට වැයෙනවා. ඒතර ස්වභාවයෙන්ම ඇඟ මොකද කරන්නේ? ශක්තිය අරකට යනකොට ඉතුරු ශක්තියින් ටික නතර කරනවා. ඒක හරියට මේ වගේ දැන් ඔගොල්ලෝ මේ මොබයිල් ෆෝන් පාවිච්චි කරනවා නම් අපි ඒක ඇප් එකක් දානකොට ඉතුරු ඇප් වලට දාන පවයක අඩු කරනවනේ. ඒතර ඇප් එක තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒ වගේ කුසගින්නට වැඩිපුර ඒ කියන්නේ ප්‍රමාණික ඉක්මෝල කෑහට පස්සේ මොකද වෙන්නේ? ඒක ජීර්ණය කරගන්න සෑහෙන ලොකු ශක්තියක් මේකට යනකොට අපේ මේ තියෙන ඉතුරු ඉන්ද්‍රිය ටික අප්‍රමුඛ කරනවා. ඒ කියන්නේ ඒකේ බලය අඩු කරනවා. ඒතර මොකද ස්වභාවයෙන්ම අදම් වෙනවා. ඒ කියන්නේ නිදිමත යනවා. තව කට්ටියට පේන්නේ ඒ කියන්නේ මම මේ වගේ කැම ජාති කණගෙන කියන එක. ඒකත් උකට තියෙන ප්‍රධාන අවුලක්. ඒ කියන්නේ කෑමෙන් කළ යුතු දේවල් අපි දන්නේ නැතිකම. කෑම කන්නේ මොකටද කියලා නොදන්න කමයි. ඊට පස්සේ අනිත් එක තමයි මේ අපේ ශාරීරිය වර්ධනය කරගන්න. ඒ කියන්නේ ශාරීරිය වර්ධනය කරගන්නවා කියලා මම මේ කියන්නේ මේ සාමාන්‍ය ශාරීරිය පවත් ගන්නවා කියන එක නෙමෙයි. ඒනි මාංශපේශී හදාගන්න සමහර තැන් උද්දීපනය කරගන්න අපි කියන්නේ ওই සමහරවල් බොඩි බිල්ඩින් වගේ තැන්වල ඒගොල්ලෝ ගන්න ආහාර අතිරේකයෙන් බලන්නකෝ. ඒක කෙලින්ම සාමාන්‍ය මිනිස්සේ ගන්න ආහාර වලට වඩා අතිශයම සංකීර්ණයි ආහාර ටික. හරිද? ඊට පස්සේ මේ මදේ පිණිස කියන එක කියන්නේ මේ මත් වීමට නිකන් ඒක මම මෙහෙම අදහසක් කිව්වොත් මේ මත් වෙනවා කියලා මම අදහස් කරන්නේ කාමයේ පැත්තෙන්. ඒ කියන්නේ අපිට වර්ගය ආභෝග කරගැනීමේ ආසාව තියෙනවා නම් ගොඩක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ භෞතික ලෝකය තුල රජ වෙලා ඉන්න කැමැත්ත තියෙන බහුතරයට කෑම කියන්නේ කෙලින්ම සම්පූර්ණ කාමයක්. කෑම විදිහට පරිහරණය කිරීමත් කෑම කාමක ස්වභාවයෙන් පරිහරණය කිරීමත් කියන දෙක. අපි කියන්නේ සමහරවිට ඔය අමරතාවල හැම පෙරේතෝ වගේ ගන්න එපා කියලා. ඒ කියන්නේ ඇත්තටම කෑමක් නෙමෙයි ආර තියෙන අර පෙරේතකමක් ලෝකෙට තියෙන. හරිද? ඒ නිසා තමයි අද වෙනකොට මේ ආහාර ජාලය ගත්තාම අතිශය සංකීර්ණ සහ අර අපි කියන්නේ ඉන්ස්ටන්ට් ෆුඩ්ස් කියන එක. ඒ කියන්නේ අතිශය ඉක්මනින් කෑම හොයාගන්න පුළුවන් විදිහ අවිලා තියෙන්නේ. යම්සේ ආහාර හොයාගැනීම ඉක්මන්ද ඒ මට්ටමට ඉක්මනින්ම ලැබෙනවා. තේරෙනවද? අතිශය ඉක්මන් ආහාරයක් තියෙනවා නම් ඒකේ ලැබවීමත් ඒ විදිහම තියෙනවා. ඒකෙම පැක් කරලා තියෙනවා. හරිද? දැන් කෙනෙක් තමන්ගේ ශරීරය වර්ධනය කරගන්න ශරීරයේ තැන් ඔප්පෝලා උලුප්පල පෙන්වන්න. ඒ අර්ථේ නැත්තම් මදේ පිණිස ඒ කියන්නේ අර යෞවන මදේට නැත්තම් වර්ගය ආභෝග කර ගැනීම වගේ තැනකින් ඒ වගේ අර ඒකට අතිශය මේ එක්ස්ට්‍රීම් වෙනවා කියන්නේ අන්තගාමීව නොයනවා නම් ඒ වගේ අන්තගාමීව යන මට්ටමින් නැත්තම් ඊට පස්සේ නටන්න ගයන්න වයන්න රඟන්න ඔය වගේ ඔය ලෝකේ තියෙන දේවල් වලට තමන්ගේ ජීවිතය පහසු කර ගැනීම පිණිස නෙමෙයි නම් ආහාර ගන්නෙ ඒ කෙනාට එකම දෙයයි ආහාරය ගැනීමට තියෙන හේතුව වෙන්නේ ඒ තමයි ගැලවීම පිණිස නවතීම් පිණිස නෙමෙයි. يعني සරලවම මම ඔක සමරයිස් කරලා කිව්වොත් ආහාර ගන්නෙ පැවැත්ම ස්ථාවර කරන්න නම්. يعني ආහාර අරගෙන අපි හිතන් ඉන්නේ හොඳට ජීවිතේ සතුටින් ඉන්නවා කියන එක නම් ඒ මට්ටමෙම අපේ ආහාර පරිභෝජනයේ තියෙන සීමා ටික අපි උල්ලංඝනය කරනවා. يعني අධි පරිභෝජනයට යනවමයි. ඔකේ අධි පරිභෝජනයේ භයානක බව ඇත්ත. ඔකේ අනිත් එක තමයි මොකද්ද? පරිභෝජනේ අඩු කරන එක. ඔන්න ඔකට තියෙන හොඳ වචන දෙයක් මේ කාමසුකල්ලි කාණියෝගේ සාත්කෙම තනියෝගේ කියන වචන දෙකක් ගත්තා නම් හරි. සමහර පිරිස අතිශයින්ම ඒකට ධර්මව බැඳිලා හින්නටම ඒකට කැමැත්තෙන් ඒක පරිභෝග කරනවා. සමහර පිරිස ඔක සම්පූර්ණයෙන්ම අතහැරලා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ පවත් ගන්නත් බැරි වෙන මට්ටමට ආහාර අතහැරලා දාලා ඉන්නවා. ඔය දෙකම අන්තගාමි. බලද? ඔකට බුදුහාමුදුරු කියනවා ওই වචනයක් මේ භෝජනේ මාත්‍රඥ වෙනවා කියන එක. ඔය ඤ කියන શબ્දය ඥාණය නැත්තම් නුවණ කියලා තැනට දෙන වචනයක්. විද්‍යාඥය කියලා කියන්නේ මොකද්ද? විද්‍යාව සම්බන්ධ නුවණක් තියනවා කියන එක. ඊයසේ ඔය විශේෂඥ කියලා කියන්නේ මොකද්ද? විශේෂ නුවණක් තියනවා කියන එක. පැහැදිලි. ඒ වගේ භෝජනම් හිච මත්තඤ්ඤු කියලා කියන බුදුහාමුදුර වචනයක්. ඒ කියන්නේ භෝජනේයි පමණ දන්නවා කියන එක. ඒකෙන් මම අදහස් කරන්නේ එක බත් පිඟානක් කෑවහම භෝජනේ මාත්‍රය දන්නවා කියන එක නෙවෙයි. මෙතන කියන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගන්නවා කියන එක විතරයි. ඒකෙදි මම වළඳන්නේ එක පාත්‍රයක් වෙන්න පුළුවන්. තව කෙනෙක් වළඳනවා වෙන්න පුළුවන් පාත්‍ර දෙකක්. ඒකෙන් පමණ මනින්න බෑ. මොකද කෙනා කෙනාට අනුරූපව ආහාර ගන්න උන සීමාව වෙනස්. බලන්න
ඒ හින්දා ලෝකේ තියෙන ඔක්කොම ස්කේල්ස් දර්ශන පෙන්වන්නේ මධ්‍යස්ථ මට්ටමන්නේ. يعني උස මෙච්චර නම් මේ මට්ටමට කණ්ඩෝනේ. හැබැයි කෙනා කෙනාට ආවේනිකව කෙනා කෙනාගේ ස්වභාවය මත ආහාර ප්‍රමාණය වෙනස් වෙනවා. ප්‍රමාණය නෙමෙයි මාත්‍රාඥ කියන්නේ. කෙනේ ඇඟට සරිලන ඇඟ පවත්ව ගන්න මේ ජීවිතය තබා ගන්න කිසි අපහසුකකින් තොරව තමන්ගේ විමුක්තිය හොයා ගන්න යම් කිසි ආහාර ප්‍රමාණයක් ඕන නම් අන්න ඒ ටික ගැනීමයි මේකේ මතක් කරන්නේ. ඔන්න ඔය සීමාව ඉක්මෙව්වොත් ඔය සීමාවෙන් කෙනෙක් ඉස්සරහට පැන්න කියන්නේම අනිවාර්යෙන් ළඩවලට අත වෙනවා වෙනවා. කාට මෙහෙමයි. කෙනෙක් හිතන් ඉන්නවා නම් කණ එක තමයි ප්‍රධාන කියලා. يعني කණ එකෙන් Tamanට සුවයක් සහනයක් ලැබෙනවා කියලා. ඒකේ අනිත් පැත්ත තමයි කවදා හරි ඒ කාපු ප්‍රමාණයට හරියන්න බෙහෙත් කන්න වෙනවා. ඒක අර කියද්දි කියන්නේ ආහාරය ගන්න බෙහෙත් සංඥාවෙන්. ආහාරය ගන්න ඖෂධ සංඥාවෙන්. ආහාරය ඖෂධ සංඥාවෙන් ගත්තේ නැත්නම් යම් දවසක් එනවා ඖෂධ වගේ يعني ආහාර ගත්තා වගේ ඖෂධ බොන්න වෙනවා. හරිද? බෙහෙතක් වගේ ආහාර ගන්න නැත්නම් ආහාර වගේ බෙහෙත් බොන්න වෙනවා යම් දවසක. හරිද? උඩ මම මුල ආශ්‍රය කරන ඕගොල්ලෝ හොයනවා නම් මේක මේ Nobel Prize එක දිනපු ව්‍යාපෘතියක් වුණා. Intermittent fasting කියලා මේ සංකල්පයක් ලෝකෙ දැන් තියෙනවා. ඒගොල්ලෝ පෙන්වන්නේ මේ ආහාරය පාලනය කරන විදිහ. කෙනෙක් දවසේ ඒක දින සාමාන්‍ය අදහස මගෙන පැය 8ක් හෝ පැය 6ක් ඇතුළත දවසේ ආහාර ටික ගත්තනම් ප්‍රමාණවත් කෙනෙක් කියන්නේ එතන. ඔක මේ අද වෙනකොට බටහිර නැත්තම් ඒ දැනුම් පද්ධතිය ප්‍රධාන වුණාට බුදුගණන්සේ ඒ කාලෙම උග මතක් කරලා තිනවා. ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් එක වේලාවකින් දවසට වරඳන්නේ. එක වෙලයි සාමාන්‍ය කෙනෙක් බුදුහාමුදුර මතක් කරන්නේ ඒකබත්තිකා රසදූපරතා විරතා කියලා. ඒකත් අද වෙනකොට උදේ දාණේ දවල් දාණේ වගේ තැනක ගත්තත් එතන තියෙන්නේ පැය 6ක 8ක කාලයක ඇතුළ පරාසය. ඒක ස්වාමීන් වහන්සේලාගේ සාමාන්‍ය ජීවන ස්වභාවය ඇතුළෙම මේ ලෝකේ ආහාරයක් ගන්න තියෙන සුදුසුම ක්‍රමයට ස්වාමීන් වහන්සේලා වදනවා. උන්වහන්සේලා 10 වලින් පස්සේ ආහාර ගන්න නැහැ නේ. ඒක සාමාන්‍ය ගිහි ජීවිතේ ඉන්න මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. මොකද එහෙම කරන්න එහෙම ඉන්න බෑ නේද කියන්නේ. හැබැයි ඒක තමයි ස්වභාවිකව අපේ මේ කය පවත් ගන්න තියෙන ලේසිම විදිය. සරලව හිතන්න වාහනයක් හොඳට දුවන්න ඕනේ කියලා. ඒකට දාන ඉන්ධනේ වැඩිපුර දැම්මොත් එහෙම දුවනවද කැඩෙනවද? කැඩෙනවනේ සර්. අඩුවෙන් දැම්මත් කැඩෙනවා. ප්‍රමාණයක් තියෙනවා මේ ඕනමකට. අපේ ඇඟ කියන්නේ යන්ත්‍රයක්. අපේ ඇඟ කියන්නේ ਸਰව සම්පූර්ණ යන්ත්‍රයක්. මේ යන්ත්‍රය නියාමනය කරන්න තියෙන මේ යන්ත්‍රයේ ගමන් කරන තියෙන එකම ඉන්ධනේ ආහාරය. ඔය ආහාරය පමණ ඉක්මවා ගත්තත් දෝසයි පමණ අඩුවෙන් ගත්තත් දෝසයි. අන්න එතන තමයි මාත්‍රඥ වෙන්න ඕනේ කියන්නේ. හරි ප්‍රමාණයේ සම්බන්ධ නුවණක් තියෙනවා නම් මේ යන්ත්‍රය කඩා ගන්න නැතුව හලා ගන්න නැතුව වේදනාව දෙන්නේ නැති වෙන්න සෑහෙන කාලයක් අරන් යන්න පුළුවන්. එහෙම නැතුනොත් එහෙම අඩුවෙන් ආහාර ගත්තත් මැරලා යනවා ඉක්මනට. වැඩිපුර ආහාර ගත්තත් මැරලා යනවා. එහෙනම් මේ අර සහෝදර මතක කළා වගේ ආහාර පරිභෝජනයේ තියෙන විෂමතාවය තමයි සියලුම රෝගවලට ප්‍රධානම තැන. ඒ කියන්නේ අපි ආහාර ජීර්ණ පද්ධතිය තමයි සියලු රෝගවලට මුල වගේම සියලු රෝග නිවාරණය කරන්න මුල තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තමයි. ඉතින් ආහාර ජීර්ණ පද්ධතිය ওই ප්‍රධාන හබ් එක වෙන්නේ තමන් කටට ඇතුළු කරගන්නේ මොකද්ද කියන තීරණේ මත. තමන් දාගන්නේ විසක් නම් බලාපොරොත්තු වෙන්න එපා සප. විසක් දාගත්තොත් අනිවාර්යෙන් ආබාධයක් එනවා. මේකට යහපත් හොඳ අපි කියන්නේ විස රහිත දෙයක්. විස රහිතයි කියලා මට එහෙම කියන්න බෑ. අද වෙනකොට විස අඩුයි කියලා තමයි මට කියන්නේ. විස අඩු දෙයක් දාගත්තොත් විස අඩු මට්ටමේ ලෙඩ රෝග ටිකක් හම්බේ. නැත්නම් වෙන්නේ හැමදාම එක තැන උත්පලලා ඉන්න තමයි. මොකද අනිවාර්යයෙන්ම මේ යන රටාව ගත්තොත් අපි සමස්ත ලෝකෙම විශ්ලේෂණය කළා ගත්තා. ආහාරවල තියෙන සංකූලතාව නිසා, ආහාරවල තියෙන විස ප්‍රමාණයේ වැඩි ස්වභාවය නිසා බොහෝ දුරට මිනිස්සු මැරෙන්නේ අපි කතා කරනවාගේ කොරෝනා අනම්මන වලින් නෙමෙයි. පිළිකා ඔය කියන ප්‍රධානම මට්ටමේ බොහෝ නෝන රෝග විශේෂම කිව්වාගේ ඒවෙන් බොහෝ දෙනා මිය යන්නේ ආහාරවල තියෙන සංකූලතාවය. එහෙනම් තමයි අද වෙනකොට මේ ලෝකය ඕගනික් ෆාමින් කියන එකට ගිහිල්ලා තියෙන්නේ. ඕගනික් නැත්නම් කාබනික වගාව අතිශය මිල අධිකයි අද වෙනකොට. බීජයක් නෙලා ගන්න තැන ඉඳන් කිසිම කෘතිම ප්‍රහොරක් ගහන්න නැතුව ගොවි කර්මාන්තය නැත්නම් ආහාර රටාව අද වෙනකොට ලෝකය මේ ඒ පැත්තට සංවර්ධනය කරන්න උත්සාහ කරනවා. ඒ කොච්චර සාර්ථක වේද කියන එක හිතන්න අමාරුයි. නමුත් ඒ පියවර අරගන්න ප්‍රධාන හේතුවත් හැමතරම මේ තියෙන විෂම පරිහරණය නිසා. ඒකට ඔකේ තියෙන පොඩක් ගැඹුරු කාරණාවට මම කිව්වොත් ආහාර සම්බන්ධ දැඩි ලොල්භාවයක් එන්නේ. ආහාරය සම්බන්ධ දැඩි ආසාවක් කැමැත්තක් සලෝගෙන නම් පෙරේතකමක් එන්නේ මොකක්ද නෙමෙයි. අපිට තේරෙන්නේ යම් දෙයක් සම්බන්ධව ඕනවට වඩා ආසාව, කැමැත්ත, ලෝභය, පෙරේතකම ඇති කරගත්තාම දුක් විඳින වෙන්නේ අපිටමයි කියන එක. ඒ කියන්නේ සරලවම කියනවා නම් දර්ශනයේ අඩුපාඩුව තියෙනවා. දර්ශනයක් තියෙන මනුස්සෙක් ආහාර ගන්නේ ජීවිතය පවත්වා ගනිමින් දර්ශනයේ කූටප්‍රාප්තිය පිණිස, විමුක්තිය පිණිස. දර්ශනයක් නැති පිරිස ආහාර ගන්නේ ජීවත් වීම පිණිස කියන තැනට නෙමෙයි. හරිද? සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ ආහාර ගන්න මිස ආහාර අරන් ජීවත් වෙනව නෙමෙයි. ඒ මොකද දර්ශනයේ තියෙන අඩුපාඩුව. තමන්ගේ මානසික වහල්කම කොච්චර භෞතික දේවල් වලට තියෙනවා කියන එක, තමන්ගේ තියෙන මේ මනසේ තියෙන වහල්කම කොච්චර මේ භෞතිකයට තියෙනවද කියන එක බලන්න හොඳ තැනක් තමන්ගේ තියෙන ආහාර පිඟාන.
මම නිකන් අදහසක් කියන්නේ. එනේ අපි දැඩි තමන්ට ආංකෝ බැලුවොත් තමන්ට තේරෙන්නේ තමන්ට කොච්චර පෙරේතකමක් තියෙනවද කියලා ඕනම දේ සම්බන්ධව. හරිද? එහෙම තමන්ට තේරෙනනම් මේ පරිභෝජනීය වැඩි, ඒ කියන්නේ අධි පරිභෝජනික තමන් ඉන්නවා කියන එක තමන් සොයන් හික්මිලා ඒ පරිභෝජන ටිකක් අඩු කරන්න. තමන්ට සැහැල්ලුව දැනි ඉතාම ඉක්මනට. එනේ රැයට කාලා නිදා ගන්නවා නම් එක දවසක් රැයට නොකා නිදාගෙන බලන්න උදෑසන අවදි වෙන එක ඉතාම සුමට වෙනවා. ඉතාම සැහැල්ලු වෙනවා. බලන්න. ඒක ප්‍රැක්ටිස් එකක් විතර කරලා බලන්න. මොකද ඕක අත්දැකීමෙන්ම ලබන්න පුළුවන් තරම්. බලන්න. මේකක්වත් ආයෙ අර නමට කිව්වට නිකන් මේ විශ්වාසකින් ගන්න ඕන දේවල් නෙමෙයි. ඕක ප්‍රැක්ටිස් කරලා බලන්න. ආහාර අඩු කරලා බලන්න. ප්‍රමාණයට විතර කරන් බලන්න. අතිරේක ආහාර ටික අයින් කරලා ඉතාම සැහැල්ලු ජීවිතය. නිරෝගීකම ඉතාම ඉහළින් තියෙනවා. ඒකට මට ජීවමාන සාක්ෂි දෙන්න පුළුවන් වුණ තරම්. ආරණ්‍ය වල වැඩ වාසය කරන ස්වාමීන් ගත්තත්, ඔය කැලෑවල සේනාසන වල ස්වාමීන් වහන්සේලා ගත්තත්, උන්වහන්සේලා පිණ්ඩපාතය පෙනෝ. ඊට පස්සේ ආයි ඒ පැය 24 ඒක වේලෙන් පස්සේ නෑ. ඔය ගිලම්පසක් නැත්තම් වතුර ටිකක් වළඳයි ඊට එහා නෑනේ. හැබැයි උන්වහන්සේලාට එහෙම ලෙඩක් කියලා නාමයක්වත් සමහරට නෑ. අපි අද ලෝකෙ තියෙන හොඳම ආහාර ගන්නවා කියලා ගත්ත මිනිස්සුත් හැමදාම අවසර මොනවා හරි පෙත්තක් බොනවා. ඒක අපරාධ. එහෙනම් මේ පුළුවන් තරම් කටපරිසම් කර ගැනීම තමන්ගේ ජීවිතේ නැත්තම් ආයු කාලය වැඩි දියුණු කර ගැනීමට මූලාශයක් වෙනවා. එහෙනම් තමයි මම හිතන්නේ ආයුර්වේද විද්‍යාව ගත්තත් සමහර බෙහෙත් හේත් කරනකොට මම හිතන්නේ බහුතර බෙහෙත් හේත්වලදී ආහාර කාණ්ඩ දිනව ගන්න මෙපා කියන. හොඳට බලන්න ඔගොල්ලෝ හොයලා ඒ වෛද්‍ය විද්‍යාව අනුකූලව ගන්න එපා කියන ආහාර තමයි අපි වැඩිපුරම කැමති ආහාර. තෙල් ඔය ගන්න එපා කියන. ඒ ගන්න එපා කියන්නේ මේ අපි එච්චරට අරන් තියෙන හින්දා. එහෙනම් බෙහෙතක් හේතක් නොගෙන පුළුවන් තරම් නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි තමයි කටපරිසම් කර ගැනීම. කටපරිසම් කරගත්තේ නැත්නම් ඉතින් කොහොමත් ලෙඩ රෝග වලට අත වෙනවා වෙනවා. මං හිතන ප්‍රවණතාවක් ඇති කියලා. එනන්දුනේ ප්‍රමාණවත් බම් කාලෝචිත ධර්ණව කම්පරිස් වල් කරේ. අන්දුනේ අපි මීලඟ ප්‍රශ්නෙත් මම වාසිය දෙන්න කරන්න. මේක නම් අකම්පිත YouTube channel එක හරහා ප්‍රේක්ෂකවක් කරපු ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ ශරීරයකට මනස ආත්ම විඥානය එකතු කරන අවස්ථාව ගැන බුදුදහමේ විස්තරමන ආචාර්ය පැහැදිලි කර දෙන්න පුළුවන්. ඔක මේ මහා තණ්හා සංගේ සූත්‍රයත් ඔකේ මතක් කරනවා සහ ඉන්දක සූත්‍රයත් මතක් කරනවා. ඉන්දක සූත්‍රයෙන් බුදුහාමුදුරු මතක් කරලා තිනවා මේ කලල රූපේ ඉඳන් කොහොමද ජීවිතේ පැඩෙන්නේ කියන එක. ඒක පරිශනය කරලා බලන්න, හොයලා බලන්න. ඔකේ මම පොඩක් මුලින්ම මෙහෙම එකක් කියන්න ඕනේ. අර මම මුලින්ම කිව්වාගේ මේ චරක මේ චරක අර ඒ මුලාශය මම අර මතක් කරේ මේ සාමාන්‍යයෙන් එකේ වෙන්නන්නේ චරක සංහිතාවේ මේ මනස ශරීරය ආත්මය කියලා තුනක් නෙවෙන්නනේ. දැන් අපි මේ කතා කරන වචන අපි හඳුනලා දුන්නේ නෙමෙයි මේ ලෝකේ පැවතිච්ච වචන. ධර්මානුකූලව නැත්තම් බුද්ධ ශාසනයට නැත්තම් ඔය අපි කතා කරන ෆිලොසොෆි එකට අනුව ආත්ම දෘෂ්ටිය කියන්නේ වැරදි දැක්මක්. එතකොට ඔය ආත්මයක් තමයි සැරිසරන්නේ කියන එකේ දෝෂයක් තියෙනවා. එහෙනම් මම සරල උදාහරණයක් කිව්වොත් එමෙ මිලින්ද ප්‍රශ්නේදී ඔය මිලින්ද රත්තුමා අහනවා නාගසේන හාමුදුරුවන්ගෙන් ස්වාමීනි මේ නැවත ඉපදෙන්නේ කවුද කියන එක. නැවත ඉපදෙන්නේ කවුද කියලා අහන්නේ. ඒ අහන ප්‍රශ්නය ඇතුළෙම පරාසය දිනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ මතයක් තිබිලා තියෙනවා මේ ඉන්න කෙනාම නැවත ඉපදෙනවා කියන එක. මේ ඉන්න කෙනාම වෙන ශරීරයක ඉපදෙනවා කියලා අර්ථයක් තියෙනවා. ඒක තමයි ගන්න අර එක මාත්මයක් දිගට යනවා කියන එක. අනිත් එක තමයි මේ ආත්මය මේ ජීවිතෙන් පස්සේ ඉවර වෙනවා කියන එක. ඔය දෙකම අර ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. හරිද? ඒ දෙකම වැරදි අදහසක්. හරිද? මම මේ ලාගන්නේ නැහැ ඔය ආත්ම දෘෂ්ටියේ තියෙන වැරද්ද පෙන්නන්න. ඕක ලෙහෙන්නේ පටිසමුපාද අර්ථයෙන්. ඒකට ඔගොල්ලෝ විමසීම කරන්න. මට මේ කියන්න ඕනේ එතන නාගසේන මහරහතන් වහන්සේ දෙන උත්තරේ දෙන්නේ චතුස්කෝටිකෙන්. එතන දෙන්නේ මමත් නොවේයි මම නොවෙත් නොවේයි කියන අර්ථයෙන්. අන්න ඒ දෘෂ්ටියෙන් බලන්න මමත් නොවේයි මම නොවෙත් නොවේයි කියද්දී ඉන්න කෙනා යනවා හෝ අලුතෙන් කෙනෙක් එනවා කියන දෘෂ්ටි දෙකට වදිනවා පාර. හරිද? ඔගේ හරිම නිර්වචනය ඉන්නේ හේතුඵල ධර්මයෙන් පරිසම්පාදේ. හරිද? ඒක ආත්මය කියන එක අර දිගටම යනවා හෝ තියෙන එක නැවතිලා අලුතෙන් තව එකක් එනවා වගේ තැනකින් හිතන් දෙපා එක වැරදි. හරිද? හැබැයි අර කිව්වා වගේ අපිට මේ ජීවේ සම්භාව්‍ය වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න අහනකොට අපිට ගන්න වෙනවා යම්කිසි විදිහක් මේකට. මේ පැහැදිලි කරලා දෙන්න. ඒකේ පෙන්වන්නේ මෙහිමයි. මව සහ පියාගේ එකතු වීම වෙන්න ඕනේ. يعني සංසර්ගේ නැත්තම් ඒ සංසේවණිය වෙන්න ඕනේ. ඒතර අම්මා උතුණී වෙලා ඉන්න ඕනේ. يعني අම්මා ගැප් ගන්න පුළුවන් මට්ටමේ ශක්්‍යතාවකින් ඉන්න ඕනේ. අපි වෛද්‍ය විද්‍යානුකූලව දන්නවා. يعني ඩිම්බය සහ ශුක්‍රාණු එකතු වෙන්න ඕනේ කියන එක. ඔය එකතු වීම නිකන් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි සාමාන්‍ය විද්‍යාවට අල්ලන්න බැරි තැන. කිසිම උපකරණයකට විඥාන ශක්තියක් අල්ලන්න ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවදාවත් භෞතිකයේ තියෙන අතිශය සියුම් කැලලක් ඇල්ලුවත් විඥානයේ කියන ශක්තිය මේ භෞතිකයේ තියෙන ඉතාම සියුම් මැටීරියල් එකකට වඩා සියුම්. එමන් කෙනෙක්ට කිව්වොත් එහෙම මේ තියෙන වාතය පුළුවන් නම් මොන හරි උපකරණයකට අල්ල පෙන්නන්න කියලා බෑනේ. සාමාන්‍ය අපි උපකරණ හිමර දක්ෂ නැහැ. හරිද? ඒ වගේ විඥානයේ කියන ස්වභාවය අර අපි කතා කරන්නේ අර පංච මහා භූතය කියලා.
ඕක පෙන්නන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. ඕකේ 6 වෙනි ධාතුවක් තියෙනවා විඤ්ඤාණ ධාතුව කියලා. ඔය විඤ්ඤාණ ධාතුව අල්ලන්න අමාරුයි. හරිද? විඤ්ඤාණ ධාතුව අල්ලන්න බෑ ඇත්තටම. ඒතර සාමාන්‍ය භෞතික විද්‍යාව නැත්නම් මේ අපි කතා කරන වෛද්‍ය විද්‍යාව කවදාත් ඔය විඤ්ඤාණය කියන එකට මූලිකත්වයක් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇහුවොත් එහෙම කොහොමද දරුවෙක් බිහි වෙන්නේ කියන එක ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? තාත්තගෙන් එන ශුක්‍රාණුවේ අම්මගෙන ඩිම්බය එකතු වුනහම හැදෙන යුක්තාණුව තමයි විකසණය වෙලා ඕක වෙන්නේ කියන එක. කොහොමද ඒක වෙන්නේ කියලා හිතුවම බොහෝ දුරට යන්නේ අහඹුවකින්. ඔයගෙ තනකට එන්නේ. මොකද අර විශ්සර ගන්න බෑ. බුදු පියාණන්සේ මතක් කරලා තිනවා. ශුක්‍රාණුවයි ඩිම්බය එකතු වෙනකොට එතනේ ආකර්ෂණ ශක්තිය හදන්නේ කොහොමද? අර තියෙන විඤ්ඤාණ ශක්තිය. කියන්නේ විඤ්ඤාණයක් බැසගත්තොත් තමයි යුක්තාණුවේ විකසණය පටන් ගන්න. විඤ්ඤාණයක එළඹීමක් නැති වුණොත් එහෙම අර සම්බන්ධින් වෙන්නේ නැහැ. එතන එහෙම තමයි. ඕකේ ළමෙක් නැත්තම් අලුත් ජීවියක් පෘථිවියට බිහි වෙනවා කියන තැන තියෙන අර අපිට සාමාන්‍ය පීවි හැඩ බලන්න බැරි ස්වභාවය. පීවි හැඩ බලන්න පුළුවන් අර අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් හරි මොනවා හරි විදිහකට අර කල්ලේ මූලික තැන ඉඳන්. හැබැයි ඒකත් මම දන්න විදිහට නම් ගැප් අරගෙන ටික කාලයක් යන්න ඕනේ ඒ ස්කෑන් එකත් බලන්න හරියට. හැබැයි අර නිකන් තෙල් බින්දුවක් තැන ඉඳන් බුදුහාමුදුරන්ගේ දේශනාව විස්තර වෙලා තියෙනවා. ඕක මෙහෙමයි, ඕක මේ උපනිෂද් වලත් ওই විස්තරය හැමෝම තියෙනවා. මම එකයි කිව්වේ දැන් ලෝකේ තියෙන සමහර කාරණා බුද්ධ ශාසනය විතරක් නෙමෙයි සමහර දඟල විස්තර කරලා තියෙනවා. ඒකයි මම අර මුලින්ම පෙන්නපු ඩයග්‍රෑම් එකේ පෙන්නුවේ මේ ශාරීරික, මානසික, සමාජීය කියන ව්‍යුහය මේ ලෝකේ පහළ වෙච්ච සියලුම දර්ශන වල විස්තර කරලා තියෙනවා. හැබැයි අර හතරවෙනි තැන තමයි බුදු පියාණන් වහන්සේ පෙන්නපු තැනින් ඊටාම ඉහළට එක පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ දර්ශනය කියන්නේ. බලන්න. ජීවේ සම්භවයේ අර වගේ එකක්. අදනාතුනේ බොහොම සාධාරණ පිළිතුරක් අපේක්ෂා කළ පිළිතුර එක ලැබෙන්නේ නැති මම කියන්නේ ඊළඟට තවත් ප්‍රශ්නයක් යොමු වී තිබෙනවා අපිට සූම් තාක්ෂණය හරහා ඒ විමසීම කරලා තියෙන්නේ ආන්දරුණේ කුෂ්ඨ රෝගී අර්ශස්ථාදී සුව කරන අපහසු රෝගී ඇති රෝගින් දකින්න රෝගී ඇති රෝගින් දකින්න ඔවුන් කළ කර්මයක් නිසා වෙන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ආන්දරුණේ ඔවුන් ඒ රෝගයෙන් මිදෙන්න බුදුදහමનો විශේෂ දේවල් තියෙනවා දෙවන කාරණාව එකවර භාවනාව වැනි දේවල් කරන්න ඔවුන්ගේ හිත නොසන්සුන් මේ කර්මජ රෝග නිසා. මෙමයි මම ඔකට උදාහරණයක් කියන්නම්. බුදු පියාණන් වහන්සේ දවසල ධර්මාන වැඩ වාසය කරන කාලේ මිනිසෙක් කෙනා. ඒ මිනිසට බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ මිනිසා ඉන්නේ කුසගින්නේ. ඒ හින්දා කන්න ටිකක් දෙන්න කියලා. බලද? ඒකම මතක් කරේ අපි සමාජීය මට්ටමින් අපේ තියෙන ශාරීරික ව්‍යුහයෙන් සහ අපේ මනස පැත්තෙන් අපි නිරෝගී නැත්තම් අපිට දර්ශනයක් හොයන්න කාලයක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔය අපි ඉන්න දැන් මේ එකතුලා ඉන්න පිරිසට සමාජීය ගැටලු තියෙනවා නะ. හරිද? දැන් මේ වෙලාවේ හොරු පයින්නෝ නම් ගෙදරට මේක අහන් ඉන්න බෑනේ. ඒ වගේ තමන්ගේ කය පණ නැත්තම් අතපය රිදෙනවා නම් ඒක තමයි වාඩිලා අහන්නත් බෑනේ. හොරු පයින්නෙත් නැහැ අතපය රිදෙන්නේ නැහැ. හැබැයි මනස අවුල් නම් ඉන්නේ මනස පීඩණයකට නම් ඉන්නේ. ඒ අහන්නත් බෑනේ මේක. ඒක සරලම කතාව. මේ වෙලාවේ මේ කියන දේ සවන් යමු කරලා අහන්න පුළුවන් කම ඉන්නේ කොහොමද? අර මම ඉස්සෙල්ලා පෙන්නපු ශාරීරික මානසික සමාජීය කියන ඒ නිදහස් භාවයේ තියෙන හින්දා. ඒ කියන්නේ ඒ නිරෝගීකම තියෙන හින්දා තරලෝ. හැබැයි මේ නිරෝගීකම తాවකාලිකයි. ඕන වෙලාවක අනිත් පැත්තට යන්න පුළුවන්. ඒ නිසා එකක් තේරුම් ගන්න ඔය ඉස්සෙල්ලා අහපු කුෂ්ඨ දද වගේ රෝග ඔකට හොඳම උදාහරණයක් මම කියනවා මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගයේ කතාව. එතුමා සෝතාපන්න ආරශාවක කියන දර්ශනයක් තිබ්බ සත්පුරුෂය. හැබැයි ඉපදුනේම හිතා ගන්න බැරි මට්ටමේ දරුණු කුෂ්ඨයක් එක්ක. ළඟපාතර කවුරුත් යන්නේ නැති මට්ටමෙන් අතිශය අප්‍රසන්නයිලු ඒ මනුස්සයගේ ස්වභාවය. හැබැයි ධර්මාභෝධයට උපනිෂය ආවනේ. ඒකට හොඳ මේ අතීත කතාවක් තියෙනවා. ඒකෙ වෙන්නේ අතීත කාලේ මේ 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 සුපරුද්ද කුෂ්ඨ රෝගියා කුමාරේ කරි සෙනවිතුමෙක්ගේ ස්වභාවයෙන් ඉපදුනා. කියන්නේ යා ඒ කාලේ ඒ තරුණයා සෙනවිතුමෙක් හෝ මේ රාජ්‍යට සම්බන්ධ කෙනෙක්. මේ කෙනා පාර යනකොට දැන් මම මේ පළඳගෙන ඉන්නවා වගේ මම මේ ඇඳගෙන ඉන්නවා වගේ මේ දුඹුරු පාට සිවුරක් නැත්නම් ඒ රෙදි කඩක් ඇඟේ සම්පූර්ණයෙන්ම වසාගත්ත හිස මුඩු කරපු ශ්‍රමණේ පාරේ වඩිනවා. මේ තරුණයා කරපු වැඩේ අර ශ්‍රමණයන් වහන්සේව දැකලා ඇහුවලු නුඹ ඔහොම මේ මුළු ඇඟම වසාගෙන යන්නේ ඇඟේ කුෂ්ඨයක් තියනවාද කියලා. එනේ ඔය කුෂ්ඨේ වහගෙනද යන්නේ කියලා අහලා තිනවා. ඒ අහපු දේ නිසා තමයි මතක් කරනවා මේ ජීවිතේ අර කර්ම විපාකය අනිත් පැත්තට ආවේ. එහෙම වෙන්න ප්‍රධාන බලවත්ම සාධකය වුණේ එදා එහෙම මේ තරුණයා අප්‍රසාදයේපත් කරේ නැත්තම් නිඳා කරේ පසේබුදු පියාණන් වහන්සේ නමකට. පින්ඩපාදේ වැඩම හිටු පසේබුදු පියාණන් වහන්සේ නමකට තමයි දන්නතෝ කරේ. නොදන්නවා කියලා ගින්දරැලුව කියලා නොපිච්චියන්නේ නෑනේ. ඒ වගේ නොදිනුවත් කමින් කළා කියලා විපාක ඇඩු නෑ. කුෂ්ඨ රෝගේ හැදෙන්නේ එහෙම. කර්ම විපාක තමයි බොහෝ දුරට ඔය සුව කළ නොහැකි කියන මට්ටමට බලපාන රෝග වලට හේතුව. මම ඒක තමයි අර ඉස්සෙල්ලා බලන්නේ රෝග ගැන විස්තරයේදී කම්ම විපාක ජාවාපාදා කියලා කොටසක් තියෙනවා කියලා. ඒවත් සුව කරන්න සාමාන්‍ය ලෝකෙ කිසිම එකක් දක්ෂ නැහැ. කර්මය අනිත් පැත්ත හරවන එකක් තමයි කරන්න තියෙන්නේ.
මේ ළඟදී අපේ මේ ලංකාවේ චිර ප්‍රසිද්ධ ලොකු සාමණේර නමක් උනාසගේ ජීවිත කතාව දාලා තිබ්බා මේ මුහුණු පොතේ. මම මේක කියවනකොට මට ඒ අදහස මතක් කරා නම් මෙතන හොඳයි කියලා තේරුණේ. උනාසයට ඒ කාලේ ධර්ම දේශනා කරනකොට ඉතාම ලොකු මේ ශ්වසන ආබාධයක් තිබ්බලු. ඒ කියන්නේ නෙබියුලයිස් කරන්න වෙනවලු, අර ඉන්හෙලර්ස් ගන්න වෙනවලු අතිශයම අමාරුයි කියලා කියනවා. මුල් කාලේ දේශනාව කළා, පැයක දේශනාව කරත් අතිශය අමාරුයි කියලා කියන්නේ. උනාසේ මේක තේරුම් අරගෙන උනාසේ හුඟක් මිනිසුන් උදව් කරා කියලා කියනවා. يعني ඉන්න මිනිසුන්ට ගෙවල් හදලා දීලා තිනවා, සෞඛ්‍ය උපකරණ ලබලා දීලා තිනවා, කරන්න තියෙන පරාර්ථ චර්යාව, දන් දීම, මිනිසුන්ට මෛත්‍රිය පැතිරීම වගේ ඉතාම යහපත් ගුණධර්ම දිගින් දිගටම වැඩුවා කියලා උනාසේ මතක් කරලා තිනවා. ඒකේ ආශ්චර්යය තමයි උනාසේ මතක් කරලා තිනවා. අද වෙනකොට කොච්චර දේශනා කළත් අර තියෙන වියසනේ, අර තියෙන අපහසු උනාසේ අද නැහැ කියලා. ඕක තමයි මෑත කාලේ තියෙන හොඳම සාක්ෂිය මට කියන්න. බුද්ධ කාලේ හොඳ තැනක් එනවා. මට මතක හැටියට අපේ මහරහතන් වහන්සේ නමක් උනාසේ කලින් හිටපු ගිහියදට වඩිනවා දානකට. දානකට වැඩිහම සහෝදරිය එන්නේ ඇලියට. කලින් ගිහි කාලේ නංගිනේ. ඊට පස්සේ අහනවා අම්මලගෙන් මේ නංගිකෝ කියලා. ඒතර කියනවා ස්වාමීනි නංගි අසනීපෙකින් පෙළෙනවා. එහිඳ එළියට එන්න කැමැත්තක් නැහැ කියලා. ඊට පස්සේ කොහමරි ස්වාමීන් වහන්සේ කියනවා කමක් නැහැ නංගිට එන්න කියන්න කියලා. ආවට පස්සේ අර වගේම රෝගයක් ඇති කියලා. නැගී රෝගයක් තියෙනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා තමන්ගේම තමන්ටම අයිති ධනයක් විපහදම් කරලා මහා සංඝය ආරමුණු කරලා දානයක් දෙන්න. මට මතක හිටෝක කියන්නේ ආවාසයක් පූජා කරන්න කියලා. එතුමිය තමන්ගේම තමන්ටම අයිති තමන්ගේම සන්තකයේ තිබ්බ මේ රත්තරන් ආභරණ වගේක් මුදල් බවට පත් කරලා, කහවණු බවට පත් කරලා සංඝයාණන් ආවාසයක් කරලා පූජා කරනවා. ඒ පූජා කිරීමත් එක්කම අර රෝගී සුව වෙනවා කියලා මතක කරගන්න. කර්ම විපාක වලින් එන ආබාධ සුව කරන්න නම් අපිට වෙනව මොකද්ද? කර්මයෙන්ම වැඩක් කරන්න. ආබාධයක් කියන්නේ මොකද්ද? ආබාධයි කියන්නේ මග වැහෙනවා කියන එකනේ. තමන්ට යන්න තියෙන එක පසුබඩ වෙනවා කියන එකනේ. ඒ කියන්නේ ඕකට අනිවාර්යයෙන්ම ප්‍රධාන හේතුවක් වෙන්න ඇති මොකද්ද? දරුණු රෝගයක් ඇති වෙලා තමන් අකර්මණ්‍ය වෙලා නම් අපිත් සසරේ මිනිසුන් අකර්මණ්‍ය කරපු දේවල් වලට අතහිත දීලා තියෙනවා. අපි අකර්මණ්‍ය කරලා තියෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ මේකයි. තමන් අද තමන්ට මේ වෙලා තියෙන දේ පන්නරයක් කරගෙන, තමන්ට ඇතිලා තියෙන ආබාධය පන්නරයක් කරගෙන මිනිසුන්ට යහපත, මිනිසුන්ව කර්මණ්‍ය කරන තැනට තමන්ට කරන්න තියෙන උදව් උපකාරය කරන එකයි කරන්න තියෙන්නේ. ඒකට දානය දෙන්න, සිල්වත් වෙන්න, හොඳට මනස සත්‍ය මොකද්ද කියන එක යොමු කරලා හොයන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්ව සුප්‍රමුද කුෂියෝගේ කතාව. ලොකු කුෂියක් තිබ්බා කියලා ධර්මාභෝධය ලබන්න බැරි කම නැහැ නේ. ඒ මිනිස්සේ අති දක්ෂයේ කොච්චර ලොකු රෝගයක් තිබ්බත් ඒ මිනිස්සේ යොමු කරගත්ත තමන්ගේ නුවණ අර දර්ශනයේ වෙස. ඒ දර්ශනය යොමු කරගත්ත කියන්නේ මොකද්ද? නැවත යාට කවදාවත් ශාරීරික ආබාධ දෙන්නෙත් නැහැ, මානසික ආබාධ වෙන්නෙත් නැහැ, සමාජීය ආබාධ දෙන්නෙත් නැහැ. ඉතින් ඔය අහපු ප්‍රශ්න මට දෙන්න ප්‍රධානම උත්තරේ දානීය පුරුදු කරන හොඳට දන් දෙන්න අතෑරලා. කෙනෙක් දන් දෙන්න හදවතින්ම, ඒ කියන්නේ මේ මිනිසුන්ට යහපතක්ම වෙන්න ඕනේ කියලා දෙන දන් දෙන්න කෙනෙක් අහන්න පුළුවන් හඳුනේ අපිට සල්ලි නැහැ, අපිට දෙන්න දෙයක් නැහැ. ඒකමක් නැහැ. හිනාව ප්‍රමාණවත්, වචනයක් කතා කරන ප්‍රමාණවත්, මිනිසුන්ට තරහකින්, වෛරයකින්, රෝදයකින් තොරව ආමන්ත්‍රණය පවා ලොකු දානයක්. සිනාමුසු මුහුණක් අවංකවම තියනවා නම් ලොකු දානයක්. සමහරවිට මිනිසෙට පොඩි තට්ටුවක් දාලා ඒ දෙන සල්ලුව ලොකු දානයක්. හරිද? ඒ වගේ තමන්ට පුළුවන් උපරිම දානය දෙන්න. හරිද? ඔක තවම තව ඉතාලම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දේ නම් දැන් ඔයගලට පොඩ්ඩක් හරි තේරුණා මම අර මුලින්ම පෙන්නපු උපමා උපහරණ ටික සහ ඒ කරපු graph එක. ඔයාලට තේරෙන්නේ නැති බුදු පියාණන් වහන්සේලා කියන්නේ ලේසි පහසු තමයි නෙමෙයි කියන එක. මේ ලෝකේ මිනිස්සු කොච්චර විමුක්තියක් හෙවොත් හොයන්න බැරි හැමෝටම pain නැති මට්ටමේ තිබිච්ච ඒ දර්ශනයකින් බුදු කෙනෙක් මතු කරලා තියෙනවා. ඒ මට්ටමේ බුදු පියාණන් වහන්සේලා ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි පූජා උපහාර සත්කාර සම්මාන ධර්මයන්ට යෝග්‍යයි, අතිශයම යෝග්‍යයි. අර පූජාජ පූජනියන් කියන තැන උපරිමයේ ඉන්නේ බුදු පියාණන් වහන්සේ. අරහන් කියලා කියන්නේ පිදීම් අතර අග්‍රදීම් පුදාන බුදු පියාණන් වහන්සේලා සූසුයි කියලා. ඒ වගේ ඒ අර්ථය පොඩ්ඩක් හරි තේරුණා නම් බුදු පියාණන් වහන්සේලාගේ ගුණයට මලක් පහනක් හරි පූජා කරන්න අමතක කරන්න එපා. මොකද එතකොට අපිට නිකම්ම තේරෙනවා බුදු පියාණන් වහන්සේලා මෙච්චර ගුණයක් තිබ්බා නම් අපිත් ඒ ගුණේ දරා ගන්න ඕනේ කියන එක. ඔන්න ඒ ගුණේ අපිට දරා ගන්න ඕනේ කියලා අවංක චිත්තයක් එනවා නම් ඒ මට්ටමින් මානික සහලු ලැබෙනවා. කායික වේදනාවත් යටපත් වෙනවා. එතකොට තමන්ට අර ප්‍රශ්නෙම කරා වගේ බණක් භාවනාවක් කරගන්න බෑ කියලා හිතනවා නේද? මානසික සහලු වෙනකොට කායදින වේදනාව යටපත් වෙනකොට ස්වභාවයෙන්ම භාවනා මානසික වලට ගේන්න ලේසි. එහෙම තමයි ඔය යටපත් කරන්න වෙන්නේ. බලන්න. කවුරු හිතන්න එපා අර උණක් හිඹිසාවක් තියෙනවා පැන්ඩෝල් දෙයක් බිලන දාගත්තට පස්සේ හොඳ වෙනවා වගේ හොඳ වෙන්නේ නැහැ. මොකද අපි කරගත්ත ඒ කර්මයේ තියෙන බරපතල හානියන් නිසානේ මෙච්චර මේක අර ස්ථාවරම අපිට රෝගයක් විතර එන්නේ කර්ම විපාක. ඒ හින්දා අපිට සෑහෙන මහන්සිලා දානීය සීලේ භාවනාව අමාරුවෙන් හරි පුරුදු කරන්න වෙනවා. මොකද අපි රෝදේ මේ පැත්තට කරකෙව්වා නම් අපිටම නෙවෙන්න නිපතර කරගන්න. මොකද දැන් රෝදේ මේ පැත්තට කරකවලා තියෙන ඒ ගම්මෙතාවය කොහොමද මේ රෝදේ මෙහෙම කරකව කරවමයි තියෙන්නේ. අපි බලයක් දාලා ඕනේ මේක මේ පැත්තට මෙහෙම කරකවලා ගන්න. මුලින් අමාරුයි තමයි. අමාරුම වෙන්නත් පුළුවන්, අඩාඩ කරන්න වෙනවත් වෙන්න පුළුවන්, එපා වේ කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි අතාරින්න තුව කරන්ඩ එක සැරයක් කරකව ගත්තොත් රෝදේ මේ පැත්තට කොහොමද අනිත් පැත්ත කරගෙන ගන්න. හරි ඒ වෙනුවෙන් වීරිය අඩු කරගන්න තුව කරන්ඩ. මොකද Tamanට ඔය කාට හරි එහෙම රෝගයක් අසනීපයක් තියෙනවා නම්
තමන් දක්ෂයෙක් නම් ඒ අසනීපෙන් පන්නරයක් කරගෙන ඒක අනිපතර කරගුණ තමයි කරන්නේ. අර දෘෂ්ටිය ගැන කිව්වා. අර මලක් වෙන්නලා මල දන මල කියලා මලක්මයි නේකනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි එතනදී මේ දැන් අපි දැන් මල පර වුණා කියලා ගන්නෙ ස්වාමීන් වහන්සේ අපි අර පිපිච්ච මල දිහා බලන්නේ නේද? ඔව්. මෙහෙමයි මල පර වුණා කියලා ගන්නේ පිපිච්ච මල දිහා බලලාට වඩා පිපිච්ච මල කියන එකේ මතකේ තියලා. ඔව් මතකේ තියන්. එතකොට ඒකද ස්වාමීන් වහන්සේ අපි දෘෂ්ටිය කියලා අපි අරගෙන ඉන්නේ. මෙමයි. ඒක නේද දෘෂ්ටිය කියන්නේ. දෘෂ්ටිය කියලා කියන්නේ සංකල්පේ නෙමෙයි. සංකල්පය කියන එක තනින් තමයි අපිට හිතන්න පුළුවන් කම වෙලා තියෙන්නේ. ඔතන වෙන්නේ අපි හිතන එකනේ. පැහැද? හිතන එක නෙමෙයි හිතන්නත් පදනම තමයි දෘෂ්ටිය කියන්නේ. අර ওই මානසික ස්වභාවය තමයි අපි ওই හිතනවා, කල්පනා කරනවා, නැත්නම් මඤ්ඤණා කරනවා කියලා කියන්නේ ඒකට. ওই මඤ්ඤණා වෙන්නේත් අර දින මූල පදනම නිසා. දෘෂ්ටිය තියෙන වැරද්ද නිසා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් දැන් ඕක දැන් ඔය දෘෂ්ටි කියන එක ඒකමද දැන් අපි දැන් අපි දැන් මරණ මොහොත කියලා ගමු ස්වාමීන් වහන්සේ. අපි මරණ මොහොතේ ඉඳන් දැන් මරණාසන්න මොහොතේ ඉඳන් ඊළඟ භවයට යනවා කියලා දැන් ඒ දෘෂ්ටියමද අපි ඊළඟ භවයට ගෙනියන්නේ? එහෙමයි. දැන් මිච්ඡා දිට්ඨිය කියන එක නැත්තම් වැරදි දැක්ම කියන එකින්ද තමයි සත්වයා ලෝකේ ඉන්නේ. සත්වයාගේ පැවැත්ම තියෙන්නේ වැරදි දෘෂ්ටිය නිසා. ඔය වැරදි දෘෂ්ටිය ඇතුලේ ඒකේ තව වෙන් කිරීම් තියෙනවා. ඒ කියන්නේ නියත මිච්ඡා දිට්ඨි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ලෞක සම්මා දිට්ඨි කියලා එකක් තියෙනවා. එතකොට දැන් ඔය අහලා තිබුණා නම් අම්මා නැත, තාත්තා නැත, පෙරලොවක් නැත, පසුලොවක් නැත, මෙලොවක් නැත. ඊට පස්සේ දුන් දෙහි විපාක නැත, හොඳ දෙයක් කරා කියලා හොඳ විපාකයක් නැහැ වගේ එවැනි දෘෂ්ටිගතයක් තියෙනවා නම් කල්පනා කිරීම නෙමෙයි දෘෂ්ටිගතයක් තියෙනවා නම් ඒ කියන්නේ නියත මිච්ඡා දිට්ඨියට. ලෞක සම්මා දිට්ඨිය නැත්තම් ලෝකයේ තුල තියෙන යහපත් දැක්ම තමයි මෞප්‍යයන් නැත, පෙරලොවක් ඇත, පසලොවක් ඇත, මෙලොවක් ඇත, යහපත් දෙයකලොත් යහපත් විපාකයක් තියෙනවා, පව් දෙයක් කළොත් පාප විපාකයක් තියෙනවා, මේ ලෝකේ අවබෝධ කරගත්ත සත්පුරුෂයෝ ඉන්නවා, Tamanට වඩා මේ ලෝකේ ගැන පේන දකින්න නුවණ තියෙන පිරිස ඉන්නවා. ඒ වගේ තියෙන ඒ යහපත් දැක්ම තමයි ලෞක සම්මාදිට්ඨිය කියන්නේ. ඒතකොට මේ ලෝකේ ඉන්න මිනිස්සෙක් මිච්ඡාදිට්ඨියෙන් මළොත් ඒ කෙනාගේ පුනර්භවය ටිකක් භයානකයි සහ සංවේදජනකයි. මොකද ඒ කෙනාට අර ධර්මාබෝධය පිණිසවත් වරිපිටාවක් එන්නේ නැහැ. මොකද මිච්ඡාදිට්ඨිය බරපතල නිසා. ඒකයි අර අපිට පොඩි කාලේ ඉඳන් අපිට ඔය ethics උගන්වලා තියෙන්නේ. ඒ කියන්නේ දන් දෙන්න තමන්ට තියෙන දේක් ශ්‍රයා කරගෙන පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔය ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනේවා, පන්සලක් දැක්කොත් නැගිටිනේවා, ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් එහෙම ගිහිල්ලා උදව් උපකාර කරනේවා. ඒ ඔක්කොම අපිට චර්යාත්මක ස්වභාවයෙන්ම අමරදාතර උගන්වලා තියෙන්නේ. අර තියෙන ලෞක සම්මාදිට්ඨියේ ස්වභාවය අපේ ජීවිතවලට කාවද්දන්න. ඉතින් ලෞක සම්මාදිට්ඨියේ ඉන්න කෙනෙක් ඒකත් නියතයි කියලා කියන්න බෑ. දුගතිගාමී නොවෙනවා කියන එක. ඒ කෙනත් ඒ ලෞක සම්මාදිට්ඨිය උපරිමයෙන්ම තියාගෙන හිටියොත් මිය යන මොහොතේ ලෞක සම්මාදිට්ඨිය ප්‍රමුඛ වෙලා යමක් මතක් වුණොත් සුගතිගාමී වෙන්න පුළුවන්. එහෙම නැතිනොත් එහෙම දුගතිගාමී වෙන්නත් පුළුවන්. ඊයෙත් ගාමිනාතු මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මේ කියන්නේ දැන් අපි මේ ලෝකයේ ඉති ලෞකික වෙන්න කරන හොඳ දේවල් ලෞකික සම්මාදිට්ඨියෙන්ද කියලා කියන්නේ ඒකද කියන්නේ හොඳ දේවල්ද කියලා වරේ. හොඳ දේවල් වල කෙලවර නැවතත් සසර හැදෙන එක තමයි. හරිද? හැබැයි ඒ සසර හැදෙන්නේ යහපත් පැත්තට. මොකද දැන් කොහොමත් අපි සසර තුල ඉන්නවමනේ. මෙතන සසරේ ඉන්න කෙනොත් අගාධර වැටෙන එක නවත්තන්න තමයි ලෞක සම්මාදිට්ඨිය ඕනේ. ලෞක සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ කෙනෙක් කවදා හරි දානයක් දුන්නා නම් නේද යාට ආයුෂය, සැපය, බලය ඔය කෙනට කියන්නේ. අඩුපාඩුවක් නැත්තේ. දානයක් දෙන එකේ විපාක නිසා. සසරේ කෙනෙක් දන් දීලා නැත්නම් අද වෙනකොට මොකද වෙන්නේ? ආයුෂයත් නැහැ. ඒ කියන්නේ අතිශයම අල්ප ආයුෂයි ජීවිතේ. කන්න ටිකක්වත් හොයාගන්න නැහැ. එහෙම වුණොත් එහෙම සත්‍යයක් හොයන්නවත් වෙලාවක් වෙන්නේ නැහැ නේද? එහෙනම් මේ දැන් මේ වෙලාවේ දැන් නිදහසේ කොහොම කතා කරනවත් විදිහක් එන්නේ නැහැ නේ එහෙමනම්. තේරුණානේ? එතකොට ඒකයි කියන්නේ දානේ සීලේ භාවනාව කියන එක පුරුදු කරන්න කියන එක. එහෙම කළොත් ඒකේ වාසිය අර නිකන් සසරේ ජීවත් වෙවි ඉන්නවා කියන එක නෙමෙයි ඈ. දානේ සීලේ භාවනාව පුරුදු කරපු කෙනෙක්ට ජීවිතේ යහපත් වටපිටාවක් තියෙනකොට සත්‍ය හොයාගන්න ලේසි. මොදේ මයිදන් ඒතුමාට අවශ්‍ය කරන පිළිතුරන් සම්මාසය ලබා දුන්නා.
ස්වාමීන් වහන්ස, මීළඟට අපි තවත් ගුරුවරයෙකු අපිට අවස්ථාව ලබා දෙන්නට තිබෙනවා. මම හිතන්නේ ඊට ප්‍රථමම පැහැදුනේ මේ Facebook Live එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන ශ්‍රාවිකාවක් යොමු කරපු ප්‍රශ්නයක් මම යොමු කරලා ඉන්නම්. හරි. හඳුනේ ඒ යොමු කරලා තියෙන ප්‍රශ්නේ තමයි මගේ හොඳම යාළුවගේ යහපත වෙනුවෙන් මම පොඩි බොරුවක් කිව්වා. ඒක බොරුවක් කියලා අහුනාම එයා කියනවා මං එයාගේ විශ්වාසය කැඩුවා කියලා. ඒත් එයාගේ සතුට වෙනුවෙන් මං එහෙම කරේ වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රශ්නය අපේ හඳුනේ වෙන කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අපි බොරුවක් කිව්වොත් ඒක ලොකු පලක්ද? අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කෙනෙක්ගේ සතුට වෙනුවෙන්ම එයාලගේ යහපත වෙනුවෙන්ම බොරුවක් කිව්වොත් ඒක නරක වැඩක්. මේයි දැන් අපි නිකමට ගමු, කෙනෙක් ඉන්නවා මරණාසන්නව ස්පිරිතාලේ කියලා. දැන් නිකමට හිතන්න සාමාන්‍ය මනුස්සයෙකුගේ ස්වභාවය මොකද්ද? තමන්ට හානියක් වෙනවා කියලා කොහෙන් හරි ආරංචියක් ආවොත් හිත ගැස්සෙනවා, බය වෙනවා, ජීවිතේ එතනම කඩන් වැටෙනවා. පැහැද? විශේෂයෙන්ම මරණාසන්න ඩේට මූණ්ඩ කියලා ගියොත් දැන් තමුන් මැරෙන්නයි යන්නේ ඊළඟ මොහොත කියලා හිතනවාද? සාමාන්‍යයෙන් දර්ශනයක් නැති කෙනෙක්ට, යහපතේ හික්මෙච්ච නැති මනුස්සයෙක්ට ඒක දරාගන්න ලේසි කියලා. ඒක ලේසි වෙන්නේ නැහැ. හරිද? ඒර දොස්තර මහතුරු නැත්නම් හෙදියෝ හෙදිවරු ඒගොල්ලෝ කාටවත් එහෙම ගිල කියන්නේ නැහැ. ඒ කියන්නේ මිය යන ඉන්න ළඩාට දැන් උඹ මිය යන්න ඉන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒක දරන්න බෑ කියලා දන්නවා ස්වභාවයෙන්. මොකද මිනිස්සයා එච්චර ශක්තිමත් නැහැ. හරිද? එතකොට ළඟම ඉන්න ඒ වගේ ආරංචියක් ගන්න පුළුවන් මිනිස්සුන්ට තමයි කියන්නේ ඔබගේ තාත්තා හෝ ඔබගේ අහලුව හෝ මෙහෙම මරණාසන්න වෙන්නේ. එයාට අපිට කරන්න තියෙන වැඩේ අපි කරලා ඉවරයි. නමුත් අපි යාට කිව්වේ නැහැ ඔගොල්ලෝ කළ හැකි දේවල් කරන්න කියලා කියනවනේ. ඒක කියන්නේ අර ළඩා කෙරෙහි උපන් ඉතාම ලොකු කරුණාවකින්නේ. මොකද ඒක කිව්වා කිව්වොත් අර තියෙන සතුටවත් නැතු යනවා. පැහැද? මෙතන තියෙන භයානකම එකයි අසතුටින් මැරෙනවා කියන මොකද්ද? අවසානදී එයා කැමති වෙලා තියෙන අසතුටට. කෙනෙක් බය වෙලා මළොත් බය කියන්නේ දුකක්නේ. බය කියන්නේ දාහයක්නේ. එයා අන්තිමට කැමති වෙලා තියෙන දුකට. පැහැද? ඒක අපරාධි මිනිස්සෙක් එහෙම වෙන එක. හරිද? ඒ වගේ තැනක සම්‍යක් ප්‍රයෝගය කියන එකයි ඔය පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ යාට ඇත්ත කිව්වෙත් නැහැ, හැබැයි බොරු කිව්වෙත් නැහැ. පැහැද? එයාගේ යහපත උදෙසා තමයි මේ වචන ටික එතන යොමු කරේ. දොස්තර මහත්තයා සමහරවිට ළඟට ගිහලා තට්ටුවකුත් දාලා කියයි දැන් නම් සනීපාවේ ආට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ කරන්නේ මොකටද? හොඳටම දන්නවා මැරෙනවා කියන එක. හැබැයි හිත හයිය කරා නම් හරිනේ. ඒයි කය කියන එක කොහොමවත් අපිට දාලා යන්න වෙනවා. හැබැයි හිත හයිය කරන එක තමයි කරන්න මාරු. ඒකම කියන්නේ ඔය හිත හයිය කරගන්න මානසිකත්වය හදාගන්න දර්ශනයක් ඕනිමයි. සත්‍යයක් ඕනිමයි. නැතුව බෑ. ඇඟට බෙහෙත් දීලා මොනවා හරි කරගත්ත හැකි. බඩ ටිකක් ගහලා මැෂින් එකකට හරි දාද හැකි. හැබැයි මනස හයිය කරගන්න එහෙම මැෂින් එකක් නැහැ. භෞතිකව දෙන්න පුළුවන්. ඒකට තියෙන්නේ දර්ශනයක්. ඒ දර්ශනය ලෝකේ ඉන්න මිනිස්සු පුළු පුළුවන් හැටියට මිනිසුන්ට දෙනවා. ඒතර කෙනෙක් තමන්ගේ යහළුවගේ සුභසිද්ධිය උසහා කෙනෙක් ඇත්තම වංගකම නම් ඒ කෙනාගේ සුභසිද්ධිය උසහා නැත්තම් ජීවිතේ බේරා ගන්න නැත්තම් එයා වැටෙන්න හිටපු දුක්පත් භාවයකින් ගලව ගන්න නම් ඒ දේ කරේ ප්‍රශ්නයක් නැහැ. මොකද බුදුබණස්ක දේශනාව දිනේ චේතනාම් භික්කවේ කමං උදාවි. තමන්ගේ චේතනාව පවිත්‍රයි නම් පිරිසුදුයි නම් අර කෙනාගේ උන්නතිය උදෙසා නම් කරන්නේ එතනදී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. තමන් ඇත්තම වංගකම නම් ඒ මනුස්සයාගේ ජීවිතේ බේරා ගන්න ඒ මනුස්සයාගේ තියෙන ජීවිතේ තව ටිකක් නගා සිටුවන්න හරි අර්ථයෙන් නම් ඕක කළේ දුක් වෙන දෙයක් නෑ. බලද ඒ දුකක් එනවා කියන්නේම තමන්ටත් පොඩි සැකයක් එනවා ඇති. දැන් මම කිව්ව අතර බොරුවක්ද කියන එක. ඒකයි මෙතන මුසාව කියන එකට වඩා එතන මතක් කරන්න වඩා සම්ම ප්‍රයෝගය කියන අර්ථය. අර ලෙඩාගේ උමා මම ඒකයි කිව්වේ. වෛද්‍යවරු කන්නේ සම්ම ප්‍රයෝගයක් කරන එක. කියන්නේ මේ මිනිස්යාට මේ ජීවිතේ තව ටිකකින් නැති වෙනවා. හැබැයි ලබන ජීවිතේ හරි යහපත් කරගන්න. අන්න ඒකට උපනිෂේධ දිලා තියෙනවා. ඒකයි අපි හැමතිස්සෙම අපේ වචන භාවිතයේදී අපි යමක් කාත් එක්ක හරි කතා කරනකොට නැත්නම් ෂෙයා කරනකොට අපි දක්ෂ වෙන්න ඕනේ මොකද්ද? ඒ මනුස්සයාගේ මේ තියෙන ජීවිතේ මේ මොහොතත් සතුටටපත් වෙන්න ඕනේ. ඒ වගේම එයාට අනාගතේ ඒ දේ නිසා හානි නොවෙන්නත් ඕනේ. හරිද? තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් යහපතක් වෙන දෙයක්ම කතා කරන්න කියලා කියන්නේ ඒකට. හරිද? ඒ කවුරුරි ප්‍රශ්න යොමු කරපු කවුරුරි කියනවා තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් යහපතක් වෙනවද කියන තැනින් බලන්න. එතකොට තමන්ට ඒ ජජ්මන්ට් එක ගන්න පුළුවන් වෙයි. හැබැයි මම මේක මතක් කරේ ඒක දිහා බලලා දුක් වෙන්න කියන එක නෙමෙයි. වෙච්ච දේ කොහොමත් වුණා. දැන් මම මේ කියපු දේ යමත් තේරුණා නම් ඒ දේ නොවෙන්න ඔබ බලා ගන්න. මේ වෙලාවෙ ඉඳන් මේ වෙච්ච දේ අතහැරලා දාන්න. මොකද වෙච්ච දේවල් ආයි අපිට අනිත් පැත්තට ගන්න බෑනේ. ඒ යහළුවව නැවත කරුණු කාරණා පැහැදිලි කරලා යහළුවෙක් කරගන්න පුළුවන් නම් උත්සාහ කරන්න. එයාට එහෙම කරගන්න බැරි නම් තමන් ඒකට ડિප්‍රෙෂන් වෙන්න. කොහොමද ඉතින් අපිත් එක්ක ඉන්න යාළුව හැමදාම අපිත් එක්ක ඉන්නේ කාලින් කාලේ වෙනස් වෙනවා. ඒක තමයි වැඩි. රැල්ල ඇවිල්ලා රැල්ල යනවා. ඒ වගේ තමයි. තමන්ගේ තියෙන හික්මීම හදාගන්න දිගට යන්න. උත්සාහ. එහෙම හඳුනේ අපි මීලකට හඳුනේ අවස්ථාව ලබා දෙමු අපේ Zoom ප්‍රේක්ෂකයන්ට ඕන රේස් හැන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා තිබෙනවා. අපට යනුවෙන් සඳහන් වෙන ප්‍රේක්ෂකයන් අපි ඉල්ලා සිටින ඔබේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේට යොමු කරා. අවසරයි ස්වාමීන් වහන්සේ. තරවසන. ස්වාමීන් වහන්සේ සඳහන් කරා නිබ්බානං පරම සුඛං කියලා. එතකොට නිර්වාණය පරම සුඛය කියනවා වගේම දැන්
ගොඩක් දැකලා තියෙනවා. ගොඩක් අය නිර්වාණය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා, පැහැදිලි කරනවා. හරි. ඒ වුණාට මගේ අදහසක් තියෙනවා, නිර්වාණය අවබෝධ කරගත්ත නැති කෙනෙක්ට තව කෙනෙක්ට නිර්වාණය කියලා දෙන්න පුළුවන් නම් එතන ඒක මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න හැකියාවක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මම දැනගන්න කැමති සාමාන්‍ය නිර්වාණය අවබෝධ කරගත්තේ නැති කෙනෙක් නිර්වාණය තව කෙනෙක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? නෑ, ඔකම මෙතන නිර්වාණයම ගන්න දෙයක් නැහැ. නිකන් සාමාන්‍ය ලෝකෙ තියෙන විෂයක් ගන්නකො. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන අවබෝධයක් නැති ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා ලෙක්චර් එකක් දුන්නා කියලා ඒකේ අදහස යන්නේ නෑනේ. පැහැදිලිද? හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් අපිට එළියෙන් බල්ලා කියන්නත් බෑ ඒක නෑ ඒ විෂය දන්නේ නැහැ කියන එක. ප්‍රායෝගිකත්වය තුළ එයා ජීවත් වෙන විදිහ, එයාට කොහොමද ගැටලුවක් අහම එයා මූණ දෙන්නේ, එයා කොහොමද එයාගේ හැදියාව හදාගෙන තියෙන්නේ, ඒ ඔක්කොම ටික අපිට දීර්ඝ කාලිනව බලන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට කියන්න බෑ දැන් කියන කවුරුත් නිර්වාණය දන්නේ නැහැ කියන එක. ඒක අපිට බාන්න නුණක් නෑනේ. එහෙනම් අපිට වෙන්නේ මොකද්ද? අර මම මුලින්ම කිව්වා වගේ දර්ශනයක් හෙවි යුත්තේ කෙසේද කියලා මම කිව්වේ. මධ්‍යස්තව පිළිගන්නේ නැතුව, ප්‍රතික්ෂේප කරන්නේ නැතුව විමසීම. එතකොට විමසීම කියන එක තිබ්බොත් අපිව අහු වෙන්න තියෙන තැන් වලින් අහු නොවි අදාළ කෙරවලටම අපි නියමණය කරන්න ලේසි. නැත්නම් අපි ඔය උදේ පාන්දරම පිළිගත්තොත්, නැත්නම් උදේ පාන්දරම ප්‍රතික්ෂේප කරොත්, ඒ තමයි පාඩුව. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් දැන් සත්‍යයක් හොයනවා, ධර්මයක් මොකද්ද කියලා අපි සත්‍යයක් හොයාගෙන යනකොට හරි අපි මේ ගිහි ජීවිතයේ ඇතුළේදී අපිට මේ ජීවිතයත් එක්කම සත්‍ය හොයන්න පුළුවන්ද? නැත්නම් අපි කියන්නේ ඇත්තටම පැවිදි වීමක් අවශ්‍යමද? අනේ ඒක ඔක මෙහෙමයි, මම එකමඩ හැවොත් එහෙම දැන් කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න එකේ තියෙන ස්වභාවයයි ගෙදර ඉඳන් ඒකම ඉගෙන ගන්න එකේ ස්වභාවය සමානද කියලා? ඔව්, වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. එතකොට සමහරවිට මෙහෙමයි. කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න පිරිසත් ඒ අතරින් දක්ෂෝ බිහි වෙන්නත් ඉඩ තියෙනවා. වගේම ගෙදර ඉඳගෙන සෙල්ෆ් ස්ටඩි කරපු මිනිස්සුත් කෙලවරටම ගිය අවස්ථාව තියෙනවනේ. ඒතර ඒ දෙකේම දක්ෂයන්ට යන්න පුළුවන් තමයි. පැහැදිලිද? ඒ හින්දා පැවිදි වීමම අනිවාර්යයි හෝ ගිහි ගෙදර ඉඳීම අනිවාර්යයි කියන තැනට කතා කරන එක තේරුමක් නැහැ. මෙතන එකම දෙයයි බලන්න තියෙන්නේ, තමන් මිනිසෙක් විතර ඉපදිලා තමන් ඇත්තටම කරන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? තමන් ඇත්තටම හොයන දේ ලැබෙනවද කියන එක. පොඩි කාලේ ඉඳන්ම හොයන්නේ සතුරනේ, සැනසීමනේ, නිවීමනේ, දුකක් නැතුව ඉන්නනේ හොයන්නේ හැමෝම. පැහැදිලිද? ඒ දේ තමන් කරන දේවල් වලින් ලැබෙනවද කියන ප්‍රශ්නය යොමු කරලා ගන්න, අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න උත්සාහ කරන්න. ඒකට ගෙදරද නැත්නම් අරනද කියන එක ඒක ගැන එච්චර හිතන්න යන්න එපා. මොකද තමන්ට තමන්ගේ ඇත්තම පර්පස් එක නැත්නම් තමන්ගේ ඇත්තම අරමුණ වෙන්නේ සත්‍ය සෙවීම නම් තමන් උපරිමයෙන්ම සත්‍ය හොයනකොට සමහරට ඒක gedirinan කරගන්න බෑ කියලා දෙනකොට ස්වභාවයෙන්ම පැවිදිර යන්න පුළුවන් වෙයි. තේරෙනවද? නැතුව කලින්ම පැවිද්දද gedirද කියලා හොයන්න එපා. يعني හරියට කියනවනම් මේ භාවනා කරන්න කලින් කුටිය හොඳට හදාගන්නවා කියලා හිතන්න ඕනේ නැහැ. භාවනා කරන්න පටන් ගන්න කුටියක් හැදෙයි, කුටියක් හම්බෙයි. පැහැද? කුටියක් හදාගෙන භාවනා කරන්න හදුවොත් එහෙම කවදාවත් භාවනා කරන්න වෙන්නේ නැහැ. ඒ උපමාව වගේ පැවිදි වෙනවද ගිහි ජීවිතේ ඉන්නවද කියන එකට වඩා තමන් ඇත්තටම හොයන්නේ මොකද්ද කියන එකට තමන්ගේ මනස දාන්න. ඒක හරියට. එහෙමයි සෝන්නේ. ගොඩක් තරසයි. හොඳයි, ඊළඟට අපි අවස්ථාව ලබා දීම කැමතුනේ හර්ෂණ සුදේෂ් මහතාට. තරසන. ආදරණීය, දැන් ගොඩක් සමාජයේ කට්ටිය පින්පව් කියන එක පස්සෙන් යන්නේ. ඒ කියන්නේ කට්ටිය පිංග පෙළඹෙනවා, තවත් ආගම්වි කියලා බයට පිං කරනවා. හරි, මන්දිරනේ දැන් මේ පිං කරන එක ඇත්තරම සත්‍ය සෝයාම සඳහා ඒක ප්‍රකුලක් වෙනවද? නැත්තම් මේ මනුස්සාත්මයක් ලැබලා ප්‍රඥාවක් ලැබිලා ඒ ලැබුණු ආත්මය තුළදී අපි සත්‍ය සෝයාම සඳහා යම් කිසි හෝ බැඳීමකින් ඈත්තරා ඒ වගේ කරන්න පුළුවන් ඒ වගේ දෙයක් කරන එකද සාර්ථක? නැත්නම් ලබන ආත්ම භවයක් ලැබෙන්න තියෙන ආත්මයක් වෙන බලාගෙන ඉන්පව් කරලා දිව්‍ය ලෝකයක සම්පත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන එකද මේ ආත්මය තුළම ඒ සඳහා සූදානම් වෙන එකද? හරියට යාමුලට කොට මම ගන්නකො කෙනෙක් පවුම කරනවා නම් ඒ පවු කරන මනුස්සයා ස්වභාවයෙන්ම එයාගේ බර වැඩි නේද ඊළඟ ඉපදෙන භවයේ පවා පහත් පැත්තකට යන්න නේ? ඒතර ඒ වගේ මිනිස්සෙක් ඊළඟ අත්භවයේ හෝ සුගතිගාමි වෙනවා කියලා හිතාගෙන පිනක් කරන එක පාඩුවක් නෑ නේද? ତେන මං කියුවේ
ඊළඟ අත්දැවේ හෝ යහපත් තැනක ලබන්න ඕනේ නැත්නම් දිව්‍ය සැප හෝ ලබන්න ඕනේ කියලා අර වගේ තැනක ඉන්නවට වඩා ඒ තැනට යොමු වෙනක හොඳයිනේ. ඊළඟ අත්දැවේ එහෙම එකක් ලැබුණත් නැතත් කෙනෙක් පිනට යොමු වෙනවා කියන්නේ මොකද්ද? ඒ වෙලාවෙම ඒ සතුට සනසීම ලැබෙනවා. පැහැද? ඒතකොට ඊළඟ ආත්මේ සුගතියක් උනා නැත ආදාල නැහැ. කෙනෙක් ඇත්තම පිනට යොමු වෙනව නම් ඊළඟ ආත්මේ සුගතියක් බලාගෙන හරි එයාට ඒ මොහොතේ මේක විපාකේ තියෙනවා. යහපත් ඒ සොම්නස්දායක ජීවිතය. හැබැයි මෙහෙමයි. ඔව්. දිව්‍ය ලෝකේ තමයි කියන දෙන එක ආම සැපක් බලාපොරොත්තු වීමක් නෙවෙයි සමාවෙන්නේ. පෙරේතේක් බල්ලෙක් පූසේ කෙනාට වඩා ඊට වඩා ඉහළ තැනකට යනවා කියන තැනදී එතන තියෙනවා අතහැරීමේ වැඩිකමක්. මම මෙහෙම කියන දැන් උදාහරණයක්. ගලක් අතහැරියොත් යන්නේ පල්ලෙහාට. වායු ප්‍රවාහ බැලුමක් අතහැරියොත් යන්නේ උඩට. ඇයි ගල පල්ලෙහාට යනකොට අර තියෙන බැලුම උඩට යන්නේ? ගල බරයි බැලුනේ සැහැල්ලුයි. පින් කරනවා කියන්නේ සැහැල්ලු වෙනවා කියන එක. පැහැද? ඔය කියන සීමාවෙන් ගත්තොත් දිව්‍ය ලෝක නෙමෙයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුනම සසර. එහෙම ගත්තොත් එහෙම. හරිද? හැබැයි බුදුහාමුදුර මතක් කරනවා ඔය සසර ඇතුළෙත් සුගති ලෝක තියෙනවනේ. එන්නේ ධර්මාබෝධයේ සුදුසු ලෝක. ඔය ධර්මාබෝධයේ සුදුසු ලෝක කියන්නේ මොනවද? මනුස්ස තලය. ඊපස්සේ දිව්‍ය ලෝක 6. රූපාවචර බ්‍රහ්ම තල. හරිද? ඕවට යන්න නිකන් බෑ. මනුස්සයෙක් විදිහට ඉපදෙන්න සෑහෙන ලොකු පින් කරලා තියෙන්න ඕනේ. තේනවද? එනේ අතහැරලා දන් දීලා තියෙන්න ඕනේ. ඊට පස්සේ සිල්වත් වෙලා ඉන්න ඕනේ. භාවනාදී ඔය තමන්ගේ නුවණ වැඩෙන දේවල් කරලා තියෙන්න ඕනේ. පරාචාරියා හොඳ කරලා තියෙන්න ඕනේ. බෝසත්ත්ව ගුණ වඩලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මනුස්ස තලයට රියෙන්නේ. පාපයක් කරලා තිබ්බොත් අනිවාර්යෙන්ම මුසෙන්නේ. පාපයක් කරලා නම් තියෙන්නේ පාපයක් නම් අන්තිම නොතක් වෙන අනිවාර්යෙන් පල්ලෙහාට යනවා. අපායට නම් පාපයක් මුල් වුණොත් අපාය තමයි මුල් වෙන්නේ. ඒතකොට දැන් අර ඔය මේ මල්ලි මතක් කරපු විදිහටම අපේ අවසාන බලාපොරොත්තු ඉත්තේ සත්‍ය සෙවීම නම් සත්‍ය සොයා ගන්නත් අපිට ඇහෙන, පෙනෙන, හිතන්න පුළුවන් මනසක්, මොළයක්, බුද්ධියක් එක්ක පරිපූර්ණ ජීවිතයක් හම්බෙන්න බෑ. ඔය ජීවිතේ හැමෙන්න යම් දවසක සසර කරපු පින තමයි බලපාන්නේ. පැහැද? ධර්මාවබෝධය ලබන්න සුදුසු තැන් තමයි මොනවද? මනුෂ්‍යතලයේ, දිව්‍යතලයේ, බ්‍රහ්මතලයේ. බ්‍රහ්මතලයේ අරූපාවචර තලනේ, මේ රූපාවචර තල. පැහැද? ඒතකොට ඒවට යන්න පින් කරන්න වෙනවා. පැහැද? මෙතන තමන් යන ලෝකයේ මත එයා කාමුකයිද, ලෝභ සහගතයිද කියලා තෝරන්න බෑ. පැහැද? නිකන් හිතන්න දියමන්ති වලින් හදපු මාංචු දෙකක් දැම්මොත් එයා සතුරුෙන් ඉන්නේ නෑනේ. දියමන්ති වලින් හැබැයි හැදලා තින්නේ නැද්ද? එහෙනම් අපිට එහෙම භෞතිකයෙන් බලන්න බෑ. ඒකයි බුද්ධ ශාසනයේ අර්ථය ගත්තාම රජමාලිගාවල හිටපු පිරිසත් සෝතාපන්න සකෘදාගාමි නැත්තම් නිවන අවබෝධ කරලා තිනවා. ඒ වගේම දුගී පැල්පතේ හිටපු මිනිස්සුයොත් මේක අවබෝධ කරලා තිනවා. ඒ වගේම දිව්‍ය රාජවරුත් අවබෝධ කරලා තිනවා. බ්‍රහ්ම රාජවරුත් මේක අවබෝධ කරලා තිනවා. එහෙනම් යන තැන අනුව අපිට කියන්න බෑ යාගේ ඇලීම ගැටීම කොහොමද කියන එක. හැමසෙම මම ඉස්සෙල්ලා කිව්වාගේ තමන් නිවීමක් උදෙසානම් කරන්න ඒක තමයි වෙන්න ඕනේ. මොකද මෙහෙමයි කෙනෙක් මේ දිව්‍ය ලෝකේ යනවාමයි කියලා හිතාගෙන පින් කරා කියන එකෙන් ඒ පින උත්කෘෂ්ට වෙන්නේ නැහැ කොහොමවත්. ඇයි කොහොමද එන ලෝභය එදිරනේ? මම මේක මතක් කරේ කලින් අර පාපේ කරන මිනිස්සෙට පාපෙන් ගලව ගන්න දිව්‍ය ලෝකයක මනුස්ස ලෝකයක තියෙන ඔය තියෙන හොඳ දේවල් ටිකක් පෙන්වන එක හොඳයි. මොකද ඔය බුදු පියාණන්සලා ඔය සාමුක්කාංශික දේශනා කරනකොට කියන්නේ එහෙමනේ. දාන කතා, සීල කතා, සග්ග කතා. දානීය දින ආනිසංස ගැන කියනවා, සීලීය දින වටිනාකම ගැන කියනවා, ස්වර්ගයේ දින ආනිසංස ටික කියනවා. හැබැයි ඒ ටික බුදු පියාණන්සලා නතර කරන්නේ නැහැ. මේ සම්පූර්ණ කාමයේ දින ආදීනවත් කියලා ඒකෙන් ගැලවීමට තියෙන ආනිසංසයත් පෙන්වලා පුරාණ සත්‍යයත් දේශනා කරලා ධර්මාභෝධය කරලා තමයි හමාර කරන්නේ. එහෙනම් මේක පෙරහැරක්. සසර කියන්නේ පෙරහැරක්. කෙනාගෙනා එක එක නැටුම් කණ්ඩායම් වල එක එක තැන්වල පෙරහැර ඉන්නේ. සමහර කට්ටිය තාම පෙරහැරට එන්නව සිතර නැහැ. හරිද? නිකම් බල්ල යන කට්ටිය. ඉතින් අර නිකම් බල්ල යනට වඩා පෙරහැරේ අන්තිම හරිය ඇවිල්ලා හිටගන්න එක හොඳයි. හරිද? සමහර කට්ටිය පෙරහැරේ ඉස්සරහම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ පෙරහැරේ ඉස්සරහම ගිහිල්ලා ආයි නොවෙන්න යනවා. සත්‍ය අවබෝධ කරලා. ඉතින් එහෙනම් අපි ඉන්නේ පෙරහැරකනේ. එහෙනම් අපිට අර බාහිරින් මිනිස්සු කරන දේවල් වල මිම්මක් අපිට ගන්න බෑ. Tamanṭa තේරෙනනම් තමන් පින් කරන්නේ තව දේවල් බලාපොරොත්තු වෙන කියලා ඒක අතහැරලා සත්‍ය හොයන්න. ඒ සත්‍ය හැවීම පිණිස යහපත කරන්න. අනිත් කෙනෙක් කරන්නේ කොහොමද කියන එක අපිට එහෙම ජජ් කරන්න බෑ බාහිර දේ බලලා. පැහැද? නහොද සම්මාස මුතනේ පිටර ප්‍රමාණව ඊළඟ සම්මාස අපි ගමු වෙනවා Facebook live ඔස්සේ අප වෙත යොමු කර තිබෙන ප්‍රශ්නයක් වෙතට. ස්වාමීන් වහන්සේ ඒ ප්‍රේක්ෂකයා අපිට යොමු කරලා දෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ලෝකේ බෞද්ධයින් හෝ බෞද්ධ දර්ශනයේ අදහන අය ඉන්නේ බොහොම අඩුයි. ඒ ලෝකේ පිරිහීමද නැත්නම් මතු බුදුවරේ ඉදිරි අනාගතේ පහළ වෙන ලක්ෂණයක්ද? මේවා ඒකට මට සරලව කියන්න තියෙන්නේ උදෑසන ඉරපායන දර්ශනය ලෝකේ ඉන්න කීයෙන් කීනාටද පේන්නේ? බෞද්ධරේ නිදිනේ. ඒ වගේ තමයි. බුදුහාඳුරෝ එහා පැත්තේ හිටියත් Tamanට නුණක් තිබෙ නැත්නම් සත්‍ය හොයන්න බුදුහාඳුරෝ බුදු වෙලා පිරිනවම් පාලාත් ගිහිල්ලා ඉවරයි අපි දන්නේ.
ඕතම උදලින ප්‍රධානම දේ. එහෙනම් මේ ඉරපායනික බලන්න නැගිටලා ඉන්න වෙනවා. ඒකට මහන්සියක් වෙනවා. ඒකට වීරයක් යොදන්න වෙනවා. නිදි මරන්න වෙනවා. සෑහෙන කායික මානසික වෙහෙසක් එකට දාන්න වෙනවා. ඒක කරන්න පුළුවන් දක්ෂයන්ට හැමදාම ඉර බලන්න පුළුවන්. එහෙම නැති කම්මැලියන්ට ඉර පේන්නේ නැහැ. ඉර ගැන දන්නේ නැහැ. එතනවා. එහෙම තේරුම් ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම සම්හසේ බලන්න හදත් අපේ මීනාගේ සම්මානස අපේ ජයමා සහෝදරය නඩෝ තව ප්‍රශ්නයක් ගමු කරන්න සුදුසු වෙනවා ඔහුට අවස්ථාවක් ලබා. අපේ සමිනහස මේ ස්වාමිනහස පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ශ්‍රද්ධානුසාරී වීම සහ ධම්මානුසාරී වීම කියන්නේ මොකක්ද කියන මේ කියන්නේ ශ්‍රද්ධානුසාරී වීම කියන්නේ මේ ශ්‍රද්ධාව කියන එකේ හුඟක් වෙලාවට යොමු වෙන්නේ විමසීමකට වඩා ඒ කියන දේ යා පිළිගන්න මට්ටමක ඉන්නවා. ඒ කියන්නේ ආයේ කියන දේ හොඳට අහලා ඒක දරා ගන්න කැමැත්තක් තියෙනවා. ධම්මානුසාරී කියලා කියන්නේ විමසන්ඩ ඉතින් තර්ක විතර්ක කරලා මේක තව ලියහඬ අන්න ඒ වගේ නෝන දින කට්ටිය. ඕක සරලම කතාව සාමාන්‍ය දේශන ශාලාවක බලන්න ඔය දෙපිරිසම ඉන්නවා. සමහර කට්ටිය කියන දේ ඒ විදිහටම ලියාගෙන දරා ගන්නවා. සමහර කට්ටිය එහෙම දරා ගන්න නැහැ ප්‍රශ්න කරනවා. ඔය යුගලේ තමයි වෙන්නන්නේ. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ මේ ඔය දෙක වියුක්ත ගන්න පුළුවන්ද නැත්නම් ශ්‍රද්ධානුසාරී කියන්නේ මේ සද්ධානුසාරී වීම තුල ධම්මානුසාරී බව කියන්නේ වැඩෙනවද නැහැ මේ ඔය ඔය කියන අර ඉස්සෙල්ලා ධර්මතාව අපි කතා කරනකොට එකිනෙකට වෙන් කරලා කඩලා බිඳලා පෙන්නුවට ඕක එකම මල් වට්ටියේ මල් වගේ තමයි. එහෙනම් අන්තිමට මල් වට්ටිය තමයි හැදෙන්නේ. නැත්තම් අර මුතු මාලයක මුතු පොටක් නැත්තම් එක මුතු බෙල්ලෙක් තමයි අපි කතා කරේ. හැබැයි ඔය එක මුතු බෙල්ල තනියෙන් රැඳෙන්නේ නැහැ. ඔක්කොමත් එකෙන්නේ. ඕකට මම උදාහරණයක් කිව්වොතෙම ශ්‍රද්ධාව තනියෙන් වැඩෙනවද? එහෙම වෙන්නේ නැහැ. ප්‍රඥාව තනියෙන් වැඩෙනවද? එහෙම වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට ප්‍රඥාවත් මුල වෙනවා. ප්‍රඥාවට ශ්‍රද්ධාවත් මුල වෙනවා. බලන්න එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන ධර්මතාවවා. දැන් අනිත් ප්‍රශ්න ස්වාමීන් වහන්සේ අර කලින් අර මල්ලි කෙනෙකුත් ඇහුවා මේ අර ගිහි ජීවිතයේ ඉදීම මේ කියන්නේ එහෙම මොකක් හරි එකක් අපි හිමු දැන් උදාහරණයක් විශ්වාසපත් ඉදදී ඔව් දැන් එතුමිය සෝතාපන්න අනාගාමි ඵල දක්වාම මේ ගියානේ. එතකොට එතුමිය සෝතාපන්න විතරයි හොඳේ. එතුමිය සෝතාපන්න විතරයි උනේ. ඊට පස්සේ බුදුපියාණන් කියන්නේ ඉහළ බ්‍රහ්මතල වලට ගිහිල්ලා අවසානේ පිරිනම් පාරදන්න වෙනවා කියන එක. ඔව්. ඔව්. පස්සේ මේ එතකොට කියන්නේ එතුමිය ගිහි ජීවිතයේ ඉතිම ඒ කියන්නේ මාර්ගය දැක්ක කියන එක නේද? ඔව්. ඒ කියන්නේ එතුමිය කියන්නේ මේ දැන් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය වශයෙන් ගත දුක අවබෝධ කරගත්තානේ ඥානයේ එතුමිට පහළ වුණා කියන එක තමයි මේ අදහස. ඒ කියන්නේ ඔ සත් අවුරුදු වියෙන් මේ සෝතාපන්න වුණා කියලා මතක් කරන්න පිළි. අවුරුදු 7න් සෝතාපන්න වෙච්ච කෙනෙක්. මෙම හැබැයි මේ ඔයන් එක එක අර පන්නරිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ තැනකට ගන්න එපා. කියන්නේ මේ කටි කල්පනා කරන්න එපා. හරි දැන් විසාකාවත උතාවන්නුනේ එහෙමයි අනේ බිරිසුතුමයි කියද කිදර. එහෙම නෙමේ. ඒගොල්ලන්ගේ ජීවිතයේ ස්වභාවික ගලණේ නෝ තියෙන්නේ. අපි ඒක දැනගෙන අපිත් ඒ විදිහට රඟපාන්න දැනගෙන හරියන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ඔය තියෙන කතාව අතහැරලා. හොඳම දේ තමයි තමන් ඉන්න තැන ඉඳගෙන හරියට ඇත්තම තමන්ගේ ફોකස් එක අවධානය තමන්ගේ හැකියාව, වීරය, ඒ ස්වභාවය යොමු කරන එක මේ ජීවිතේ තියෙන පර්පස් එක මොකද්ද කියලා හොයන එකට. බලන්න ඒක හොයනකොට සලකතාව හිම ගත්තනම් හරි. අපි ඉගෙන ගැනීමට අපේ අවධානය දුන්නා නම් ඉගෙන ගන්න ලැබෙන ඒ ආයතන ස්වභාවයම ලැබෙනවනේ. කැම්පස් යන බලාගෙන තමයි හුඟක් කට්ටිය පාඩම් කරන්නේ. හැබැයි ඉගෙන ගැනීම මුල් කරගත්තොත් කැම්පස් යනවා කියන එක ඒක මනසන්දියක් විතරයි. පැහැද. එනේ තමන් යන්න ඕනේ අනුරාධපුරයට නම් මග තියෙන තැන් ගැන ඉතර හිතන්න ඕනේ නැහැ. අනුරාධපුරේ බලාගෙන ඉස්සරහට යන්න කොහොමද රටික පහ වෙනව. තමන් ගාව තියෙනවා නම් දුන්න කුවිතලෙකුයි. තමන් ඉලක්ක කරන්නේ අවසාන ඉලක්කය මිසක බටපිටාව නෙමෙයිනේ. අවසාන ඉලක්කයට ඉලක්ක කරන්ද දුන්නෙන් ඊතලයේ මිදිච්ච ගමන් ඊතලයේ කඩාගෙන යන්නේ ගිහිල්ලා වදින්න ඉලක්කයට. ඊතලයට පහ වෙනව මිසක් ඊතලයේ පහ කරන් යන්න ඕනේ නැහැ මොනවා. බල අන්න ඒ වගේවා. හරි සම්මාස මයිතනි තුමාගේ ප්‍රශ්නෙට සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නැති. මිලන සම්මාස තව ප්‍රශ්නයක් යොමු වෙති වෙනවා මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන්. පටිච්ච සමුප්පාදය අනුව අවිද්‍යාව නොපැවති කාලයක් නැහැ කියන. ඔව්. එතකොට විශ්වය නැද්ද ස්වාමීන් වහන්සේ කියන ප්‍රශ්නෙම යොමු කළා තියෙන්නේ. විශ්වය කෙලවරක් නැද්ද කියලා දන්නේ? ප්‍රේ ආරම්භයක් නැද්ද කියන එක. නැහැ විශ්වය ආරම්භයක් නැහැ කිව්වහම එතන හමත කරන්න බෑ. මේ අපි එතන ආය ආරම්භයක් කරන් තියෙන. ඒ කියන්නේ නැති ආරම්භය කියන එක දෙයක් නැහැ කියන්නේ තරමුමක් නේ. බලද? ඒකයි මේ ලෝකේ උතන කියන්නේ මේ අනන්ත කියලා කියන්නේ කෙලවරක් නැහැ කියන එක තමයි අර්ථයට. හැබැයි කෙලවරක් නැහැ කියනකොටම නැති කෙලවර කියන එකෙන් අපි කෙලවර කරනවා. බලද? ඒකින්ද දැන් මේ ලෝකේ භාෂාව අසමත් අසීමාන්තිකයි අනන්තයි කියන එක පෙන්වන්න. බලද?
දැන් ඔය අපි කතා කරන මහා පිපුරුම් වාදය නැත්නම් ඔය බිග් බෑන් තියරික ඒක සහ බෞද්ධ මේ දර්ශන මාදිරණ වූ බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ කොහොමද ලැබුවේ නැත්නම් මේ ලෝකයේ උත්පත්ති කතා කරන අග්ගඤ්ඤ සූත්‍රය වගේ ගත්තොත් එතන පෙන්වන්නේ මේ මේ විශ්ව ධාතුවේ මේ පෘථුවිය කියන එකේ ආරම්භය බිග් බෑන් එකෙන් පෙන්වන්නේ මේ කාලය තුළ මේ පෘථුවිය හැදුණේ කොහොමද කියන එක පැහැදිලි පැවැත්ම කියන එක නැත්නම් සසර කියන එක අනමතක් ගෝයම් බික්කවේ සංසාරෝ පුබ්බා කොන්න පඤ්ඤායිති කියන එක. ඒ කියන්නේ මේ සසර නැත්නම් මේ පැවැත්ම නැත්නම් සරලම කියනවා නම් මමත්වයට ආරම්භයක් වෙන්නන්න බෑ. පැහැද? කෙනෙක් ආරම්භයක් පෙන්නුව ගම මොදෙන්? ඊට කලින්තන ශුන්‍ය වෙනවනේ. දැන් සාසනීය අර්ථය පොඩ්ඩක් හරි දන්නවනම් ওই ප්‍රශ්නේ යොමු කරමු තනේ. ශුන්‍යතාවයකට යන්න පුළුවන් කොහොමද? අවිද්‍යාව නිරෝධයෙන්. අවිද්‍යාව නැති කිරීමෙන් නෙමෙයි. අවිද්‍යාව ශුන්‍යයි නම් ඊට පස්සේ ආය අවිද්‍යාව කරන ආරම්භ වෙන්න බෑනේ. කියන්නේ අවිද්‍යාව නිරෝධ කරනකම් අවිද්‍යාව උල්පන්න බෑ අයියා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන යෙදීම වර්ධිනවා. පැහැද? ඔය නැති බවටයි අපි අවසානයි කියලා කියන්නේ. ඇති බවටයි පටන් ගමු කියලා කියන්නේ. හැබැයි සාසනීය අර්ථයෙන් ගත්තාම ඇත සහ නැත කියන දෙකම ආරම්භයක්. ඒ හින්දා ගත්තාම මේ සසරේ ආරම්භයක් පෙන්වන්න බෑ කියන එක. ඒ වගේම අවසානයක් පෙන්වන්නත් බෑ. ඒකයි අර මම අර ඉස්සලා මේ ග්‍රාෆ් එක ඇඳලා පෙන්වුවාම මානසික ශාරීරික සමාජීය කියන ව්‍යුහය ඇතුලේ හැමදෙසෙම තියෙන්නේ වංගගිරියක අහුවෙච්ච සිද්ධිය කියලා මම කිව්වේ. මොකද ඒවැ ආරම්භක අවසාන කොහෙවත් නැහැ. ඇති බවින් නැති වෙනවා නැති බවින් ඇති වෙනවා. ඕක තමයි ලෝකෙ තියෙන ප්‍රවැත්ම. දර්ශනීය තමයි හැමදෙසෙම ඇති නැති දෙකේම මෝඩකම පෙන්නලා ඇති නැති දෙකේම ගලවලා දාන්නේ. ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. මේ ස්වාමීන් වහන්සේ බලද්දි මේ සම්පිස කාලීන ප්‍රශ්නෙ බොරු ගැටලුවක් යමුයි කියනවා. මේ ලොක්ඩවුන් කාලයත් එක්ක ඔන්ලයින් ස්ටඩිස් කරන ළමයින්ට මානසික පීඩනකත්වයක් ඇති වෙලා තියෙනවා. මේ දේවල් සමාජයේ සුළුබව දකින්න තියෙනවා. මේ ඇතිවෙච්ච මානසික පීඩනය පාලනය කරගන්න ක්‍රමවේදයක් පිළිබඳව බොහන්සේගෙන් යෝජනාවක් අපේක්ෂා කරනවා. මේ මම ඔකට මේ සාමාන්‍ය මේ මානසික විද්‍යාපැති මම කරනවා කියනනම් දැන් සමහරවිට අපි කැමැතිම විෂයල් නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. ඉගෙන ගන්න ජීවිතේ ගතම අපිට සමහර ඒවා කරන්න වෙලා. සමහර වෙලාවට අපි ඉන්න වපසරිය තුළ අපිට ඕනම විෂය ඉගෙන ගන්න හැකියා නැහැ. ඒ කියන්නේ අපි තරඟ විභාග වලින් ඉන්නේ. ඒර සමහරවිට අපි කැමැත්තෙන් අපේ විෂය කරනවට වඩා සමහර පිරිස ඔය අවපීඩනයක් හරි පායුමක් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් අකමැතිශයක් කරන්න වෙලා තියෙන එක. හරිද? කණි පැත්ත තමයි අපි බොහෝ දුරට අපි සම්බන්ධ අපි ගැන හිතන් ඉන්නෝ සෑහෙන ලොකු තැනකින්. ඒ කියන්නේ අපි මේ ඔක්කොම දන්නවා කියන එක. හරිද? ඒ කියන්නේ අපි දැන් ලෙක්චර් එකකට ගිහලා වාඩි වුණොත් අපි හොඳට අවධානය දීලා අහන්නේ නැත්තේ. අපි හිතන් ඉන්නවා මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපි කියන්නේ ඔය කැම්පස් වල නම් කුප්පි දානවා කියලා. එහෙනම් අපි කල්පනා කරනවා අර ලෙක්චරර් එක කියනකොට නෑ මේක පස්සේ ආලුවට ගෙන හරි අහගත්ත හැකිනේ කියලා. නිකන් හිතන්න අර ආනි හත් දෙනා කැඳ හරි අහලා දෙනව නේද? පළවෙනි ඒ මිනිස්සයා හිතුවෙත් අනිත් හය දෙනා කැඳ දායි කියලා. හාල්මිටත් දායි කියලා. දෙවෙනි එකන හිතුවෙත් ඉතුරු හය දෙනා දායි කියලා. අන්තිමට හත් දෙනාම නිකන් බොරුවට අර කැඳ මේ වතුර හැලියට අත දානවා එක්කෙනෙක්වත් හාල්මිටක්වත් දාන්නේ නෑ. බොන්න වෙන්නේ වතුර. හරිද? ඒ හින්දා එකක් තේරුම් ගන්නද තමන් ලොකු විශ්වාසයකට එන්න එපා අනිත් කෙනා තමන් උදව් කරයි හෝ තමන් ඔක්කොම දන්නව හෝ කියලා දැනේ. හරිද? ඕක එකක්. අවපින්නේට පත් වෙන තැන ඕක තමයි මොකද විභාගය ලඟ වෙනකොට තමන්ට කරගන්න බැරුණොත් එහෙම අවපින්නේ එනවා. ඕකේ අනිත් එක ප්‍රධානම දේ ඕනම කෙනෙක්ට වැදගත් වෙන කාරණා මේක. අපි ඕනම විෂයක් බලනකොට අපිට අවපින්නේ වෙන්න පුළුවන් ප්‍රධානම තැන තමයි ඒ විෂය ටිකක් ඉගෙනගෙන යනකොට අපිට තේරුම් යනවා මට මේ ටික තේරෙන්නේ නැහැ කියන එක. පැහැද? ඕනම කෝස් එක බලන්න මුලින් කරන ටික සරලයිනේ. හරිද? එන ඕ ලෙවල් වලින් පාස් වෙලා ඒ ලෙවලට ගියාම මුල් ටික සරලයි. ඒ ලෙවලින් කැම්පස් ගලවලා පස්සේ මුල් ටික සරලයි. එන්න එන්න තමයි සංකීර්ණ වෙන්නේ. පහළ ඒක ඕනම ස්වභාවයක තියෙන විදිය. අපි අර මුලින් තියෙන සරලත්වය අපි හිතාගත්තොත් ඕක තමයි විශේෂ ගැඹුරු කියලා අපරාධයක් ඒක. ඒක තමයි මූලික පදනම. හොඳට බලන්න තමන් ඉගෙන ගන්න විෂය සම්බන්ධව තමන්ට අමාරුකම ඇවිල්ලා ඇත්තෙම තමන් ඒක සරලයි කියලා අරන් තියෙන හින්දා. ඒ හින්දා අර විෂයේ තියෙන සංකීර්ණත්වයයි තමන්ගේ තියෙන සරලත්වය අතර ගැප් එකක් තියෙනවනේ. එහෙනම් තමන් ඇත්තම විෂය දන්න ප්‍රමාණයයි ඇත්තම විෂය තියෙන ගැඹුරයි ගත්තාම ගැප් එකක් තියෙනවනේ. ඔය ගැප් එක වැඩි නම් ආත්‍ය වැඩි. හරිද? මේ ගැප් එක අඩු ගන්න මොකද කරන්න තියෙන්නේ? අර විෂය ඉගෙන ගන්න වෙනවා. හරිද? ඒ විෂයට දාන වෙලාව වැඩි කරන්න වෙනවා. හරිද? ඒ විෂය වෙනුවෙන් කැපවීම වැඩි කරන්න වෙනවා. ඔය ටික අමාරුයි තමයි. හරිද? ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ. ඉගෙන ගන්නවා කියන්නේ මේ ලෝකේ දෙන අතිශය අමාරු දෙයක්. හරිද? ඔය අපේ අම්ලදාතල දේවසල ඉගෙන ගන්න කාලෙ මොකද කියන්නේ? දැන් අපිත් ස්වභාවයෙන්ම කම්මැලිනේ කොහොම? ඉගෙන ගන්න අපි ඉච්චර කැමැත්ත නැහැ. හැබැයි අම්මලා හැමසෙම පිරෙන මොකද? දැන් ඉගෙන ගත්තේ නැත්තම් ඉස්සරහට ඉගා ගන්න වෙයි. හරිද? අර හොඳ කියවනක් තියෙන්නේ උගතමනා ශිල්පෙම මතුර කරනවා කියන්නේ භෞතිකය සමාජීය ඔය මොනවා මොන මට්ටමින් ආඩ්‍යව තිබ්බත් ඕනලාකුව දුවිලා අලුවිලා යන්න පුළුවන්. හැබැයි තමන් දරාගත්ත ශාස්ත්‍රය කවදාවත් පිරෙන්නේ නැහැ. අවසාන මොහොතේ පවා තමන්ගේ බත්පත සකසා ගන්න පුළුවන් තමන්ගේ ශාස්ත්‍රය දිනුනේ නැහැ. ඒකයි ඉගෙන ගැනීම කරන්න කියලා කියන්නේ ඕන කෙනෙක්ට. පැහැද? ඒ හින්දා
අර තමන්ගේ තියෙන තමන් දන්න විශේෂ සීමාවයි අත්‍යවම විශේෂ තියෙන ගැඹුරයි අතර ගැප් එක අඩු කරන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ලේසි. හරිද? ගැප් එක අඩු කරොත් පීඩනේ අඩු වෙනවා. ගැප් එක වැඩි වෙන වැඩි වෙන පීඩනේ වැඩි වෙනවා. අන්තිමට ගැප් එක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා කන්දක් වගේ මේ මේ තියෙන අඩුපාඩු ගොඩ ගැහුණාම, ඒ කියන්නේ අර තියෙන නොදනුවත්කම නැත්තම් මෝඩකම ගොඩ ගැහුණාම ජීවිතෙත් එක්ක පාළ යනවා. ඒ ඉතින් ආයි මේක නැවත ගේන්න බෑනේ. කාලය ආය යතුනලවත් අද්දන්න බෑනේ. ඔය හුඟාක් විභාග වලට එන්නේ ඕක තමයි. ඉතින් අපි තුල තියෙන ලොකු ඇස්ටිමේෂන් එකක් මට අන්තිම සතිය පුළුවන් මේක කරගන්න කියලා. කරන්න බෑ එහෙම. ඒකනේ දැන් විශේෂ නිර්දේශයක් තියෙන්නේ. ඒකනේ ගුරු ඒ කාලෙන් කාලට උගන්වන්නේ මේක. හොඳම දේ තමයි දැන්ට වැඩ ගොඩ ගැහිලා නම් තමන්ගේ තියෙන විශේෂ දැනුම අඩුයි නම් යාළුවෝ මිත්‍රයෝ ඉන්නවනේ අද. ඒ හැමෝම සම්බන්ධ වෙලා ඉගෙන ගැනීම කරන්නේ. සහ අන්තර්ජාලයේ ඕනතරම් මේ මූලාශ්‍ර තියෙනවා ඕනම කෙනට සරලව ඉගෙන ගන්න තැන්. අපි ඉගෙන ගන්න කාලෙවත් එහෙම එච්චර තිබෙන්නේ නැහැ. හරිද? අද වෙනකොට අන්තර්ජාලයේ පීරලා බලන්න සිංහලෙන් උගන්වන ඕනතරම් තැන් තියෙනවා. ඒවැයි මූලාශ්‍ර ගන්න. ඊට පස්සේ වැඩි හිටියකින් අහන්න. තමන්ගේ යාළුවත් එක්ක සංසන්දනය කරලා සාකච්ඡා කරන්න. මොකද ඉගෙන ගන්න කාලේ දරුවෝ බලන්න, රස්සා කරන්න, ගේ අතු ගන්න මොනවද නැහැ නේ. අම්මලා තාත්තලා පුළුවන් උපරිමයෙන් උගන්වනවා. තමන්ට තියෙන ඉගෙන ගන්න විතරයි. කන්න බොන ටික ඔක්කොම ලැබෙනවා ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඒකට ගෞරවයක් දීලා පුළුවන් තරම් අර තමන්ට තේරෙන්නේ නැති ටික අහගන්න යමු වෙන්න. හරිද? ඒක මෙහෙමයි. තමන්ට නිදහසක් ඕන නම්, ඒ කියන්නේ තමන්ට වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා අමාරුයි නම්, ඒ අමාරුව ආපු වෙලාවට විවේකයක් ගන්න එක හිතන්න එපා. අනේමම කාලේ කනවා කියලා. හරිද? ඒකත් දුක ඕපිනියන් එකක්. ඒ කියන්නේ මිනිසුන්ට මේ පොඩි ළමයින්ට නැත්තම් ඉගෙන ගන්න පිළිසර වෙන වැඩේ තමයි. අර වැඩිපුර විශේෂයට ගියහම මොකද වෙන්නේ? නිකන් වතුරක් බොනොත් නැඩි නෙ දෙන්නේ නැහැ. ඇයි? ඒකත් කාලේ අපරාධ වගේනේ. එහෙම එකක් නැහැ. හරිද? අවශ්‍ය වෙලාව උපරිමයෙන් වැඩ කරන්ඩ තමන් නිදහසක් විවේකයක් ගන්න ඕන ලාවට ඒ විවේකයේ නිදහස උපරිමයෙන්ම ගන්න. නිදහස් වෙලාවේ ගානගෙන හිතන්න එපා. නිදහස් වෙලාවේ මේ මේ ලෙක්චර් එක ගැන හිතන්න එපා. අර එක තේරුණා කියලා හිතන්න එපා. හරිද? මොකද මම මෙහෙම කියන්නේ හේතුව සමහර වෙලාවට අපිට නොතේරෙන අපිට එපා වෙච්ච ඒ විෂය කාරණාව පැත්තකින් දාලා විවේකයක් අරන් ගිහලා නැවත වාඩිුනහම අලුත් කෝණකින් පේන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඔය ටෙක්නික් ටික පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. එහෙම වුණොත් ඔය තියෙන අවපීඩනය අඩු කරන්න පුළුවන්. අර මම මුලින්ම කිව්ව එකට තමන්ටම විසඳුමක් හොයන්න වෙනවා. ඒ කියන්නේ තමන් අකමැති විෂයක් නම් ඒකේ තියෙන විෂය පරාසය තව ටිකක් ඉගෙන ගන්නකොට තමන්ට කැමැත්ත ඇති වෙන්න පුළුවන් නේ. තමන් දන්නේ නැතිකම හින්දාත් ඕක එපා වෙලා තියෙන්න පුළුවන් නේ. තමන්ට ඇත්තටම මේ විෂය ගැලපෙන්නේ නැත්නම් වැඩි හිටියොත් එක්ක හරි ගුරුවරුත් එක්ක හරි කතා බහ කරලා එතනින් පොඩ්ඩක් වෙන් වෙන එක ඒකට දෙන්න පුළුවන් විසඳුම. එහෙනම් සම්මාසර් අපි මීලකට සූම් ඔස්සේ අපිට අන්තර දෙන්න ප්‍රශ්නයක් ගාවට අවධානය යොමු කරමු. සම්මාසර් මේක යත්තාකුරුකට පුදුතික ප්‍රශ්නයක්. අම්තරුනේ මගේ අපච්චි ආශස් රෝගියෙක්. ඔහුට බොහෝ අවස්ථාවලදී තරහ යනවා. ගෙදර ඉන්නේ මමයි අම්මයි අප්පච්චි විතරයි. අප්පච්චිට තරහ යන අවස්ථාවන් මගේ අම්මට දරාගන්න පුළුවන් නම් මට තාම අපහසුයි. මට තරහ යනවා. බුදුදහම සහ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යෙක් වශයෙන් රෝගියෙක් කමුවේදී ඉවසියුක ආකාරයෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මම ප්‍රශ්න ඇසුරෙම උත්තරේ දිනවා. හරිද? වෛද්‍යවරයෙක් වෙනවා කියන්නේ රෝගියෙක්ගේ ඕනම සිටුේෂන් එකකට තමන්ගේ මනස යොමු කරන්න පුළුවන් වෙන්න ඕනේ. අර කියන්නේ වෙදවරු දෙවිවරු කියලානේ කියන්නේ. ඔද කැතකුණු අත ගන්නවා අර ලෙඩා බැන්නත් කෙල ගැහුවත් වමනේ දැම්මත් ඒක දරුවෙක්ට කරන සත්කාරයක් වගේ කරනෝනේ. ඒකට තමයි කියන්නේ වෛද්‍යවරු දෙවිවරු වගේ කියලා කියන්නේ වෙහින්දා. එහෙනම් ඒ ගුණය කොහොමත් හදාගන්න වෙයි. හරිද? නැත්තම් ටිකක් අමාරු වෙනවා. මොකද අපි වැඩ කරන්නේ අතිශය පිරිසුදු, අතිශය හොඳ, ඉතාම හොඳ සීකල්පනාව තියෙන පිරිසත් එක්ක නෙමෙයි අනාගතයේදී. තමන් ඉන්නේ කොහෙදවත් කියලා නොදන්න මිනිසුත් එක්ක. ඒතොර ඒක තියෙනවා. මම කියන්නේ ඒක ඉගෙන ගන්න තමන්ගේ ඔය වපසරිය හොඳයි කියලා මට නම් දැන් හිතෙන්නේ. ඔකේ එකක් තේරුම් ගන්න ඔයගොල්ලෝ ඔය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දන්න පිළිසරේට ඔය වාපිත්සම් කිවිම කියන එකනේ ප්‍රධානෙම මේ ප්‍රධාන වශයෙන්ම බෙහෙත් ඒ තියෙන මූල බෙහෙත් ආදිය දීලා කන්ට්‍රෝල් කරන එකනේ. වාපිත්සම් බැලන්ස් කරන එකනේ බොහෝ දුරට ඒක වෙන්නේ. ඔය වාපිත්සම් එක ඔය චරිත නානත්වය පෙන්වනවා. මේ චරිත වර්ගීකරණය පෙන්වනකොට පෙන්වන දෙනවා කෙලස් කොහොමද වාපිත්සම් එක සම්බන්ධ වෙන්නේ කියලා. ඔය හොකලාට පෙන්වන්නේ සෙම කිපෙන්න ප්‍රධාන හේතුව තමයි ඒ චරිතේ රාගික වැඩි. රාගී චරිතවලට සෙම කිපීම වැඩි. හරිද? මෝහ චරිතයට වාතය කිපීම වැඩි. ද්වේෂ චරිතවලට පිත කිපීම වැඩි. එතකොට ඔය ගැස්ට්‍රයිටිස් ඔය කියන මේ තරහ පැත්ත වැඩි තියෙන පිරිසට ඔය පැත්තේ රෝග වැඩි. හරිද? එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මෙයාගේ චරිතය මොකක්ද කියලා. තරහ යන මිනිහෙක් ඉන්නකොට තව තරහ යන විදිහට අපි හැසිරුණොත් එහෙම අපේ මෝඩකමනේ. අපි එතනදි කරන්න ඕනේ ඒ තරහ ඒ මනුස්සයාට තරහා යන වපසරිය පොඩ්ඩක් තේරුම් අරගෙන ඒ මනුස්සයාට තරහා නොවන විදිහට පොඩ්ඩක් වටපිටාව හදලා දෙන එක. අර මං ඉස්සෙල්ලා කිව්ව සමාජීය බලපෑම. ඒ සමාජීය බලපෑම පොඩ්ඩක් හසුරුවන එක අපේ යුතුකම. දරුවෙක් විදිහට නම් කොහොමද ඒ යුතුකම? ඒ කියන්නේ තාත්තට තරහා නොවන විදිහට පොඩ්ඩක් සලකන එක, තරහා නොවන විදිහට වැඩ කටයුතු කරගන්න එක දරුවෙක් විදිහට කරන්න ඕන දෙයක්. මම දැන් සමහරවිට ඒ අම්මා එක කරනවා ඇති මොකද කාලය තිස්සේ ඉන්නේ. ඒ කරන්න මුලින්ම අමාරුයි. මොකද අපිට ඕන විදිහට නේ අපි කරන්න වැඩ කරන්න කැමති.
හැමෝම කැමති අපිට උනේ වැඩ වෙනවා නම් හැබැයි ඒක හැම වෙන්නේ නැහැ මොකද අපි කට්ටියක් එක පිරිසක් එක ජීවත් වෙනකොට අපිට වෙනවා අනිත් මිනිසුන්ගේ හිතුම් පැතුම් වලටත් එකඟතාවයක් දෙන්න එහෙනම් ඒ තියන අර soft cone එක පොඩ්ඩක් හදන්න ඊට පස්සේ ඔය තරහව නැති කරගන්න තියෙන හොඳම විදිහ තමයි සීල දනා කරෙහි මෛත්‍රියකින් බලන්න පුළුවන් හැකියාව තාත්තගේ කතාවක් පොඩ්ඩක් පැතින් දෙමු යම් කිසි රෝගිනුත් පෙළවනේ තමන් පොඩ්ඩක් නිදහසින් ඉන්නකොට හිතලා බලන්න තමන් මෙච්චර දෙයක් කරන මට්ටමට තමන්ගේ මේ අඩුපඩු හැදිලා ශරීරයේ උස්මහත් වෙලා මුලයක් දිනු වෙලා මේ දේවල් කරන්ඩ ඒ දෙමව්පිය කොච්චර තමන්ට දෙයක් කරලා දිනවද කියන එක අන්න ඒ වටිනාකම නිරන්තරයෙන් මනසට දාන්න ඒ මනසට දානකොට සමහරවිට කොච්චර තරහ යන අදහසක් ආවත් අර ප්‍රැක්ටිස් කරපු මතේ ඉස්සරහට එනවා තාත්තා කියන දේට තරහ ගියා කියන්නේ කො දරුවෝ විතර හැබැයි තමන් ප්‍රැක්ටිස් එක ඉඳිනවා නම් තාත්තා කියන්නේ මේ වගේ උත්මේ කියන එක අර තියෙන ඒ වෙලාවේ තියෙන තරහ අරමුණු යටපත් වෙලා තාත්තගේ තියෙන ගුණේ දකින්න තමන්ගේ මනස දක්ෂ වෙනවා එහෙනම් ඉතාලම හොඳ ක්‍රියාවලිය මෛත්‍රිය හොඳට වඩන්න ඉගෙන ගන්න එක මොකද මෛත්‍රිය වැඩිම තමන්ටත් යහපත කනුන්ටත් යහපත මොකද ඒකේ වාසිය මෙහෙමයි ඔය මෛත්‍රී භාවනාව නැත්නම් මෛත්‍රිය වඩන මේ සමහර පිරිසකගේ කතා තියෙනවා සමහරට ගෙදර ඉන්න මිනිස්සු මුල් කාලේ යක්කු වගේ හැබැයි තමන් මෛත්‍රිය වඩලා මේ මෛත්‍රියත් එක්ක ජීවත් වෙනකොට අර වටපිටාවෙ ඉන්න යක්කුන්ගෙත් ඒ අමනුෂ්‍ය ගතිරික අඩු වෙනවා ඒ කියන්නේ මිනිස්සු යක්කු වෙලා අනින්නේ ඒ මිනිස්සුන්ට තමන් මිනිස්සු කියලා අන්තිමට තේරෙනවා මොකද අර මනුස්සයා සැහැණ නිවිල ඉන්න හින්දා මම උදාහරණයක් කියනවා මේ දැන් ඔය පොය දවස් වලට සිල් ගන්න ගියාම සමහරවිට දැන් අම්මා හැම සිල් අරගෙන ගෙදර ආවට පස්සේ ගෙදර උවිලා තිබ්බේ නැහැ නැත්තම් මේ ටික හරියට තිබ්බේ නැහැ කියලා තරහ යනවනේ. ඒ තාත්තෙන් සාමාන්‍ය මොකද කියන්නේ? ගත්ත සිල් දිනනවාද කියලා අහනවා. ඇයි? සිල් ගත්ත කිව්වට ඒ සීලය ඇත්තම තමන් තුල නැහැ. ඒ සිල් ටික අරගෙන එනකොට දාලාවිලා. පැහැද? එතකොට එහෙම නොවෙන්න ඕනේ. කියන්නේ තමන් අනිත් කෙනෙක්ට බයින්ඩ් හෝ අනිත් කෙනෙක්ට දෝෂාරෝපණයට ලක් කරන්න කලින් තමන් බලන්න ඕනේ ඒ මනුස්සයා තරහ ගිය නිසානේ කෑ ගහන්නේ. ඒර මමත් එයා නිසා තරහාරන්නේ තියෙන්නේ. ඒර මගේ හික්මීමක් තියනවාද කියන එක. හරිද? අන්න එතනට තමන්ගේ මනස තමන්ගේ හැ තමන්ගේ වැතර දාන්න. එහෙම කරොත් තමන්ටම තේරෙයි තමන්ගේ ලොකු අඩුපාඩු ටිකක් තියෙනවා. තමන්ගේ පැත්ත හැදෙනකොට ස්වභාවය මොකද වෙන්නේ? තමන්ගේ පැත්ත හැදෙනකොට වටපිටාව ඉන්න පිරිසට ඒ තියෙන වයිබ් එක ඒ තියෙන ස්වභාවය යනවා. ඒකිනුත් ওই පැත්ත සමනය කරන්න පුළුවන්. එහෙනම් පුළුවන් තරම් මේ ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ යහපත ගුණ ඒ යහපතේ ගුණ ඒගොල්ලන්ගේ තියෙන ගතිගුණවල තියෙන ස්වභාවය තමන්ට ඒගොල්ලෝ කරලා තියෙන දේවල් හොඳට විමසන්න ඒකට ලොකු ගෞරවයක් ආදරයක් ඒ වෙනුවෙන් දක්වන්න. එතකොට ඔය තියෙන තරහ ගතිය අඩු වෙයි. සහ මෛත්‍රී භාවන හොඳට ප්‍රැක්ටිස් කරගන්න. ඒක gedara විතරක් නෙමෙයි ඕනම තැනක තමන්ට කෙලින් හිට ගන්න හොඳ ආයුධයක් වෙයි. ඒ තමයි ඒකට කරන්න තියෙන මේ පටන් ගැනීම කරන්න තියෙන හොඳම දේ. ඒ ඔක්කොමත් එක්ක ධර්මය අහන්න, සත්‍ය හොයන්න. එතකොට ඔය ඔක්කොම ටික සමනය කරගන්න තැනට එන්න පුළුවන්. දැන් අපි දන්නවා අපිට සංසාරයේ ස්වාමීන් වහන්සේ බැදීම තියෙනවා. ඔක සමහරට ආදර දෙකන බලන සහෝදර බැදීමක් වෙන්න පුළුවන් මේ දේ. දැන් මේ දේවල් බිඳවැටීමත් එක්ක සමහරවිට අපේ හිත තුළ වෛරය කියන එක ඇති වෙනවා. දැන් වෛරය චේතනාව කියන එක ඇතිවීම අපිට මේ සංසාරගතව පෙමිනෙන බැඳීම් වල හේතුවක්ද එහෙම ඇති වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? එහෙමයි සංසාරය කියන්නේ බන්ධනයක් තමයි. හරිද? අපිට තමයි හිතන්නේ සංසාරය ඇතුළේ අපි බැඳීම් හදා ගන්නවා කියලා. බැඳීම නිසාම තමයි සංසාරය අපි ඉන්නේ. ඔක මට එකක් කියන්න ඕනේ ආදරය කියන සංකල්පය අපි අරන් තියෙන කෝණි වැරදි. අපි ආදරයට වඩා අපි ඇත්තම කරන්නේ මේ බැංකුවට ගිහලා ලෝන් එකක් ගන්න වැඩක්. හරිද? කියන්නේ ලෝන් එකක් ගන්නවා පොලියත් එක ගෙවන්න බලාගෙන. ඒක පොලිය ගෙවා ගන්න බැරි වුණාම අපිට තරහ යනවා. ඒ වගේ වැඩක් වුණත් ඇත්තම කෙනෙක්ට ආදරයක් නැත්තම් සෙනෙහසක් ලෙන්ගතුකමක් ඇති වුණා නම් ඒක බිඳිනකොට වෛරයක් වෙන්න බෑ. හොඳ නිකන් හිතන්න අර හොඳ කියමනකුත් ඔගේ තියෙනවා දැන් මම කාට හරි මගේ යාළුවෙක් හිටියා නම් මම යාව ඇත්තම යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්නේ එයාට යහපතක් වෙනවා කියන අර්ථයෙන්නේ නේ එයාතුලින් මට යහපතක් වෙනවා කියන අර්ථයෙන්නේ ඒ යාළුව මාත් එක්ක තරහ වුණා කිව්වොත් මෙහෙමයි අනවශ්‍ය විදිහට තරහ වුණොත් ඒක වෙන කතාවක් අපි ගිහිල්ලා කරුණු පහැදිලි කරලා ඒක නැවත යථාර්ථයට පත් කරන එක වෙනම එකක් මම කියන්නේ යා මොන හරි දෙයක් හින්දා තරහ වුණොත් අපිට දුක් වෙන දෙයක් නැහැ මොකද ඒ කෙනා සමහරට අපේ සුභසිද්ධිය දැකලා වෙන්න පුළුවන් එහෙම තරහ වුණොත් පැහැද එතකොට මට ඒක කියන්න ඕනේ ආදරය වගේ තනක් අපි හැමෝම ආදරය කියලා කතාවට අපි හුඟාක් ඕක යන්නේ රාගයේ පැත්තට. එන ඔය කතාවරගේ ආදර සම්බන්ධතාව කියලා අපි උඩින් නමට ලේබල් කරාට බහුතරය අපි ආදරය කරනවා කියලා කරන්නේ අර තියෙන ෆිසිකල් වැලියු එකට. ඒ කියන්නේ මේ ශරීරයට. ශරීරයේ තියෙන ලස්සන තමයි අපි ආකර්ෂණය වෙලා අපි ඕක ආදරය කියලා හිතන් ඉන්නේ. අර මානසිකව හදාගන්න සම්බන්ධ ඒ මානසිකව හැදෙන්න උන සම්බන්ධය බොහෝ තැන්වල දුර්වලයි. මානසික සම්බන්ධය තහවුරු වෙනං ස්ථාවරයි නං කය කොච්චර මහලු වුණත් කය කොච්චර දිරලා ගියත් අර මානසික සම්බන්ධය නැත්නම් අර හියුමන් කෑල්ල අපි කියන්නේ හියුමැනිටි කියන මනුෂ්‍යත්වය ගිලිහෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් බැඳීම ඇති කරගන්නේ ආස වෙන්නේ අර භෞතික ශරීරයට නම් බය වෙන්න එපා දැන් Tamanට එපා නොවුනත් අනාගතේ එපා වෙනවා. මොකද ස්වභාවික ස්වභාව ධර්මය මේ තියෙන ශරීර
නිකම්ම පහලට ඇදලා දානවා දවසක. වියපත් වෙනවනේ. ඇඟට ඉවලට වන්නේ. හැමදාම කෙස් කල් වෙලා තියන්නේ නැහැ. සුදු වෙනවා. ඒතර අපි ආස වුණේ ආදරය නැත්තම් අපි සෙනෙහසක් ඇති කරගත්තේ ওই තියෙන බෞද්ධක ශරීරයට නම් ඔක අනිවාර්යම ඉච්ඡාබංගත්වයේ ලැබෙනවමයි. බෑද? එහෙනම් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නව නම් ඒ ගොඩනගා ගැනීම හැමතිස්සෙම භෞතිකේ සීමා නොකර අර ආධ්‍යාත්මික නැත්තම් මානසික බැඳීම පැතර ගන්න. ඒතර තමයි මනුෂ්‍යත්වයේ ඉහළට එන්නේ. මට මේ කියන්න ඕනේ සම්බන්ධතා ගොඩනගා ගැනීම මට නවත්තන්න බෑ. සසරේ ජීවිතවල සම්බන්ධතාව ඕනෙමනේ. ඉතින් මම මේ වෙලාවේ මේ පුටුවේ වාඩිලා ඉන්නේ කී දෙනෙක් උදව් කරලාද මෙතන තියෙන්නේ? මේ පුටුවක් හදන්න තනියෙන් බෑනේ. කී දෙනෙක් උදව් කරලා තියෙනවා. ඒතර සම්බන්ධකම් ඕනේ. අපි බලන්න ඕනේ අපි ඔය සම්බන්ධකම් යොමු කරගන්නේ සසරේ නවතින්නද සසරෙන් එළියට යන්නද කියන එක. ඔන්න මම උනම් කියන උදාහරණයක්. විවාහය හා සරණ පාවා ගැනීම කියලා වදන් දෙකක් තියෙනවානේ. බොහෝ දුරට ලෝකයා කරන්නේ විවාහ වීම. විවාහය කියන එකේ වචනේ තේරුම තමයි වාහ කියලා කියන එකේ අර්ථයක් වෙනවා සේවකයා කියන එකට. වී කියන උපසර්ගය ආපු ගමන් උතන අර්ථය තමයි විශේෂයෙන්ම සේවකයෙක් ගත්ත කියන එක. හරිද? හිතලා බලන්න සම්බන්ධකම් වල තියෙන්නේ ස්වාමි සේවක සම්බන්ධයක් නෙමෙයිද කියන එක. ඒ කියන්නේ කෙනෙක් එක්ක අපි යාළුනොත් එයා මට ඕන විදිහට ඉන්න ඕනේ. මගෙන් අහන්න දු එහා පැත්තවත් බලන්න බෑ වගේ ඒවට එනවා. ඒකට කියන්නේ මේ ස්වාමි සේවක සම්බන්ධයක් කියලා. ඒවා මේ ආදරය හෝ ගෞරවය හෝ මනුෂ්‍යත්වය නෙමෙයි. සරණ පාවා ගැනීම. ඕක තමයි මේ ආසියාතික නැත්නම් මේ සත්‍යයක් හොයන මේ ආධ්‍යාත්මික වර්ධනයට කැමති පිරිස සරණ පාවා ගැනීම වල ඉන්නේ. සරණ පාවා ගන්නවා කියන්නේ සරණක් ලැබීම පිණිස නැත්නම් විමුක්තියක් ලැබීම පිණිස සරණ වෙනවා කියන එක. ඒ කියන්නේ එකිනෙකාට අන්‍යෝන්‍ය උදව් උපකාර කරගන්නවා කියන එක. පැහැද? මට තව කෙනෙක්ට උදව් කරන්න බෑ මම භෞතික දෙයකට විතරක් පැහැදුනොත්. මම ඊට වඩා භෞතිකයට එහා ගියපු මනුෂ්‍යත්වය දැක්කොත් තමයි කෙනෙක් එක්ක ඒ දෙගොල්ලන්ටම දෙන්න උපකාරයක් වෙන්නේ. එහෙම වුණොත් තමයි සසරින් එතර වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ බුදුහාමුදුරුව එක තැනකදී මතක් කරනවා මේ නකුල මාතා නකුල පිතාගේ කතාවේදී. ඔය දෙන්න ඔය ස්වාමි පුරුෂයා සහ භාර්යාව බුදුහාමුදුරුවෝ ගෙන් ඇවිල්ලා මතක් කරනවා ප්‍රශ්නයක් අහලා ස්වාමීනි මේ අපි අතිශය ආදරයෙන් ගෞරවයෙන් දෙන්නට දෙන්න සංග්‍රහ කරගෙන ඉන්නවා අපිට සසර එකටම ඉපදෙන්න ඕනේ. මොකක් හරි විදිහක් තියෙනවද මේක කියලා එහෙම. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව කියන මේ පංච ධර්ම ටික සමෝ වැඩුවොත් එක තැනට එක විදිහට ඉපදෙන්න පුළුවන් කියන එක. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සත්‍ය හොයන්න තියෙන අර ආදරේ ගෞරවය. සීලය කියන්නේ හික්මීම. ශ්‍රුතය කියන්නේ හොඳට අහන්න පුළුවන්කම. ඡාග කියලා කියන්නේ දාණය, ත්‍යාගය. ඒ කියන්නේ ඕන කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන්, ඕන කෙනෙක්ට උදව් කරන්න පුළුවන් හැකියාව. ප්‍රඥාව කියන්නේ නුවණස. ඔය පංච ධර්ම ටික වැඩෙනවා නම් යම් තැනක ඒ මනුෂ්‍ය සම්බන්ධතාවයේ කෙලවර වෙන්නේ නිවනේ. හැබැයි කාමච්ඡන්දය, ඒ කියන්නේ කාමයට තියෙන දැඩියල්ම, ව්‍යාපාදයේ තරහව, තීන විද්‍යාව කියන්නේ කම්මැලිකම, උද්දච්ච කුකුච කියන්නේ විසිරිච්ච ගතිය, විචිකිච්ඡාව කියන්නේ සැකය. ඔය පහත් එක්ක නම් මනුෂ්‍ය සම්බන්ධතාව ගොඩනගන්නේ ඒ කාන්තෙම අසරණයි ඒ සම්බන්ධතාවය. එහෙනම් අතිශය, අපි කියන්නේ අතිශය ව්‍යසනයකට යනවා ඔය සම්බන්ධතාවේ අවසානය. ගහ මරාගෙන, බෙලි කපාගෙන, සීනසාගෙන ඉවරෙන්නේ. හරි? ඒ නිසා සමචර්යාවටපත් වෙන්න, විෂමචර්යාවටපත් වෙන්න එපා. විෂමචර්යාවටපත් වුණා කියන්නේ ඒක සම්බන්ධයක් නෙමෙයි අත්‍තරම. එක වියවුලක්. හරිද? අවුල් නොවන විදිහට, වියවුල් නොවන විදිහට, निराවුල් වෙන විදිහට මිනිසුත් එක්ක සම්බන්ධතාව ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඔය තියෙන ශ්‍රද්ධාව, ගෞරවය, මනුෂ්‍යත්වය, දානීය ප්‍රිය වචනය, ඔය කියන මනුෂ්‍ය ගුණ ධර්මත් එක්ක කෙනෙක් සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් වටී. එහෙම නැත්නම් නොවටි. හරිද? එහෙනම් මේ පැත්තෙන් බැලුවා නම් මම හිතන්නේ සාර්ථකයි. අර කියන වගේ සම්බන්ධතාව අතහැරලා අපිට ජීවිතේ ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ අපි ඉන්නව නම් කොහේ හරි සම්බන්ධතාව වලට අහු වෙලාමයි. දැනගෙන හොනොත් නැගෙන. හරිද? අපි කළ යුත්තේ සියලු සම්බන්ධතා සියලු සම්බන්ධතා වලින් ගැලවෙන සංදි වෙන තැනට මේ විසන්දි වෙන තැනට තමන්ගේ නුණ මෙහෙවන එක. ඒකට අර මම ඉස්සලා කිව්ව ධර්ම කාරණා ටික ඕනේ. එහෙනම් සෝනා බොහොම අතිශය වැදගත් කාලීන කරුණාවක් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. මෙලන සෝනා අපි නැවතත් කරනවා සෝමස්සේ අපිට යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් වෙතට. ගරු ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨියේවත් නිවැරදි දැකීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කුසල ගැන තිබෙන නිවැරදි අවබෝධයක්. උදාහරණයක් මගින් පැහැදිලි කළ හැකි නම් බොහොම පිං. ඔව්. ඔක බලන්න සම්මාදිට්ඨි සූත්‍රය. එකේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨිය 16 ආකාරකින් විග්‍රහ කරලා තිනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය වෙනවා මේ ආකාර 16න් ඕනම තැනකින් එනවා නම් කියන. ඒ පළවෙනි එක තමයි අකුසලය දන්නවා කුසලය දන්නවා කියන එක. අකුසලංච පජානාති කුසලංච පජානාති කියන එක. පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දන්නවා කියන එක. සම්මාදිට්ඨිය කියන්නේ නුවණනේ, නුවණස, දහම්මස. දහම්මස කියන්නේ මොකද? දහම්මස පහළ වුණා කියන්නේ මොකද්ද? කුසලය දන්නවා කියන එක තමයි. කුසලය දන්නවා කියන්නේ මොකද්ද? අකුසලේ ප්‍රහාණය වෙනවා කියන එක තමයි. හරිද? ඒකේ සරලම කතාව අපි නිකන් උපමාවක් ගමු. තමන් හරියට දැනගත්තොත් තමන්ට වරදින්න තියෙන සියලුම තැන් ටික ඒ මට්ටමෙම එයා
දරදිතන්වල අහුවෙන්නේ නැහැ, නිවැරදිතන්ට යාත්‍රා කරනවා. මාවට කිව්වොත් අපි තමු ඌරු පැටියක් ඉපදෙනවා මඩවලක. මේ ඌරු පැටියා තමන් ඌරෙක් කියලා නොදන්න තාක් අර මඩම සැපයි කියලා ඕකේ ලැගලග ඉන්නවා. යම් දවසක තමන් ඌරෙක් මේ තමන් ඉන්නේ මඩේ කියලා වැටහුනොත් ඒ මොහොතේ පටන් මඩවලෙන් ගැලවීමටම තමයි අඩිය තියන්නේ. හරිද? කුසලයේ පරිපූර්ණ කරගත්තා කියන එකද? සසර කෙලවර කරගත්තා කියන එක. අකුසලයේ බලවත් කරගත්තා කියන එකද? තමන් කවුද තමන් ඉන්නේ කොහෙද නොදැනවත්ව ඔහේ ජීවිතවල මැරලා ගිලා ඉපදුනවා කියන එක. හරිද? එහෙමයි ගොලනෝ. මේක ස්වාමිනාස මම ගැටලු දෙකක් එකවර ඉදිරිපත් කරන්නට කැමති. මේ මාතෘකාවට මීට පෙරත් අපිට ගැටලුවක් දුමු නිසා කොවිඩ් රෝගය නිසා අඳුරුවනේ මිනිසුන් මිය යන්නේ පූර්ව අකුසල කර්මවල බලපෑම නිසාද? සහ දෙවෙනි ප්‍රශ්නයම කර තියෙන ස්වාමිනාස, කොරෝනා වැනි වසංගත රෝග හා ඍතුනියාමය අතර සම්බන්ධය බුදුදහමේ විස්තර කරන්නේ කෙසේද? ඔව් මහතර, ඒ ප්‍රශ්නේ අතුලම උත්තරේ තියෙනවා. මේ අපිට කියන්න බෑ මේ සියලු දේවල් කර්ම නිසා වෙනවා කියලා. කර්ම චිත්ත ඍතු ආහාර කියලා ප්‍රධාන මූලික කාරණා හතරකින් මේ සියල්ල නියාමණය වෙනවා. මම කියන්නේ මේ ලෝකයේ අර්ථයෙන්, හරිද? නැත්නම් මේ සියල්ලටම ප්‍රධාන මූලය අවිද්‍යාව, නැත්නම් නොදන්න කම, ඉග්නොරන්ස් කියලා කියන එකට. හැබැයි අපි මේ ලෝකාර්ථයෙන් මේ කතා කරනවා නම් ඍතුව විතරක් නෙමෙයි, කර්මය විතරක් නෙමෙයි, ආහාරය, චිත්තය කියන ඔය හතරම බලපානවා. ඒක තමයි කර්ම චිත්ත ඍතු ආහාර කියලා හතරක් පෙන්වන්නේ. හරිද? ඒ හින්දා සියල්ල කර්මයෙන් වෙනවා කියන එක බුද්ධ දේශනාව නෙමෙයි. හරිද? සියල්ල කර්මයෙන් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒක කර්මඵල දහම. නැත්තම් අර සියල්ල පෙර දේවල් නිසා සියල්ල පෙර කර්මෙන් වෙනවා කියන එක පුබ්බේගත හේතුවාදය. ඒක මිත්‍යා දෘෂ්ටි. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි අර කතා කරපු දර්ශනීය කියන එක. දෘෂ්ටිය කියන එක වෙනස් කරගත්ත ගමන් කර්මය වෙනස් කරන්න පුළුවන්. පැහැද? ඒකයි අඟුලිමාල කුමාරයා, අඟුලිමාල කියන ඒ කාලේ වෙනකොට ඉතාම පහත් ජඩයි මිලේච්චයි කියපු මේ මිනිමරු කෙනා බුදුහාමුදුරු ඉදිරියේ ධර්මය හොවට වශයෙන් කෝ වෙන්නේ? දර්ශනීය වෙනස් වෙන්නේ. දර්ශනීය වෙනස් වෙච්ච ගමන් සියලු අවයවද බිම. අම්බපාලි කියන්නේ ගණිකාවක්. ගණිකා වෘත්තිය කියන්නේ සමාජයේ පහත්, එදත් එහෙමයි අදත් එහෙමයි. හරිද? හැබැයි එතුමියේ සියලු චර්යාවල් අතෑරිය මොකක් වෙනස වෙච්ච නිසාද? එතුමියේ සියල්ල වෙනස් කරගත්තේ දර්ශනයේ තියෙන වෙනස් වීමෙන්. බලන්න. සුපර්බුදු කුෂ්ඨ රෝගියාගත් උතායි. ඊටාම දුකකින් හිටියේ. හැබැයි සත්‍ය ධර්මය අහලා අවබෝධ වෙනකොට දර්ශනය වෙනස් වෙනවා. ඒතකොට අර සියලු දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකයේ ඇතුලේ මිනිසුන්ට බොහෝ විදිහට බලපාන්නේ කර්මය තමයි. හරිද? ලෝක මිනිසු බහුතරය දුක් විඳින කර්ම නිසා. හරිද? ඒවට එක එක පැලැස්තර වල ඒෙන් පොඩි සාහනයක් ගන්න පුළුවන්. චින්තනය වෙනස් කරගෙන, චිත්තය වෙනස් කරගෙන, සිහිතන විදිය වෙනස් කරගෙන, ආහාර වෙනස් කරගෙන, ඍතු පොඩ්ඩක් මාරු කරාම ඔයම් පොඩි ලාභයක් තියෙනවා. හැබැයි 100%ක් සාධාරණ ලාභයක් ලැබෙන්නේ නැහැ. ඔකේ එකක් හොඳට තේරුම් ගන්න, මේ ඕනම රෝගයකට මූලය වෙන්නේ සත්වයාම තමයි අන්තිමට. හරිද? يعني මේ ලෝකෙට විස හදන්නෙත් සත්වයාමයි, මේ ලෝකෙ විස නසන්න හදන්නෙත් සත්වයාමයි. හරිද? ඉතින් අපි දැනගෙන හෝ නොදැනගෙන විස හැදීමටත් විස නැසීම කියන දෙපැත්තම අපි උපනිෂේ දීලා තිනවා. හරිද? හැබැයි ලෝකේ ස්වභාවයෙන්ම ලෝකයාගේ චින්තනය වැඩිපුරම වැඩ කරන්නේ කොහොමද? තමන්ගේ දේවල් ටික අනුන්ට දෙන්නද, අනුන්ගේ දේ තමන්ගේ පැත්තට ගන්නද? අනුන්ගේ දේ තමන්ගේ පැත්තට ගන්න. අනිත් කෙනාගේ දිනුවෝ දැකලා සතුරු වෙනවද? අනිත් කෙනාට අනිත් කෙනා මක බෑ වෙලා යන්න, නැත්නම් සුන්නත් දුවිලා යන්න කියලා ප්‍රාර්ථනාවෙන් තමන්ගේ වාසියම පතනවද? දෙවෙනි එක වෙන්නේ. හරිද? අනිත් කෙනා කෙරෙහි කරුණාවක් උපදිනවද? නැත්නම් ඒ සියල්ලත් මට වේවා කියන අර්ථයෙන් තින්නේ. හොඳට බලන්න. සාමාන්‍ය සත්වයාගේ ස්වභාවික මනස වැඩ කරන්නේම තමන්ටම වේවා අනුන්ට නොවනවා කියන අර්ථයෙන්. තමන්ටම වේවා අනුන්ට කිසිවක් නොවේවා. ඔක තමයි කැමැත්ත. ඔය තියෙන ඔය මානසිකත්වය අතිශයින්ම රාගිකයි, ඒ වගේම ද්වේෂයට බරයි, අතිශයම ඕඩකමක්. බලන්න. නිකන් හිතන්න මේ ලෝකෙ ජීවත් වෙන්නේ තමන් කියලා විතරක් හිතන මිනිස්සු නිසා. හරිද? මේ ලෝකේ අනිත් මිනිස්සු ජීවත් වෙනවා කියන නුවණස නැති හින්දා ඒ කෙනා කරන සුළු දෙයින් පවා විශාල පිරිසර හානි වෙනවා. හරිද? නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමු ආයතනයක ආයතනයේ ඉන්න කවුරු හරි සේවකයෙක් හිතනවා මම විතරයි කාලබිල ඉන්න ඕනේ කියලා. අපි හිතමු ওই ආයතනේ හොරා කරනවා කියලා. මොකද වෙන්නේ? ඊටු සේවකයෝ හැමෝටම බලපානවා. පැහැද? ඇයි ඒ ආයතනේ බංකොලොත් උනොත් එහෙම? දරුවෝල් කියක් කියලාද පාරේ? පැහැද? එතකොට අපි තනි තනි පුද්ගලයෝ විදිහට අපි මනුස්ස ගුණ ධර්ම ටික වැඩුවේ නැත්නම් අපි දන්නේම නැතුව මේ මුළු සමස්ත පරිසරයටම ලොකු හානියක් කරනවා. ඒක භෞතිකවත් එහෙමයි, මානසිකවත් එහෙමයි. හරිද? දැන් මෙන්න මේක හොඳට බලන්න. ආහාරයක් වුණත් નિયમિત කාලේ සුදුසු පරිදි පරිභෝජනය කරේ නැත්නම් ඒ කාලේ නිකුත් වෙච්ච ගම වහ. හරිද? ඒ වගේම තමයි අපේ සිතුවිලිත් හරි විදියට හරි ආකාරයට පරිපාලනය කරේ නැත්නම් ටික කාලයක් ගියහට පස්සේ ඕකවත් වහ තමයි. හරිද? දැන් හොඳට බලන්න.
මහරි ඉස්සෙල්ලා පෙන්නපු අර රූපරාම මතකන සමාජීය බලපෑම يعني සමාජය ශරීරය මනස කියලා මම පෙන්නේ මනස උඩීමනේ මම තිබ්බේ මනස දූෂණය වෙනවා කියන්නේ මොකද්ද? කය දූෂණය වෙනවා. කය දූෂණය වෙනවා කියන්නේ සමාජය දූෂණය වෙනවා. දැන් ආයෙත් පිටර බලන්න. සමාජය දූෂණය වෙනවා කියන්නේ ආයෙ අපේ කය දූෂණය වෙනවා. ඒ මට්ටමේ ආයෙ මනස දූෂණය වෙනවා. ඕක බලව මේක හොයලා බලන්න මේ ලෝකේ නිර්මාත්‍රු කවුද කියලා කෙනෙක් අහනවා. මේ ලෝකේ නිර්මාත්‍රු කියන්නේ මනස. හරිද? මේ ලෝකේ නිර්මාත්‍රු කියලා ගන්න පුළුවන් හොඳම අදට තියෙන හොඳම අර්ථ දක්වීම මනස. ඒක මේ කවුරුත් නෙමෙයි. හරිද? මනස. මනස හිතන සිතුවිලි අනුව තමන්ගේ ශරීරය වෙනස් වෙනවා. ඒ අනුව බාහිර භෞතික පරිසර වෙනස් වෙනවා. හොඳට බලන්න කෙනෙක් අතිශය වෛරී සහගතව අපි කියනකොට කළු චරිත කියලානේ. ඔය තියෙන දූෂ්‍ය ගතිය මනසින් එළියට ආවොත් එහෙම බාහිර භෞතික පරිසරයත් හැඩගැහෙන්න මොන පැත්තටද? දූෂණයට. මම භෞතික උදාහරණයක් කියනවා හරිද? හරියට මිනිස්සු තමන්ගේ තියෙන කැලි කසල හරියට බැහැර කළේ නැත්තම් සුරපුරය ආයි මරපුරයක් කරත හැකි දවසක්. දවසින් කියන්නේ දවසක් කැලිනකොට මරපුරයක් කරත හැකි. තමන්ගේ තියෙන තමන්ගේ වත්තේ රැඳෙන ඒ පොඩි කසල ටික හරියට කළමනාකරණය කළා එළියට දැම්මේ නැත්තම් අනිත් දවසේ එනකොට මුළු ඒ වපසරියම වසංගතයක් කරත හැකි. තේරෙනවද? තමන්ගේ මනස හරියට පරිපාලනය කරුණාම මනස දූෂණය වුණාම කය වචනේ දූෂණය වෙනවා. කය වචනේ දූෂණය වෙනවා කියන්නේ පරිසරය දූෂණය වෙනවා. දැන් කොරෝනා නිසා මොකද්ද වෙලා තියෙන්නේ? සම්පූර්ණ ජීවිතම දූෂණය වෙලා නේද? එළියට බහගන්න බෑ සරලම කියනවා හුස්ම ගන්න බැරිලා තියෙන දැන්. ඒ කියන්නේ ඕක එකකින් ගත්තාම වායු දූෂණයක් වෙලා තියෙන්නේ. හරිද? ඉතින් වායු දූෂණය වෙලා. දැන් වායු දූෂණය වුණේ අපි ඉවතනකොට නෙමෙයිනේ. දැන් අවුරුදු එකමාරට දෙහෙට කලින් හුස්ම ගන්න බැරි කමක් තිබෙන්නේ නෑනේ. ඒ කියන්නේ මොකද්ද ආයේ? මේ හැමදේම නිර්මාතෘ මමත්වය තමයි. මමත්වය කියන්නේ කෙනෙක් නෙමෙයි මම මේ අදහස් කරන්නේ. මෝඩකම තමයි මේ හැමදේම නිර්මාතෘ. හරිද? ඒ කියන්නේ අර තියෙන කෙලස් ධර්ම ටික තමයි මේ හැමදේටම ප්‍රත්‍ය. හරිද? හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ වාපිත්සෙන් මල්ලන්න උපකරණයක් නෑනේ. තේරෙනවද? ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අර නාඩි ශාස්ත්‍රය මේ භෞතික උපකරණ නෙමෙයි නේවා. ඒක ඥානයක් එක්කනේ යන්නේ. මේ සාමාන්‍ය ලෝකෙ මොකද කරන්නේ? ඔක්සිමීටරයක් දාලා බලනවා ඔක්සිජන් ටික. ඊට පස්සේ ටෙස්ට් කරලා බලනවා මොනවද තියෙන අඩුපාඩු වන්නේ ඒගොල්ලෝ බලන්නේ. ඒතකොට සාමාන්‍ය භෞතික විද්‍යාවට අල්ලන්න බෑ මේ රෝගවලට නිදානේ මොකද්ද කියලා. ඒකයි ඒගොල්ලෝ හැමදෙස්සෙම මොකද්ද කියන්නේ? මේ ඉන්ජෙක්ෂන් එක දැනට සාර්ථකයි. තව ඉස්සරහට කියන්න බෑ. ඒක වෙන්නේ මේ සියල්ලේ නිර්මාතෘ මමත්වේ නැත්නම් තමන් නැත්නම් කෙලස් ධර්ම ටික කියලා නොදන්නකම නිසා. ඒකයි දක්ෂ පඬිත ප්‍රඥයෝ භෞතිකත් එක්ක ඔට්ටු වෙන්නේ නැහැ. චින්තනය අවදි කරගන්න නැත්නම් සත්‍ය හොයාගන්න මනස දියුණු කරගන්න උත්සාහ කරන්නේ. ඒකයි අර මම ඉස්සෙල්ලා මතක් කරේ නිරෝගී භාවයක් භෞතික ශරීරයෙන් ලබන්න බෑ. රෝගයක්මයි මේක ශරීරය කියන එක. මනසත් කවදාවත් නිරෝගී වෙන්නේ නැහැ. මොකද මනසත් අර කායික පීඩාවටපත් වෙනවා. කායික පීඩාවෙන් මානසික වේදනාවට. මේකෙන් ගැලවෙනවා නම් සියලු රෝගවලට මූල නිදාණය, සියලු රෝගවලට මූල ඖෂධය ධර්මය නැත්නම් සත්‍ය. දර්ශනය. තේරෙනවද? දර්ශනයක් ආවොත් කොරෝනා නෙමෙයි ඕන එකක් සුන්නත් දූලි කරන්න වැක්සින් එක හම්බෙයි. එහෙම නැත්නම් හැමදාම එන එක එක වසංගත වලට අහු වෙයි මෙරි මෙරි යන තමා තියෙන්නේ. එහෙනම් මේ අර කාරණාව නැවත සමප් කළ කිව්වොත් එහෙම කර්මය විතරක් නෙමෙයි බලපන්නේ. කර්මය ලොකු මෙහෙවරක් කරනවා මේකට. ඒ වගේම චිත්තය, ඍතුව, ආහාර කියන ඔය ධර්මතාව ටිකක් තියෙනවා. ඔය ආහාර කියන එකේ දර මුලින්ම කතා කරා වගේ ආහාර වල විසම පරිහරණය ලෙඩ රෝග වලට බහුලව බලපානවා. එහෙම ඍතුවේ විපර්යාස ලෙඩ රෝග වලට මේ වසංගත වලට තත්ත්වේ බලපානවා. තමන්ගේ තියෙන සිතුවිලි ක්‍රියා කරන විදිහ බලපානවා. ඔබ බුදුහාමුදුරුවෝ එක තැනක කියනවා මිනිස්සුන්ගේ මනස දූෂණය වෙනකොට බාහිර භෞතිකයක් දූෂණය වෙනවා. මේ තියෙන සෞරග්‍රහ මණ්ඩල මේ තියෙන මේ අපි කියන්නේ භ්‍රමණය කියලා මේ නේ. මේ පෘථිවිය තියෙන භ්‍රමණ වේග පව වෙනස් කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ කක්ෂයෙන් පව පිටපන්නන්න පුළුවන් කියන එක මනුස්සයෙකුගේ හිතේ තියෙන ආවේගයට. හරිද? කෙනෙක් හිතනවා නම් මේ ඉලෙක්ට්‍රෝනයක් දෙකට කරනකොට එන පරමාණුක ශක්තිය තමයි අතිශය විශාල අතිශය බලවත් කියලා. ඒක වැරදි. මේ හිතේ තියෙන ශක්තිය ඊට වඩා කෝටි ප්‍රකෝටි ගණනක් විශාලයි. ඒකයි කියන්නේ මනස දූෂණය කරගන්න එපා කියන්නේ. දූෂණය කරගත්තොත් හතර වටේටම වදිනවා සුන්නත් දුලා යන. එහෙනම් මේ තමන්ගේ පැත්තේ වැරද්ද තියෙන්නේ. එහෙනම් තමන්ගේ පැත්තේ ඇතුළට යන්න. ඒ කියන්නේ එළියට නොයා ඇතුළට ගියා නම් හොයාගන්න පුළුවන් හරිම බෙහෙත. එහෙනම් සොන්නස මීලකට සොන්නස අපි තවත් අවස්ථාවක් ලබා දෙනවා. අපේ සජීවී ප්‍රේක්ෂකේ ප්‍රශ්න ඔබවහන්සේ දෙන ක්‍රීඩ සොන්නන මිනවා පසුදු ඔබට තමයි මේ අවස්ථාව ලබන්නේ. මෙහෙමයි. දැන් මෙහෙම ගන්නකො ඔකට මම උදාහරණයක් එනවා. දැන් එක තැනකදී ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන කතාවක් තියෙනවා. මේ ස්වාමිනිය ඔය නිර්වාණය කියලා කියන්නේ සියලු තණ්හාවන් ගෙවලා දාන තැනක් නා.
එතකොට දැන් ඔය ඡන්ද චිත්ත විරේ විමංශා කියලා ධර්මතා හතරක් කියන්නේ ඇයි කියලා අහනවා. ඒ ඡන්දය කියලා කියන්නේ කැමැත්තරමනේ. හරිද? එතකොට ආනන්ද හඳුනත කතාවක් කියනවා. දැන් ඔබතුමා මාව හම්බ වෙන්න කැමැත්තක් තිබ්බද නැද්ද? තිබ්බා. ඒ වෙනුවෙන් සිතුවිල්ලක් තිබ්බද නැද්ද? හිතුවනේ තිබ්බා. ඊට පස්සේ ඒ වෙනුවෙන් වීරිය කළාද නැද්ද? ඒ වෙනුවෙන් අහලා බැලුවේ නැද්ද ආනන්ද හඳුන කොහෙද ඉන්නේ කියලා? එනේ කැමැත්ත, සිතුවිල්ල, වීරය විමසීම තිබ්බනේ. දැන් ඔබතුමාට මාව හම්බුණානේ. දැන් ඔබතුමාට ආනන්ද හඳුන හම්බෙන්න ඕනේ කියන කැමැත්ත තවත් තියෙනවද කියලා අහනවා. ඒක කියනවා නෑ ස්වාමිනේ, දැන් ඉතින් දශමයක්වත් නැහැ. අන්න එතන වගේ ආනන්ද හඳුන කියනවා ඔන්න ඔය වගේමයි බමුණෝ, යම් කිසි කෙනෙක් නිවනට යන්න නැත්තම් දර්ශනයක් හොයාගන්න කැමැත්තක් තියෙන්නේ යම්සේද, දර්ශනය දකිනකොටම ඒ කැමැත්තත් ඉවර වෙලා යනවා. එහෙනම් ඡන්දචිත විරියමංසාව වඩන්න බය වෙන දෙයක් නැහැ. මොනවා උදාහරණයක් කිව්වොත් එහෙම රිටිපයින ක්‍රීඩකයෙකු ගන්න. හරිද? රිට අරගෙන, රිට අතේ තියාගෙන, ඒ බරක් දරාගෙන දුවගෙන ඇවිල්ලා රිට බිමින් තියලා ඒකේම ජවයෙන්, ඒකේම බලයෙන් ඉහළට එළඹිලා උඩටම ගිහිල්ලා කඩුලෙන් එහා පැත්තට පයින්කොට රිට අතහැරෙන එක වෙනවා. අතහරින්න ඕනෙත් නැහැ. දර්ශනයේ උදෙසා නැත්තම් සත්‍ය හොයා ගන්න වගේ තමයි කඩුලෙන් එහා පැත්තට පයින් එක. ඒ වෙනින් උදව් කලේ අර තින සෙවීම. අතින් රිට. බය වෙන්න දෙයක් නැහැ. රිට හැමදෙස්සෙම තමන්ගේ කාර්යය කරලා නිහඬව අනිත් පැත්තට යනවා. තමන්ට ගාන දිනේ පැනලා අනිත් පැත්තට යන විතරයි. මොකද මේ නිදහස? මෙහෙමයි, හොඳයිද නරකයිද කියන එකට වඩා සීලේ තියෙන හික්මීම. හික්මීම කියන එකේ කතාවේ අවසානයේ විවෘතේ මොකද්ද? අර මම ඉස්සලා මතක් කරා, දිගට මතක් කරපු කාරණාව, තමන් හොයන දේ ලැබීම පිණිස හික්මීම තියෙන්නේ. දේවල් ලං කිරීම හෝ දේවල් අයින් කිරීම නෙමෙයි හික්මීම කියන්නේ. එතන යන්නේ කාමසුකල්ලි කවණි ගිහුව අත්තිලි මතනෝගේ පැත්තට. හික්මීම කියලා කියන්නේ ඔය සාසනය පෙන්වන සීලය කියලා කියන්නේ වතක් නෙමෙයි. හරිද? ඒක මේ රාමු කරපු, කොටු කරපු, මෙන්න මේ විදිහට ඉඳපන් කියන එක නෙමෙයි ඔය කියන්නේ. කය වචනේ සංවර කරගන්නවා කියන එක ඕනම මිනිසෙක් කළ යුත්තා. හරිද? දැන් මම නිකානකට වටේ කියලා ගහයන් නැහැ නේ. ඇයි? මට තියෙනව නෝනා. එහෙම කියලා ගහන එක හොඳ නැහැ. මම නිකානකට අතපය විසික් කර කර යන්නේ නැහැ. ඇයි? මම දන්නවා ඒක හොඳ නැහැ. මටත් හානියක් වෙන්න පුළුවන්, ළඟින් ඉන්න කෙනෙකුට හානිය වෙන්න පුළුවන්. ඒක දැන් අපි කාගෙන්වත් අහලා නෙමෙයි කරන්නේ. අපේ ස්වභාවය මේක තියෙනව නේද? සීලය කියන්නේ ස්වභාවිකත්වයට. එතකොට ස්වභාවිකව ජීවත් වෙන මිනිස්සෙක් කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියන එක දන්නවා. ඔර හොඳ උදාහරණයක් කිව්වොත් එහෙම අපි බහුතරයේ කැමති, අපි කැමති දේ කරන්නත්, අපි අකමැති දේ නොකර ඉන්නත්. දන්න දකින කෙනෙක්, ප්‍රඥාවන්තයෙක් දන්නවා කළ යුත්තේ හොඳ, නොකළ යුත්තේ නරක. දැන් මොකද වෙන්නේ? ඒ අර්ථයෙන් හිතුවහම තමන් හරි කියලා හිතන් ඉන්න දේවල් ඇතුළෙත් හොඳ සහ නරක දෙකම තියෙනවා. තමන් අකමැති කියලා හිතන් ඉන්නේ ඒවත් හොඳ සහ නරක දෙකම තියෙනවා. ඔන්න දැන් තමයි ප්‍රඥාව ඕනේ. දැන් තමයි නුවණ ඕනේ. නුවණ තියෙන කෙනා කල්පනා කරනවා හොඳ දේවල් කිරීම නිසා තමයි ගැළවීම තියෙන්නේ. නරක දේවල් කිරීමෙන් වෙන්නේ බැලලෙන්න වෙන එක. හරිද? දැන් යා කැමති කියලා හිතාගත්ත දේවල් ඇතුලේ තියෙන අකමැති, මේ කැමති කියලා හිතාගත්ත ඇතුලේ දේවල් වල තියෙන නරක ටික අයින් කරනවා. අකමැති කියලා අයින් කරපු තැන් වල තියෙන හොඳ දේවල් ටික ගන්නවා. අන්න එතකොට යාගේ සීලය පරිපූර්ණ වෙනවා. එතකොට ඔය තමන් දැනට අතෑර ගන්න බෑ කියලා හිතන් ඉන්න මොන හරි තියෙනව නේද? ඒව වැරදි නම් කොහොමත් ගැලවිලා යනවා. අර රිට අතෑරනවා වගේ තමන් දැනටමත් හොඳයි නැත්තම් තමන්ට ප්‍රගමණයක් තියෙන යම් දෙයක් පාවිච්චි කරනවා නම් ඒක ස්ථාවර වෙනවා. ඒ හින්දා හොඳ දේ මොකද්ද, නරක දේ මොකද්ද කියන විමසීමේ ඉන්න. ඒකට කියන පුළුවන් සරල තනි වචනේ තමයි සත්‍ය හොයන එකේ ඉන්න. එතකොට ඔය අඩුපාඩු ටික ගැලවෙයි, නිවැරදි ටික වැඩි වෙයි. ඔකේ කරන්න පුළුවන් ඇත්තටම කියන්නේ යහපත මොකද්ද, ආයතන මොකද්ද කියන හොයන එකම තමයි. ඒකයි මම අර අතනදී පැහැදිලිව කිව්වේ වෙනම අර සීලයක් වගේම ගහලා පිළිගන්නේ නැතුව, නොපිළිගන්නේ නැතුව විමසීමයි කළ යුත්තේ. ඒකනේ කියන්නේ දැන් මම ඉස්සලස් කිව්ව නේද, රිටක් ගන්න ඕනේ පයින් කොට අතේ තියාගන්න නෙමෙයිනේ. දැන් මුලින්ම දෙයක් ඉගෙන ගන්න එපා ඒක විමසන්නත්. ඒකයි මම කිව්වේ ඕක නිකන් අර මේ කඩෙන් ගිහලා බණිස් ගෙඩියක් අරන් කෑවට පස්සේ බඩගින්න වෙනවා වගේ නෙමෙයි. ඒකයි මම කියන්නේ මේකට ලොකු ආයාසයක්, වීරයක්, කැමැත්තක්, කාලයක් යනවා. පැහැද? දැන් නිකන් සල්ලව ගන්නකො ඉගෙන ගන්නවා කියන එක රෑයිලන කොට කරන්න බෑනේ. සෑහෙන කාලයක් මහන්සිලානේ කරන්නේ. එතකොට දැන් සසරින් අයින් වෙනවා කියලා නැත්තම් දර්ශනයක් උපද්දවා ගන්නවා කියන එක ලේසින් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒක ලොකු වීරයක් වුණා. තරසර. හොඳසොන්. සර් මීලක ප්‍රශ්නය සම්බන්ධව අපි යොමු කරන්නේ අසුල් පරාපිත යොමු කරන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සම්බන්ධව පසුගිය කාලවල දැක්කා මේ දවගාතනය සම්බන්ධ
තහනම් කිරීම පිළිබඳව වගේ දේවල් බොහොම පෙරලිකාර මාතෘකා වුණා සමාජ මාධ්‍යන් තුළ. සමහරවිට දැන් මස් මාංශ අනුභවය සම්බන්ධව පොදු දහමේ ඉගැන්වීම් මිනිස්සු වාසි විදියට හදනවා. තමන්ට සත්වයක් මැරීම පව්. හැබැයි වෙන කෙනෙක් මරණ දුන්නට පව් නෑ වගේ දේවල්. ස්වාමිනා මේ නිසා බෞද්ධ ඉගැන්වීමේ කොහොමද මේ පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ කියන ප්‍රශ්නය ප්‍රතිවිරුද්ධව තියෙනවා. මේවයි මුලින්ම ගන්න ඕනේ ආහාරයෙන් සත්වයා පිරිසිදු වෙනවා කියලා එකක් නෑ. ආමගන්ධ සූත්‍රය කියලා බලන්න. ඒක කියනවා මේ මස්මාළු කන කට්ටිය තමයි මේ ඔය තියෙන ගඳ ගන්න කට්ටිය කියලා. බුදුහාමුදුරු කියනවා එහෙම එකක් නෙමේ ආමගන්ධි කියලා සාසනයේ පෙන්නන්නේ කෙලස් ගඳ කියන්නේ. හරිද? ඊට පස්සේ දේවදත්ත හාමුදුරුව පංචවරයක් ඉල්ලනකොට මස් මාංශ පිළි නොගැනීමෙන් ජීවත් විය යුතුයි අවසානයේ දක්වා කියන එක බුදුහාමුදුරුව එක පිළිගන්නේ නැහැ. කැමැති කෙනෙක් අනුගමනය කරන්න අකමැති නම් අතහැරලා දාන්න කියලා බුදුහාමුදුරුව මතක් කරලා දිනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා හැටියට ත්‍රිකෝටික පාරිශුද්ධිය දේශනා කරලා දිනවා. තමන් වෙනුවෙන් මැරුවා කියලා සැකයක් නැත්තම්, තමන් වෙනුවෙන් මැරුවා කියලා අහලත් නැත්තම්, ඇහුණෙත් නැත්තම්, තමන්ට සැකයක් නැත්තම් වෙන දොර ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ශාසනය කියන්නේ ආහාරයේ පැත්තෙන් පිරිසුදු වෙලා නිවන් දකින්න පුළුවන් තරම් නෙමෙයි. හරිද? එකෙන් කියන්නේ ඕන කෑමක් කන්න කියලාත් නෙමෙයි ඈ. මොකද ඕන කෑමක් කෑවට පස්සේ අපි මුලින් කතා කරපු ප්‍රශ්නේ තියෙනවා. හරිද? ඒයි මම මෙතන කියන්නේ මේ අපි හොයන්නේ දර්ශනයක්නේ. ප්‍රඥාවක්නේ කතා කරන්නේ. එතකොට කොහොමත් ඕගොල්ලෝ ශාරීරික මානසික සමාජීය බැලන්ස් එක තියාගන්න ඕනේ. නේද? දැන් විමුක්තිය කියන එක වැරදියට අල්ලලා එහෙනම් ඕන එකක් කෑවට කමන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. හරිද? දන්න දකින්න ප්‍රඥාවන්තයෝ කන බොන එක පවා හරියට පාලනය කරනවා. ඒ පාලනය වෙනම ස්වභාවයෙන්. පැහැදිලි. ආධ්‍යාත්මික ජීවිතවල ඉන්න පිරිස බලන්න හරිද? අපි සමහරට එලාම් දිරුවත් අපිට හැරෙන්නේ නැහැ නේද? හැබැයි මනස සහැල්ලු වුණා. ජීවන ප්‍රතිභාව සහැල්ලු වුණා. ඒගොල්ලන්ට එලාම් තියන්න උනෙන් දැන් ස්වභාවයෙන්ම හැරෙනවා. ඒ කියන්නේ අර මේ භෞතික නැත්නම් මේ ස්වභාව ධර්මයේ යම්කිසි කාලසරණක් තියෙන ස්වභාවයෙන්ම. දැන් කුරුල්ලෝ හැරෙන එලාම් දිරුව නෙමෙයිනේ. හරිද? කුකුල කෑ ගන්න එලාම් දිරුව නෙමෙයිනේ. ඒ ස්වභාවිකත්වයෙන් මේගොල්ලෝ ජීවත් වෙන්නේ. උදාහරණයක් මේ කියන්නේ අපිට එහෙම බැරි මොකද? අපි මේකේ ස්වභාවිකත්වය අභිබෝපු අස්වාභාවික ජීවිතයකින්. එහිඳ තමයි ඔය ප්‍රශ්න ඔක්කොම ටික. හරිද? දැන් මස් මාංශ කතාවට මම මෙහෙම අප්‍රෝච් එකක් යොමුනා කියනවා. ඒක මෙහෙමයි. මේ විදිහට පොඩ්ඩක් හිතන්න. තමන් සතෙක්ව මරනවා කියන එක අතිශය භයානකයි. මොකද වෙන කෙනෙකුගේ ප්‍රාණයක් තමන්ට ගන්න හැකියාවක් නැහැ. තේරෙනවද? අනිත් කෙනෙකුගේ දෙයක් තමන්ට බලෙන් එහෙම ගන්න බෑ. කැමැත්තකින් තොරව. හරිද? ඒක අතිශය භයානකයි ලෞකිකවත්, ඒ වගේම يعني මේ ජීවිතේවත් අනිත් ජීවිතවලටත් ප්‍රාණඝාතය අතිශය භයානක උසලක්. අනිත් එක තමයි මෙන්න මේක. අපි සතු මරන්නේ නැහැ කියලා කියමුකෝ. ඒ කියන්නේ අපි චේතනාවක් පිළිහිටවලා අපි සතෙක්ගේ බෙල්ලක් කපන්නේ නැහැ, සතෙක්ගේ අතපයක් කැපුවේ නැහැ. දැන් සමාජ සම්මතයෙන් මේක හොඳයි තමයි. ඔන්න ඔය කෑල්ල සම්පූර්ණ වෙනකොට අර මානසික නිදහස, සමාජ නිදහස වගේයක් ලැබෙනවා. ඇයි මිනිස්සු කවදාවත් ගරහන්නේ නැහනේ? සතු මරන කෙනෙක් එක්ක සතුණු මරන කෙනෙක් හිටියාම ගරහන්නේ වැඩිපුර සතු මරන කෙනාට නෙමෙයි මිනිමරුවා කියලා. සතු මරන්න කියලා. පැහැදිලිද? එතකොට ඔය සමාජීය ලෙවල් එකේ නැත්නම් සමාජීය මට්ටමේ සත්තු නොමැරීම, සොරකම් නොකිරීම, කාම වර්ධන නොහැසිරීම, බොරු නොකීම, මත්පැනාදී පානය නොකිරීම කියන ඔය පංචශීල ප්‍රතිපදාව අතිශය වටිනවා හික්මෙන්ඩ. හැබැයි උතන ප්‍රමාණවත් නෑ උතන. දැන් අපි සත්තු මැරීම කතා කරමු නිසා සත්තු මරන්න අනුබල දෙනවා කියන එකත් සත්තු මරන්න අනුබල වෙනවා කියන එක. කියන්නේ වගකීම සහ වගවීම කියලා දෙකක් තියෙනවා. වගකීම ගන්න එපා කවදාවත්. කියන්නේ පාපේට වගකීම ගන්න එපා. ඒකෙන් අතහරින්න, ඒක අතහැරලා දාන්න, ඒකට තමයි කියන්නේ හික්මෙනවා කියලා. හැබැයි වගවීම කියන එක තමන් ජීවත් වෙලා ඉන්න තාක්, සසරේ ඉන්න තාක් නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සත්තු මරන්නේ නැති බව ඇත්ත. හැබැයි සත්තු අපි නිසා මැරෙන බවත් ඊට වඩා ඇත්ත. අපි මරන්නේ නැහැ තමයි ඈ. හැබැයි මැරෙනවා. ඒකට කියන්නේ වග වෙනවා කියලා. අපි වග කියනෝ නෙමෙයි වට. වග වෙනවා. හරිද? ඒ මොකෝ වෙයි? අපි පැවැත්මේ තාම ඉන්නේ හින්දා. එනේ අපි සසරේ තාම යන හින්දා. හරිද? ඒ කියන්නේ මොකද්ද? විමුක්තියක් හොයාගත්තේ නැති හින්දා, දර්ශනයක් නැති හින්දා. පැහැද? ඒ නිසා අපි හැමෝම උත්සාහ කළ යුත්තේ වගකීමෙන් නිදහස් වෙන එක අනිවාර්යෙන් ඉක්මනට කරන්න, පාපෙන් අයින් වෙන එක අනිවාර්යෙන් කරන්න. හැබැයි වග වෙන එකෙන් නිදහස් වෙන්න සත්‍ය මොකද්ද කියලා හොයන්න. එහෙම වුණොත් හරි. එහෙම වුණොත් තමන් තුළ මනුෂ්‍ය ධර්මයේ වැඩේ. මිනිසුන්ට යහපත කරන්න, සත්වයාට පවා තමන්ගේ කාරුණික මනස යොමු කරන්න අවස්ථාව ලැබෙයි. හරිද? ඒ වෙනකොට තමන්ගේ අර තියෙන ආහාරය වගේ තැනකට තමන්ගේ ජීවිතේ කොටු වෙන්නේ නැහැ. ලැබෙන ආහාරයෙන් යැපිලා ගැලවීම පිණිස කටයුතු කරනවා යා. පැහැදිලි. ආහාර කියන්නේ ආධ්‍යාත්මික දර්ශනයක් එක බැලුවාම දූවිල්ලක්වත් නැහැ. අපි ඕ මහාලුකෝ කියලා හිතන් හිටියා. පැහැදිලි. තමන්ට වැටෙන දේ ලැබෙන දේ වළඳලා ඉතාම ඉක්මනට දර්ශනය පූර්ණ කර ගැනීමට තමයි සත්පුරුෂයෙක් මෙහෙ යන්නේ. එයා දන්නෝ හොඳට වගකීමක් නොවුනට තමන් වගකීම නැති වුණාට වගවීම තාම තියෙනවා කියන්නේ. ඒ මට්ටමට කරුණාවත් වෙන සත්පුරුෂයෙක්. පැහැදිලි. සත්පුරුෂ කවදාවත් ගහන්නේ, බයින්නේ, මරන්නේ, කොටන්නේ යන්නේ නැහැ. ඒගොල්ලෝ ඒව නොකර හිටියා කියන එකෙන් ඒකෙන් ලොකු තත්ත්වයක් ඉන්නෙත් නැහැ. ඒගොල්ලෝ දන්නවා ඒක තාම මදි. හොරකම නොවෙන්නෙම කාටද? ප්‍රාණඝාතය නොවෙන්නෙම කාටද? රහතුන් වහන්සේලාට. ඒ උන්වහන්සේලා දන්නවා කෙලවරටම යන්න ඕනේ කියන එක. මම ඒ හින්දා මතක් කරන්නේ ආහාරය තමන්ට ලැබෙන විදිහට
තමන් එක එක දේවල්වලට ඔය පව් වැඩවලට සම්බන්ධ නොවි තමන්ට ලැබෙන විදිහට ඒක ජීවිතේ යාපනය කිරීමට ජීවිතේ පැවැත්වා ගැනීමට ගන්න. ඒක මත්තෙන් ලොකෝට රහින්න එපා. ඒ ලැබෙන ආහාරයෙන් තමන් කලේ මොකද්ද කියන එකට තමන්ගේ මනස යොමු කරන්න. තේනවද? එහෙම කරගත්තොත් වැඩේ ලේසි. නැත්නම් අපි ඒ වගේ මේ අන්තගාමීව යම් තැනක් හිතන්න ගියොත් එහෙම අනිවාර්යෙන් පිළ දෙකට බෙදෙනවා. එන කෙනෙක් කියනවා සත්තු මරුවට කමක්ම නැහැ. අනිත් කටිය කියනවා නෑ වෙන කෙනෙක් මරලා දුන්නාට ඒක පාවිච්චි කරලා හොඳයි. ඔක ඉවරයක් නැති අර කන්ට්‍රවර්ෂල් වංග කිරියා. කෙනෙක් කවත් ඉවර වෙන්නේ නැහැ. එකම දේ සත්තු නොමරා ඉන්නේ ඇයි? සත්තු මරලා කන්නේ ඇයි කියන ඒ බිමසීම කළාන. තේනවා? අන්න එතකොට කර්මය ගැනත් තේරෙයි, මෝඩකම ගැන තේරෙයි, පැවැත්ම ගැන තේරෙයි, මේක මහා දාහයක් කියන එක තේරෙයි, අපිත් මේ සසරේ ඕන තරම් මැරලා තිනවා කියලා තේරෙයි. ඔය වගේ අනවතග්ග කියලා සංයුත්ත සංයුතනිකායේ සූත්‍ර ගොඩාක් තියෙනවා බලන්න. ඒක බුදුහාමුදුර මතක් කරනවා සසරේ බෙලි කැපුම් කාලා ගලා ගිය රුධිරය සතර මහා සාගරේ ඉක්මනවා කියලා. බෙලි කැපුම් කාලා මේ මහා ලේ ගොඩක් යන්නේ හොඳේ. සසරේ වගුරෝපු කඳුළු ටික එකතුරුවොත් මහා සාගරේ වතුර පරදවනවා කියලා කියන්නේ. හිතාගන්න බැරි සසරක් මේක. හරිද? ඒ හින්දා අන්නේ භයානකත්වය දැක්කනම් අපිට ගැලවෙන පැත්තර ඔක යොදාගත්ත හැකියි. එතනින් බැලුවා නම් හොඳයි කියලා මට හිතෙනවා. අර වග කීම කියන එකේ නිදහස් වෙන්න, වග වෙන එකේ නිදහස් වෙන්න නම් දර්ශනය හොයන්න. මම හිතන්නේ මේ සමස්ත කාල අවකාශය පුරාවටම සෞරත ප්‍රේක්ෂක එක්කවරුන්ට ස්වාමීන් වහන්සේ හරහා බොහොම වැදගත් ජීවිතයට අවශ්‍ය කරන ධර්මානුකූල අවබෝධය ලැබුණා කියලා අපි බලාපොරොත්තු වෙනවා සහ අපි සිතනවා. ස්වාමීන් වහන්සේ මේ තමයි අපේ මේ වරසට අනුකූල අපිට ප්‍රශ්න ගොඩක් යොමු වෙලා තිබෙනවා. නමුත් තිබෙන සීමිත කාල පරාසයත් එක්ක අපිට තෝරාගත් ප්‍රශ්න පමණයි අහන්න ලැබෙනම පොදුවේ බොහෝ දෙනෙක්ට බොහෝ දෙනකින් පුර ප්‍රශ්න පිළිම බොහොම පොදුවේ වහන්සේට යොමු කළ හැකි අනිකුත් ප්‍රශ්න සඳහාත් අවශ්‍ය කරන පිළිතුරු ලැබෙන ප්‍රශ්න වහන්සේට යොමු කළේ. ඉතින් අපි බොහොම අපේ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා ඔබේ ප්‍රශ්න අපිට සමහර විට ස්වාමීන් වහන්සේට යොමු කරන්න බැරි වේවි මොකද මේ සීමිත කාල අවකාශය තුළ. නමුත් ඔබට අවශ්‍ය උපරිම ධර්මානුකූල අවබෝධය ලබා දීම සඳහා අපි කටයුතු කළා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් අවසාන වශයෙන් අපි අසන ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්ස අපි ඉන්නේ මේ බොහොම අවදානම් සහගත මේ කොවිඩ් කාලවක මේ ඔස්සේ අපිට දැන් ඉදිරියේදී විවිධාකාර අභියෝග වලට සිද්ධ වෙනවා. විශේෂම කායික මානසික සමාජ සහ අධ්‍යාත්මික වශයෙන් තරුණ පරම්පරාවක් විදිහට සහ ස්වාමීන් වහන්ස සම්බස්ත සමාජයක් විදිහට අපි කොහොමද කොරෝනා අභියෝගයේ ඉස්සරහට ජයග්‍රහණය කළ යුත්තේ? ප්‍රධානම දේ අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ සබාධහම කියන අම්මා ඉස්සරහා අපි ඔක්කොම තාම දනගාන පොඩි ළමයි. එහෙනම් අපිට සබාධහමට අභියෝග කරලා බේරෙන්න පුළුවන් කියලා හිතන්න එපා. මේක පැති කිහිපයකින් බලන්න ඕන පැත්තක්. එකක් තමයි භෞතිකව මේ තියෙන తත්වය සමනය කරගන්න අපි කරන්න ඕන පිළිමක් යම් කිසි විදිහකට තියෙනවා නම් ඒක ඔගොල්ලෝ කරන්න. මේ වෙනකොට සමහර ලාට මිනිසුන්ට කන්න බොන්නවත් විදිහක් නැතුව ඉන්නේ දැන්. ඒ කියන්නේ ව්‍යසන වල උග්‍රම తත්වය දැන්. ඒ කියන්නේ මේක ඊටාම ස්වභාවිකයි. හරිද? ඒ කියන්නේ දැන් දීර්ඝ කාලයක් රටක් අරාජික වෙන්න ගත්තාම සප්ලයි චේන් එක වැටෙනවා. ඒ මේවා මේ වසංගතයක් නේ අපි කතා කරන්නේ. ඒක තමන්ට පුළුවන් විදියට සමාජයට තමන්ට දෙන්න තියෙන ඉන්පුට් එක බය නැතුව දෙන්න. තරුණ විදියට පුළුවන් නම් අනිත් කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරන්න, සමාජයට වචනකින් උදව්වක් කරන එකත් වටිනවා වෙන පුළුවන්. මතකද නැහැ කොරෝනා පටන් ගත්ත කාලේ ආපු සම්පූර්ණ මම හිතන්නේ මුළු ලෝකෙම කොරන්ටයින් වුණා නේ කසර. අර ෂට්ඩවුන් එකක් වුණා නේ. ඒ කාලේ තමයි මම මතක මේ මතක හැටියට අර ඉන්දියාවේ නළුවෙක් සීදුන සාගත් එක වුණේ. ඒක මතක් කරනවා මේ ට්විටර් ෆලෝවිං බේස් එක හිටියලු මම හිතන්නේ 9 මිලියන් දුකෝ. ඊටසේ Instagram 3 මිලියන් දුකෝ ෆලෝවින් ෂිප් එකක් තිබා. මට එතුමගේ නම මතක නැහැ. හැබැයි අන්තිම මොහොතේ එක වචනයක් කතා කරලා මිනිස්සුගේ හිත හදාගන්න කෙනෙක් හිටියේ නැහැ. බලන්න සමහර ලාට අපි මේ ලොකු කෙරුම් කියවනවා වෙන්න පුළුවන්. අල්ලපු විතර මිනිස්සයාට හිත හදාගන්න බැරුව සීදින සාගන්න චේතනාව කැළ වෙන්න පුළුවන්. බලන්න ඒ හින්දා පුළුවන් තරම් සවිඥානික වෙන්න වටපිටාව ඉන්න මිනිස්සු සම්බන්ධව. තමන්ට මොළය බුද්ධියක් තියෙනවා නම් මේ මොළය බුද්ධිය පාවිච්චි කරලා අනිත් මිනිස්සයාව ඉන්න තැනින් පොඩක් නගා සිරවන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. ඒ තමයි තරුණ විතර කාණ දින හොඳම දේ. මොකද සමහරට මේ අපි කතා කරන සීමාවේ සල්ලි භාගයේ ඒවා තියෙන පිළිස අතිශය අඩුයි. හැබැයි මානසික ශක්තිය උන තරම් තියෙනවා හැමෝටම. මේ වෙලාවේ භෞතිකයේ කොච්චර පිරුණාත් මානසික ශක්තිය ස්ථාවර කරගත්තොත් ඒක තරම් වටින දෙයක් නෑ තමයි. හරිද? ඒ හින්දා තමන්ගේ යාළුවෝ සම්බන්ධව, තමන්ගේ මිත්‍රයන් සම්බන්ධව, තමන්ගේ ගුරුවරු සම්බන්ධව, වැඩිහිටියෝ සම්බන්ධව පුළුවන් තරම් ආදරයකින්, ගෞරවයකින්, මනුස්සකම ඉස්සරහට තියලා කතා කරන්න. මොකද මේ වෙලාවේ හැමෝම ඉන්නේ ડિප්‍රෙෂන් මට්ටමක. ડિප්‍රෙසිව් මනසකම තමයි හැමෝම ඉන්නේ. මොකද අනාගතය අර කිව්වගේ අස්ථාවරයි. හිතන් හිටපු ප්ලෑන් ඔක්කොම ටික පණාවිට සුන්නත් දුවනවා දැන්. හරිද? හිතන් හිටපු අධ්‍යාපනයේ බිඳෙනවා. අපි හිතන් හිටපු විදිහට වැඩ කරගන්න බැරි වෙලා තියෙනවා. කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිලා තියෙන්නේ. එළියට බැහැ ගන්න වෙන්නේ කවද්ද කියලා ඉච්ඡා බංගත්වය උපරිමයි. නේද? ඔකට එකම සහනේ මානසික සහැල්ලුව, මානසික නිදහස, මානසික ශක්තිය හදන එක. ඒකට පුළුවන් තරම් තමන්ගෙ තියෙන හැකියාව යොමු කරන්න. මම උගක් ගන්න මතක් කරන්නේ අර කලින් ආව ප්‍රශ්න ටිකත් එක්ක ඔය gedara ඉන්නකොට තියෙන ඒ ආතති ගතිය සමහරවිට අපි නිදහසේ ඉන්න කාලවලට කියන අපිට එළියට බැහැලියට බැහැන්න පුළුවන් වුණාම ඔය ආතති එදත් තිබ්බ තමයි අපිට. හැබැයි ඒ ආතතිය සමනය වෙනවා මොකද අපිට සම්බන්ධකම් තියෙනවනේ බාහිර. දැන් ඒක නෑ gedaraටම කොටලන්න තියෙන්නේ. ඒ හින්දා යාළුවෝ මිත්‍රයෝ විදියට විශේෂ විතරක් නෙමෙයි
වෙන මොනහරි පරිබාහිර මිනිස්සුන්ගේ මනස සැහැල්ලු වෙන මට්ටමේ දේකටත් කාලය යොමු කරගන්න, යාළුවන්ව සම්බන්ධ කරගන්න. ඒක ලොකු සහනයක්. මොකද දරුවා ගෙදර ඩිප්‍රෙෂන් නම් අම්මා තාත්තාත් ඕක බලපානවා. අම්මා තාත්තා අවුල් වෙනවා කියන්නේ නෑදෑ පරපුරටම බලපානවා. ඔහොම බලපානවා කියනවත් ආයි වෛරසයක් ගේ ඇතුලෙන් බෝ කරා වගේ තමයි. හරිද? ඇඟපත කොච්චර අමාරු වුණත් මනස ඒකාග්‍රව තියාගන්න පුළුවන් මට්ටමේ දර්ශනයක් හොයන්න හැමෝම. නිදහස ඒ වෙනුවෙන් බලන්න. අනිත් එක මට කියන්න ඕන කාරණාව, ඔගොල්ලෝ ඉන්නේ තාම මේ ලෝකේ හම්බ වෙන අතිශයම දුර්ලභ කාලයක් ගත කරමින්. තරුණ වයස කියන්නේ මේ වගේ එකක්. ඔය තරුණ වයස තමයි Tamanට තියෙන්නේ තෝරා ගැනීම දෙක. ප්‍රධාන තෝරා ගැනීම දෙකක් ඔය තරුණ වයසේ ගොල්ලන්ට තියෙනවා. එකක් තමයි ලෝකේ පස්සේ පන්නලා නිකන් හිඟන් එක වගේ මැරලා යනවද, නැත්නම් මේ ලෝකේ තියෙන යථාර්ථයේ තේරුම් අරගෙන පොහොසතෙක් වගේ නැවත නොවෙන්න අපවත් වෙනවද කියන එක. හරිද? ඔය තීරණ දෙකෙන්නේ ඔය කාලේ තමයි. මොකද ඔය කාලේ තමයි කාමයට ඇලෙන්න තියෙන හොඳම වයස. ඒ වගේම තමයි මොකද? කාමෙන් ගැලවෙන්න තියෙන හොඳම වයස. ඔය කාලේ තමයි සිල් කඩනවා නම් හොඳම කාලේ. ඒ වගේම තමයි මොකද? සිල්වත් වෙනවා නම් හොඳම කාලේ. ඔය කාලේ තමයි බණ අහලා තේරුම් ගන්න හොඳම කාලේ. ඒ වගේම මොනවද? බල්පල් වැඩක් නැති කතා අහලා මනස විකාර කරගන්නවා ඒත් හොඳම කාලේ තමයි. හරිද? ඕක තමයි අර තියෙන මේ යන්නේ කොහෙද කියලා තීරණය කරන කාලය ඔය තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඉන්නේ අත්තම දෙවන් හන්දිය. කොහෙටද හැරෙන්නේ කියන තීරණය ඕගොල්ලෝ අතේ තියෙන්නේ. හරිද? ඒ හින්දා ඔය වයස වැඩක් නැති තේරුමක් නැති දේවල් වලට දාලා නාස්ති කරන්න එපා. එතන මට විශේෂම කියන්න තියෙන්නේ. මොකද තරුණ කාලේ කරපු සමහර දේවල් උදෙසා වැඩි වේලපත් වුණාම දුක් වෙන පිස ඕන තරම් මට හම්බෙලා තිනවා කතා කරලා තියෙනවා. ඒ වගේම තරුණ කාලේ ඉඳන් සාසනීය සත්‍ය හොයපු පිස වැඩි වේලපත් වුණාම සතුටෙන් ජීවිතේ ගත කරන විදිහ මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ හින්දා අනාගතය ගැන පොඩ්ඩක් උලන්නට මම හොයලා තියෙන හින්දා මම කියන්නේ හිතන් ඉන්න කෙල්ලොල් ජීවිතේ අනාගතේ ওই විදිහටම සල්පහසුවෙන් වෙන්නේ නැහැ. ඒ හින්දා සත්‍ය හොයනද ප්‍රධාන වශයෙන්ම ඕන ප්‍රධාන සාධක හතරක් තියෙනවා කියන්නේ. ඒ තමයි කන්න බොන්න ටික අඩුපාඩුවක් නොවෙන්න ඕනේ. හිසර සෙවණක් තියෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් ටික ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. බෙහෙත් හේ ටිකක් ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඔගොල්ලෝ ඉන්නේ සාමාන්‍ය ජීවිතය නිසා ඔගොල්ලෝ ඒ කරන ශාස්ත්‍රය, ඔගොල්ලෝ ඉගෙන ගන්න විෂය උපරිම ගෞරවයෙන්, උපරිම ශ්‍රද්ධාවෙන්, උපරිම ආදරයෙන් ඒකේ ඇතුළටම වැහලා හොයන්න. වෛද්‍ය වෘතය හැමදාම හිසරම ආචාර කරන වෘතයක්. ලෝකේ ඉන්න සත්වයන්ට දෙවිවරු වගේ ඉන්න මිහිපිට දෙවිවරු වගේ පිරිසක් වෛද්‍යවරු කියන්නේ. ඔය වෛද්‍ය වෘතියට මනුස්සකම එකතු වුනේ නැත්නම් වෛද්‍යරු තරම් අනිත් පැත්තට වැඩ කරන පිරිසක් නැහැ. ඔක මම කතාව කියනන් අර හිට්ලර්ගේ කඳවුරෙන් පැනලාපු ළමයෙක් කියපු කතාවක් තියෙනවා. මේක අන්තර්ජාලය තියෙන හොල බලන්න. ඒ ළමයා කියන්නේ මේ අධ්‍යාපනයේ ක්‍රමයේ සම්බන්ධ මට කිසිම පැහැදීමක් නැහැ. මොකද මම අර කඳවුරේ ඉන්නකොට මම දැක්කා කියනවා මිනිස්සුන්ව සුවපත් කරන්න ඉගෙනගත්ත වෛද්‍යරු මිනිස්සුන්ව මරන්න සැලසුම් ගන්න විදිය. මේ ලෝකේ හදන්න ඉගෙනගත්ත ඉංජිනේරුවරු මිනිස්සුන්ව මරන්න උපකරණ හදන විදිය. එතනදී මේ ළමයා කියනවා දක්ෂ යක්ෂීන් සහ උගත් තිරිසනෝ. දක්ෂ යක්ෂීන් සහ උගත් තිරිසනුන් බිහි කරන සමාජ අවසරයක් හදන්න එපා. අධ්‍යාපන ක්‍රමයක් හදන්න එපා කියලා කියනවා එතන. එක මම එදත් මතක් කරේ එකයි, අදත් මතක් කරන්න තියෙන එකයි. අධ්‍යාපනය කියන එක හැමදෙසෙම තමන්ගේ තියෙන දැනුමත් වැඩි කරන්න ඕනේ, නුවණත් වැඩි කරන්න ඕනේ. දැනුම වැඩි කළා නුවණ අඩු වුණොත් එහෙම තිරිසනෙක්. නුවණ වැඩි වෙලා දැනුම අඩු වුණොත් දුප්පතෙක්. හරිද? ඒ හින්දා මිනිස්සෙක් පොහොසත් වෙන එක තමයි දැනුමෙන් සහ නුවණින් කියන දෙකෙන් වෙන්නේ. දැනුම වැඩි වෙලා නුවණ අඩු වෙලා වැඩකුත් නැහැ, නුවණ වැඩිලා දැනුම අඩු වෙලා වැඩකුත් නැහැ. හරිද? ඒ දෙක සම්බර වෙන්න ඕනේ. හරිද? ඒ හින්දා තමන් ඉගෙන ගන්න ශාස්ත්‍රයේ ගරුත්වය ඇතුව ඒකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන තමන්ට අනුන්ට වෙන සිතසේවය තේරුම් ගන්න උපරිමයෙන්ම ඉගෙන ගන්න. අති දක්ෂව වෙන්න. මොකද ඔය වෘත්තිය අතිශය ශ්‍රේෂ්ඨයි. බොහෝ පිරිසක් ඔබලගෙන් සුවය ලබාගෙන නැගතේ. හරිද? ඒ වෙනුවෙන් හික්මෙන්ඩ. හැබැයි කෙනෙක්ට පොඩ්ඩක් හරි හිතුනොත් නෑ සියලු රෝගවලට බෙහෙත තියෙනවා මීට වඩා තැනක කියලා ඒක හොයන්නත් අමතක කරන්න එපා. මම කිව්වේ සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන මනුස්සයෙක්ට මූලික සිව්පසය උදෙසා තමන්ට හොඳ වෘත්තියක් තියෙන්න ඕනේ. ඒ වෘත්තිය වෙනුවෙන් තමන් කැප වෙන්න. එනේ ඉගෙන ගන්න හොඳ ශිල්පයක් ඒක වටිනවා. හැබැයි ඒ ශිල්පය ඉගෙනගෙන ඊතර නතර වෙන්න එපා. දක්ෂ වෛද්‍යයෙක් වෙලා මැරලා ගිහල වැඩක් නැහැ. දක්ෂ ඉංජිනේරුවෙක් වෙලා මැරලා ගිහල වැඩක් නැහැ. මොකද ඊළඟ සැරේ ආයෙ පුදුනට පස්සේ ආයෙ මුලින්ම පටන් ගන්න වෙනවා. අයින්ස්ටයින් උගන්වපු තියරි ටික අදත් ඒ මනුස්සයා ඉපදලා ඉන්නවනම් කැම්පස් වල බැල බැල ඉගෙන ගන්න ඇති. මොකද ඒ මනුස්සයා ඒ ටික මතක නැහැ. එහෙනම් දැනුම කියන එක සාපේක්ෂයි. නුවණ නැත්නම් ප්‍රඥාව නැත්නම් දර්ශනය තමයි සදාකාලිකව අපිත් එක්ක තියෙන්නේ. ඉවර වෙන කම්ම ජීවිතේ. ඒ කියන්නේ ආයෙ පිරිනුවම් පාලා විමුක්තිය ලබන කම්ම දර්ශනය බලපාන්නේ. එහෙනම් තමන් ජීවිතය එකතු කරන සියලුම ඒ ශක්්‍යතා මූලධර්ම ගුණධර්ම ටික දර්ශනයක් සෙවීම පිණිසම යොමු කරගන්න. එහෙම කරගත්තොත් තරුණ ජීවිතේ සාර්ථකයි. උද්‍යානවාසය මතක් කරමු හොඳ ලස්සන කාරණාවක් තියෙනවා. මම මුලින්ම කිව්වා වගේ කෙස්ට්‍රෝල් කලු කාලේ ධර්මයේ හොයන්න එහෙම වුණොත් ලාභයක් ලැබෙයි කියලා බුදුවැණන්සේ මතක් කරලා තියෙනවා. එහෙනම් තාම කෙස්ට්‍රෝල් සුදු වෙන්න පටන් ගන්න හෝ පටන් ගන්න පේනමානයක් නැතුව ඉතින්. එහෙනම් මේ දින ශක්තිය ඒ බලය හැකියාව මානසික හැකියාව පුළුවන් තරම් මනුස්සත්වයෙන් උපරිමයට යන්න තමන්ගේ කාලය කැප කරන්න උත්සාහ කරන්න. ඒ ටික මනුෂ්‍යත්වය හැදෙනකොට, ಗುಣධර්ම ටික වැඩෙනකොට, පරාචර්යාව වැඩෙනකොට, බෝසත් ගුණ ටික වැඩෙනකොට තමන්ගේ අධ්‍යාපනයේ පැත්ත, තමන්ගේ මානසික සෞඛ්‍ය, තමන්ගේ ශාරීරික සෞඛ්‍ය, තමන්ගේ සමාජීය පැවැත්ම සියල්ලම
ඉතාම ලස්සනට ස්ට්‍රක්චරයිස් වෙයි. හොඳට සැලසුම් වෙයි. එහෙනම් සත්‍ය හොයන එකට මූලික උපනිෂද දෙන්න කියන එක මම මතක් කරන්න දෙන්නේ. මම ඒකත් එක්ක මම අවසාන කතාවක් කියලා මගේ කොට සමහර ගන්න. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච අතිශය දක්ෂ අධිරාජ්‍යයෙක්. ලෝකේ අතිශය බලවත් කෙනෙක් රාජ්‍ය යටත් කරගත්ත කෙනෙක්. ධනය බලය වස්තුව දේපල හිතාගන්න පිටතරම් තිබ්බ කෙනෙක්. මේ අධිරාජ්‍යයා අවසාන කාලේ වෙනකොට ඔත්පල වෙනවා, ලෙඩ ඇඳර වැටෙනවා. ඒ වෙනකොටත් මේ තිබ්බ ධනය බලය කීර්තිය හැමුවේ ලෝකෙ හිටපු අතිශය විශේෂඥ වෛද්‍යවරු තමයි ගෙනල්ලා බෙහෙත් කරේ. හැබැයි අන්තිමට අධිරාජ්‍යට තේරුණා තව ඉස්සරහට යන්න විදියක් නැහැ. කොහොමත් ජීවිතේ සමුගන්න වෙනවා. මේ අධිරාජ්‍ය ළඟටම පුරෝහිතර කතා කරලා කියනවා, පුරෝහිත මම හුඟ කාලයක් ඉන්න ගන්නේ නැහැ. මම තව ටික කාලෙකින් මැරෙයි. මැරුණට පස්සේ මගේ මිනි පෙට්ටිය කරේ තියාගෙන යන්න මේ ඉස්සරහා ඉන්න දක්ෂතම වෛද්‍යවරු මොකද කරන්න කියනවා. මේ දොස්තරලට තමයි අධිරාජ්‍ය කිව්වේ මිනි පෙට්ටිය උස්සන් යන්න කියලා. ඊට පස්සේ කියනවා මම භාණ්ඩාගාරයේ හත්මුතු පරම්පරාවට දේපල රැස් කරලා තියෙනවා. ඔය ඔක්කොම මගේ මලගම අරන් යන පාර දෙපැත්තේ හසුරුවල විසුරුවල දාන්න කියලා. තුන්වෙනි ඉල්ලීම තමයි කියනවා මිනි පෙට්ටියේ දෙපැත්තේ කවුළු දෙකක් හදලා මගේ කිසිවක් නැති හිස් දෑත් දෙක එළියට යොමු කරලා තියන්න හැමෝටම පේන්න කියලා. පුරෝහිතර පොඩ්ඩක් විශ්මයක් එනවා, මේ අධිරාජ්‍ය මොකද මේ වගේ කතාවක් කියන්නේ කියලා. ඊට පස්සේ පුරෝහිත ළඟට කිට්ටුකල අහනවා, රජතුමනි ඔබතුමා මොකද මේ වගේ තීරණයක් ගත්තේ? ඔබතුමා මෙච්චර අතිදක්ෂ පාලකෙක්, ඔබතුමාට දුක් වෙන දෙයක් නැහැ. ඔබතුමා සියල්ලෙන් සියල්ල ලබා ගත්ත කෙනෙක්, මොකටද ඔබතුමා මේ වගේ අදහසක් මට කිව්වේ කියලා අහනවා. ඒතර මේ අධිරාජ්‍යතුමා කියනවා, පුරෝහිත මම මෙච්චර ජීවිතයක් කැප කරලා මෙච්චර භාණ්ඩාගාරේ පෙරෙව්වා, මෙච්චර වත්කමක් ඉපෙව්වා, මෙච්චර සමාජයක් තත්ත්වයක් තානාන්තරයක් අරගත්ත, මෙච්චර මිනිස්සු පිරිසක් මට ඉන්නවා, හොඳම දොස්තරවරු ඉන්නවා, හොඳම කෝකිවරු ඉන්නවා, ඔක්කොම ඉන්නවා. හැබැයි මේ එකතු කරපු කිසිවක් මට අරන් යන්න වෙන්නේ නැහැ මරණය හමුවේ. ඒ හින්දා දක්ෂ වෛද්‍යවරෙක්ටත් මැරෙන රෝගය නසන්ඩ බෙහෙතක් හොයාගන්න බෑ. ඒක මිනිසුන්ට තේරිය යුතුයි. මං වගේ බලවත් ප්‍රතාපවත් අධිරාජ්‍යයකුත් මරණය හමුවේ හිඟන්නේ බවට පත් වෙනවා නම් මේ ලෝකේ කිසිම කෙනෙක්ට කිසිම තැනකින් කිසිම විදිහකට බෙහෙතක් සරණක් ලැබෙන්නේ නැහැ මරණය ඉදිරියේ. ඒක මිනිසුන්ට තේරෙන්න ඕනේ. දක්ෂ වෛද්‍යවරුන්ටවත් බෑ බෙහෙතක් හොයන්න ඒ නිසා කියලා. ඊට පස්සේ කියනවා මේ එකතුරුගත්ත ධනය බලය අතිශයතාවකාලිකයි. මේ ධනය දෙන මට්ටමටමයි දුන්න තරමටමයි හොඳ රැස්පත් කරගත්තාගෙන තේරුවන් නැහැ කියලා. ඒ හින්දා විසිරෝල දාලා මිනිසුන්ට දෙන්න කියනවා. අවසානික කොච්චර රැස්පත් කරගත්තත්, කොච්චර පහත් දේවල් කරලා සමාජය ව්‍යාකූල කරලා දුර්ජනයක් විතර මලත්, ලෝකෙට සාධාරණය යහපත සුභසිද්ධිය උදා කරලා සත්පුරුෂයෙක් විතර මලත් අරන් යන දෙයක් නැහැ. අවසානයේ අරන් යන්නේ කර්මය තමයි, නැත්තම් කරපු යහපත සහ අයහපත තමයි. අතින් අරන් යන දෙයක් වෙන්නේ නැහැ, භෞතිකේ මොනවද ඉතුරු වෙන්නේ නැහැ. කොච්චර හොඳට තමන් ජීවිතයේ ජීවත් වුණත්, කොච්චර හොඳට තමන් හරි හම්බර ගත්තත්, කොච්චර මිනිසු තියන් හිටියත් හිස් අතින් යන්න වෙනවා කියන මිනිසුන්ට පේන්න මගේ කිසිවක් නැති හිස් දෑත් දෙක එළියට දාලා අරන් යන්න කියනවා. ඔය ටික කිව්වහම අර පුරෝහිත සතුරු වෙනවා අධිරාජ්‍යයේ තියෙන ප්‍රඥාව දැකලා. හරිද? ඒ නිසා එවැනි මට්ටමක ජීවිතයක් අපිට තියෙන, ඒ හින්දා ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන් තරම් මිනිස්සුන්ව හම්බ කරන්න, ගුණධර්ම ටික හම්බ කරන්න, මනුස්සකම හම්බ කරන්න, ඒ ටික තමයි අරන් යන්න වෙන්නේ. මනුස්සකම තමයි මිනිහෙක්ව උත්තරීතර මනුස්සෙක් කරන්න තියෙන පදනම පාලම. එහෙමනොත් තමයි විමුක්තිය හොයාගන්න ඉතාම ලේසි වෙන්නේ, ලේසි සහ කෙටි වෙන්නේ. එවැනි හැමෝම කටයුතු කරයි කියන එක මම විශ්වාස කරනවා. ඉතාම සතුරුයි අපේ තරුණ අපේ සහෝදර සහෝදරියෝ සියලු දෙනා එකතු වෙලා මේ වගේ දවසක ඉතාම ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් මම මූලික අර වීඩියෝ පටේ බලනකොට මට මතක් වුණේ, එවැනි මහා මේවරක් කරපු සත්පුරුෂයෙක්ට මේ වගේ විදිහකට ධර්මානුශාසනාවකින් ධර්ම සාකච්ඡාවකින් නැගෙන ඒ යහපත, ඒ පවිත්‍ර සිතුවිලි ටික, නැත්නම් ඒ සතුරු සොම්නස, ඒ සත්පුරුෂයා උදෙසා අනුමෝදන් කරන ලැබීම භාග්‍යයක්. එතුමා වෙනුවෙන් මේ කරපු කටයුතු සම්බන්ධව මමත් සාහසිතින් අනුමෝදන් වෙනවා. එවැනි සත්පුරුෂයෙක් ආරම්භ කරපු විශ්වවිද්‍යාලයක ඔබගොල්ලෝ ඉන්නේ. එහෙනම් ඒ සත්පුරුෂයාට කැලලක් නොවෙන්න, ඒ සත්පුරුෂකම තමන් තුරත් ගොඩනගාගෙන රටට, දෑයට, මේ ජීවිතයට ඊළඟට යන්න තියෙන තැනකට තමන් යහපත් මනුස්සයෙක් විදිහට යන්න ඒ සියලුම මෙහෙවර, නැත්නම් ඒ ශක්තිය, ධෛර්යය, හැකියාව, වීරය තමන් තුළ වර්ධනය කරගන්න මේ අපි කතා කරපු ධර්ම සාකච්ඡාව, ඒ වගේම අපි කතා බහ කරලා සංවාද ගොඩනගලා කතා කරපු සියලු පරයයන් හැමෝටම උපනිශයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද පටන් ගත්ත මෙහෙවර, නැත්නම් මේ අද පටන් ගත්ත සත්‍ය සෙවීම, නැත්නම් සත්‍ය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හරි තේරුණා නම්, මීට වඩා දෙයක් හොයන්න ඕනේ කියලා වැටහුණා නම්, ලැබිච්ච ජීවිතේ තමන් ඉන්නවට වඩා තැනකට අඩිය තියාගන්න ඕනේ, මේක නෙමෙයි හරින තැන කියලා පොඩ්ඩක් හරි තේරුණා. ඒක තමයි අභිප්‍රාය. ඒ ආපු පණ්ඩරය අතහැරගන්න එපා. පුළුවන් තරම් මේකට කාලය දීලා, තමන්ගේ වෙහෙස මහන්සිය දීලා, තමන්ගේ කාලය වැය කරලා ආසාවෙන් ධර්මය හොයන්න, සත්‍ය හොයන්න අනිවාර්යෙන් යහපතක් වෙයි. ඒ කාරණාව එසේ මතක් කරමු. අවසාන වශයෙන් අපේ මේ මූලික, මේ සම්පූර්ණ සාකච්ඡාවේ මූල අභිප්‍රාය වෙච්ච ඒ වික්‍රමාරච්චි වෛද්‍යතුමන්ට, ඒ සත්පුරුෂයාට
යම්තරක පිනක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ අපි එකතු කරගත්ත සියලුම පුණ්‍යකර ශක්තිය ධර්ම දේශනා වලින් ධර්ම සාකච්ඡා වලින් බුදු පියාණන් වහන්සේට මල් පහන් ආදී පූජා කරලා ඒ වගේම විශාල දානමය පින්කම් විශාල පුණ්‍ය කර්ම බොහෝ දේවල් අපේ සහෝදර සහෝදරයන් කරලා තිබ්බ ඒ සියලුම දෙයින්ම නැගුණා වූ සියලුම පුණ්‍යකර ශක්තිය සමස්ත සියලුම ඒ මහා පුණ්‍ය බල මහිමේ ඒ සත්පුරුෂයන් වහන්සේලා අනුමෝදන් වෙත්වා වහ වහම ධර්මාභි සමය ලැබීමට නුවණැස පහළ වීමට සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබීමට ඒ සියලුම පුණ්‍ය කුසල ශක්තිය යැත්තන්ට පාරමිතා බලයක්ම වෙත්වා කියලා සිදු නාම සාදු කළා ඒ සියලු දෙනා මතක් කරලා පින් අනුමෝදන් කරගන්න. ඒ වගේම සියලු දෙනාගේම නමින් ওই විශ්වවිද්‍යාලවල වැඩ කරපු බොහෝ සේවක සේවිකාවන් ගුරු දෙගුරු යම්තාක් පිළිසක් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ හැමෝටම පින් අනුමෝදන් වෙත්වා වහ වහම සසර ගමන කෙලවර කර ගැනීමට ධර්මාභෝධය ලැබීමට දර්ශනීය කූට ප්‍රාප්තිය වීම පිණිස සියලු දෙනාට මේ පුණ්‍ය කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කළා පින් අනුමෝදන් කරගන්න. උදව් උපකාර සිදු දනාම ඒ වගේම සහ සම්බන්ධ කරපු සිදු දනාම සම්බන්ධීකරණය කරපු අපේ සිළු මේ මල්ලණන් කියලා සිදු දනාම මේ වැඩසටහන මේ ආකාරයෙන් සජීවව සම්බන්ධ කරමු ඒ වගේම විශාල පරිශ්‍රමයක් දරපු අපේ පිටුපස තිරයෙන් වැඩ කරන සිදු දනාම සේවත් කරනවා මේ උපකරණ ආදී සියල්ල සකසලා දුන්නේ ඒ සිදු දනාමත් ඒවට උදව් උපකාර සිදු දනාමත් විශ්වවිද්‍යාලයේ පැත්තෙන් සම්බන්ධ සිදු දනාටමත් ඒ ගුරු දෙගුරු සියලුම ආචාර මණ්ඩලයට ප්‍රණාමය ඒ සෑම සිදු දනාගේම ජීවිතය සාර්ථක වෙත්වා අභිවෘද්ධියක් ලැබෙත්වා සසර ගමන ඉතාම ඉක්මනින් අවසන් කර ගැනීමට දහම් අවබෝධය ලැබීමට ලැබිච්ච ජීවිතයේ උත්තරීතර ප්‍රතිලාභය ලැබීමට අපි කරගන්න දෙච්ච සියලුම පුණ්‍ය කුසල ශක්තිය ඒකාන්ත ආශිර්වාදයක් වෙත්වා ඒකාන්ත පුණ්‍ය කුසලයක් බවට පත් වෙත්වා සියලු දෙනාටම අජරාමර සංඛ්‍යාත නිවණින් වැනීමට මේ සමස්ත පුණ්‍ය කුසල නිසා නිදාණය ඒකාන්ත අභිප්‍රේරණයක් උත්ප්‍රේරකයක් ආශිර්වාදයක් ශක්තියක් ධාරාවක් බවට පත් වෙත්වා කියලා අපි සියලුම දෙනා වෙනුවෙන් මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අපි නැවත දවසක හිමුණොත් සාකච්ඡාවකට අපි නැවත පුළුවන් වුණොත් අපි සාකච්ඡාවකින් සම්බන්ධ වෙමු සියලු දෙනාම සත්‍යසේවීමේ අභිප්‍රාය නතර කර ගන්නපා සත්‍ය හොයන්න ලැබිච්ච ජීවිතය ඉතාම කෙටි ඉතාම ඉක්මනට ගිවෙනවා කාලය හැමදාම අපිට කොකා පෙන්නලා යනවා ඒ හින්දා තරුණ ජීවිතය ඉතාම ඉක්මනට ගිවෙනවා ඉතාම ඉක්මනට මහලු වෙනවා ඒක අපරාධ කරගන්න නැතුව අන්තිමට මරණ වේලාවක සතුටින් hina වෙලා මැරෙන්නේ අතලොස්සයි ඒ හින්දා hina වෙලා මැරෙන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් ඇති කරගන්න හැමෝටම ශක්තිය දරි උදා වේවා කියලා අපි අපේ කොටස අදහමාර කරන්න හැමෝටම තෙරුවන් සරණයි දසබල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්‍යයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා.